අදමයිලු ආවේ අම්මේ අද මාපු කට්ටියගේ මන් නමුත් මතකයි ඔව් කමන්නේ හරි දෙපරිණ ඔන් කරා මෙහෙමයි කතාව දැන් හදිස්සි හරි අලුතෙන් ළමෙක් ඇවිල්ලා තියෙනවා නම් සහ මේ ඉන්න ළමයි ඔක්කොම කියන්නේ හරිද අද අපි කරන්නේ මොකද්ද අද අපි කරන්නේ ෆුල් ඇඩ මේ කැපිටල් ලහම ලස්සනයි නේ ඇඩ හරිද අනිත් එක තමයි SR set preset latch හරිද මේකට SR flip flop කියලා කියනවා හැබැයි මේකට පොඩි වැරද්දක් තියෙනවා එහෙම කියන එකේ මේකට පොඩක් flip flop කියලා කියන්න බෑ SR කියලා එකට කියන්න ඕනේ හැබැයි ඔයාලගේ syllabus එකේ flip flop කියලා තමයි මේක හඳුන්වලා දීලා තියෙන්නේ ඉතින් අපි එයාලා කියන විදිහක් තමා කියලා හැමතැනකදීම යන්න බැරි නිසා ඇත්තනම මේක ඔයාලට හදිසිය මේක ගැන ඇහුවත් මේක තමයි කරන්න තියෙන්නේ හරිද? ඒතර මේකයි මේකයි වාගේ නම් දෙකයි කියලා වාගේ ඔලුවේ තිබ්බාම ඇති. හරිද? හරි. එතකොට අද එනෝඩි එනෝඩිද? වෙන බෑනේ. එනෝඩද? කියන්න බෑ කියන්න බෑ. එනෝඩද ළමයි? නෑනේ. හරි එනෝඩු නැතුව ඒත් මොකද? හරි හරි මේ අද කියන්න ඕනේ අද අපි සම්පූර්ණ ජිගේට් පාඩම ඉවර කරනවා අද ඉවරයි ඒ කියන්නේ ඔයාලගේ හතරවෙනි පාඩම ඔයාලගේ හතරවෙනි පාඩම මොකද්ද ලොජික් ගේට්ස් හරිද මේ අරදී ගොඩක් තිබ්බ දේවල් හරිද මේ අරදී මම මුලින්ම කරේ මොකද්ද ගේට්ස් ටික කරා හරිද ඊට පස්සේ අපි මොනවද බූලියන් ලෝජික කරා හරිද ඊට පස්සේ කේ මැප් ටික කරා හරිද ඊට පස්සේ අපි මම මේ පැත්තට අඳින්නම් අපි ෆීඩ්බැක් ලූප් එක ගැන කරා මම ඒක ෆීඩ්බැක් ලූප් PFL කියලා නෑ නිකන් අපි වාඩ අදහසක් ගන්න කියන්නේ ඊට අපි හාෆ් ඇඩ කරා හරිද ඒ කියන්නේ කොහෙවත් මගහැරලා නෑ ලොජික් ගේට් පාඩමේ ආයි සිලබස් එක බලා ගන්න සිලබස් එක 27 කට්ටිය දෙවලා තියෙන්නේ සිලබස් එකේ බලන්න ඔක්කොම ටික ගුගන්නලා තියෙනවා. හරිද? කොහෙවත් මගේ ඇරලා නැහැ. හැබැයි අද පටන් ගන්න කලින් දෙයක් කියනවනේ මේක අපි අද ඉවර කරනවා. ඉවරයි කියලා කියන්නේ ලොජික් ගේඩුත් ඉවරයි. ඔක්කොම ඉවරයි. 100ට 100ක් ඉවරයි ලොජික් ගේඩ් පාඩම. දෙයක් කියන්න ඕනේ. අද අලුතෙන් ආපු ළමයි එක්ක නම් ළමයි ඔයා තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක්. අද ඔයා ඇවිල්ලා තියෙන අන්තිම දවසේ. හරිද? අන්තිම දවසේ පාඩමකට සාමාන්‍යයෙන් ඉස්සලා ගන්නෙත් නැහැ. හරිද? මොකද හේතුව මේ. එතකොට ළමයි හිතනවනේ මේක අමාරුයි කියලා. එහෙම නැහැ. අද අන්තිම දවසේ ඉන්නේ. ඊගෙනවා දන්නවා අනිවාර්යෙන් පාඩමක් ගලාගෙන යන්නේ මෙහෙමනේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන සාමාන්‍යයෙන් ටිකක් ඔය අමාරුයි කියනම හරියක තමයි ඉන්නේ. හරිද? සරලවම කියනවා නම් මේක මේ ෆුල් ඇඩ් SR ලැච් කියන කෑල්ල මේ විශේෂයෙන්ම මේක හරිද? ගොඩක් තැන්වල ඉගැන්වෙන්නෙත් නැහැ මේක. හරිද? මේක සාමාන්‍යයෙන් විභාගයට යන ළමෙක්ටත් බෑ. හරිද? ඒ කියන්නේ අවුරුදු දෙකම ආරම ඉගෙනගෙන විභාගයට යද්දිත් මේක එන කම්පියුස් එක. හරිද? ඒක නිසා ගොඩක් ළමයි 24 පන්තිවල මේක ගොඩක් කියලා අනිත් ටික උගන්නලා මේක රිවිෂන් එකේදී අල්ලනවා ඒක තමයි ගොඩක් තැන්වල කරන්නේ මටත් එහෙම කරන්න තිබ්බ හැබැයි මම තීරණය කරා මේ මම ඉතින් අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න කොහොමද වැඩ කරේ කියලා මට මතකයි නේ එතකොට ඔයාලා අතරමං කරන්න බැරි නිසා මේක අද නොතේරුණොත් ටික ටික තේරෙයි ඉස්සරහට යද්දී මේක අද තේරෙනවා මං කියලා දුන්නාම තේරෙනවා අයලෝ ඒත් කියලා දෙන්න නැත්තම් ඉතින් අපේ වැඩක් නැහැ නේ ගුරුවරයෙක්ගේ හැබැයි ඔයාලට අමතක වෙන්න පුළුවන් මෙන්න මේක SR ලැච් එක එහෙනම් ලෑස්ති කියන්න රේසන් කරන්න බලන්න අලුතෙන් ආපු ළමයි හෝ පරණ ළමයි හෝ ඔක්කොමත් මේක ඉගෙන ගන්න පරණ ළමයින්ට නතින් පළවෙනි දවසේ ලොජික් ගේට් හිටියා නම් ෆුල් ඇඩ නතින් මේකත් නතින් හරිද ආයි නතින් ලොයෙත් නැහැ මාස දෙකක් යනවා අලුතෙන් ආපු ළමයින්ට නම් මේක කම්බියුස් ඈ හරිද අහන් ඉන්න හරි ලෑස්ති නේ නම් හරි පටන් ගමු එහෙනම් අපි යනවා ෆුල් ඇඩ වලට ටියුට් එකක් දීලා තියෙන්නේ හැබැයි මම කොහොමද බෝඩ් එකේ ලියන නිසා මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අදට මම ප්‍රශ්නයක් නොවෙන්න අරන් යන්නම් කොහොම හරි ටිකක් වැඩි පිරිසක් අලුතෙන් ජොයින් වෙලා තින්නවා ඒකත් එක්ක හරි ටියුට් එකේ තියෙන කට්ටිය නැති කට්ටිය එච්චර හිතන්නේවා ටියුට් එකේ තියෙන කට්ටිය යන 25 වෙනි පිටුවට 25 වෙනි පිටුවට අපි හාෆ් ඇඩ කරලා ඉවරයි හරිද හාෆ් ඇඩ කරලා ඉවරයි 24 හරි ළමයි අපි දැන් පටන් ගන්නවා ෆුල් ඇඩ පූර්ණ ආකරණය කියලා කියන්නේ. හරි මොකද්ද? පූර්ණ ආකලනය.
ඉංග්‍රීසියෙන් කියනවා full දැන් මේ මොකද්ද කරන්නේ? දැන් මුලින්ම දැනගන්න බෑ මේ මොනවද කරන්න කියලා. මේ හැම දෙයක්ම ගණන් කලින් කියන්න බෑ. ඉගෙන ගන්න කියලා. හරිද? දැන් ඔයාලා ඉගෙන ගන්න ඇත්තම මොකටද ඉගෙන ගන්නේ? සල්ලි හම්බ කරන්න නේ. හරිද? ඔය කොච්චර ඇංගිලා කතා කිව්වත් ඕකට තමයි ඉගෙන ගන්න හැම කෙනාම. හරිද? ඇත්තම කතාව. ඒ වගේ තමයි මේ ෆුල් ඇඩ කිව්වට පස්සේ දැන් ඔයාලට මතක් වෙන මේ පූර්ණාකරණ නම් අර්ධ කියලා එකක් තියෙන්න බෑ නේද? ඔව්. එහෙම එකක් තියෙනවා. හරිද? මෙන්න මම පොඩ්ඩක් පොඩි සාරාංශයක් ගන්නම්. හරිද? ආකලනය. ආකලනය කියලා කියන්නේ මොකක්ද ඇත්ත? ආකලනය කියලා කියන්නේ අපි දන්න වචනෙන් ගත්තොත් එහෙම එකතු කිරීමට. එකතු කිරීමට තමයි ආකලනය කියලා කියන්නේ. එකතු කිරීම. එතකොට අපි ආකලනය කියන එක ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපි ඉගෙන ගත්ත ලොජික් සර්කිට් වල. ලොජික් සර්කිට් වල එකක් තමයි අපි ඉගෙනගෙන ඉවරයි මේ වෙද්දි අර්ධ ආකලනය. අපි දැන් ඉගෙන ගන්න යන්නේ පූර්ණ ආකලනය. එතකොට මේ අර්ධාකලනය කියලා කියන්නේ මොකද්ද? අර්ධාකලනය කියලා කියන්නේ අර්ධ එකතු කිරීම. පූර්ණ එකතු කිරීම නේද? එහෙම නේද වචනේ එන්නේ? ආකලනය කියන්නේ එකතු කිරීම නම් අර්ධ එකතු කිරීම, පූර්ණ එකතු කිරීම. හරි. දැන් ළමයි මෙහෙම කතාවක් තියෙනවා. මම මේ නම් හැදිච්ච තැන ඉඳලා පොඩ්ඩක් කියන්නම්. මෙහෙම දෙයක් වෙන්නේ. හරිද? අලුතෙන් ආපු ළමයි හෝ ඉන්න ළමයි හෝ දන්න අපේ පරිගණකය ඇතුළේ වැඩ කරන්නේ මැෂින් ලැන්ග්වේජ් එකෙන්. හරිද? මැෂින් ලැන්ග්වේජ් එකෙන් සහ ඒ පැත්ත අතහැරියට පස්සේ ඉලෙක්ට්‍රොනික සර්කිට් තනි කරම හදුවන්නේ එක බිංදුව කියන එකෙන්. ඒ කියන්නේ කරන්ට් එක එහෙම හෝ නොඑම. හරිද? කියන්නේ එක හෝ බිංදුව. හරිද? කියන්නේ විදුලිය පවතීම, විදුලිය නැතිවීම. ඕක තමයි එකම කියන්නේ. අර අපි දැන් එලියෙන් බැලුවට පස්සේ ලොකු සංකීර්ණ පරිපථය දැක්කට අර කෙරවලට ගිහිල්ලා 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 අර නිකන් අර දැන් ඔයාලා ඉස්සර ඉගෙන ගත්තා මොකද්ද මේ පරමාණු නේද? මේ පොඩිම එක මම මතක නැහැ විද්‍යාව විද්‍යාව පැත්තේ ඉඳන් ඉන්නේ මේ පරමාණුවේ තියෙනනේ න්‍යාස්තිය. න්‍යාස්තිය වඩා පොඩි ගන්න නැහැ කියලා කියන්නේ. හරිද? ආ අන්න ඒ වගේ තමයි. හරිද? අර අපි මේ තියෙන සංකීර්ණ පරිපථය කඩාගෙන ඇතුළට ගියාට පස්සේ අන්තිමටම තියෙන කන්සෙප්ට් එක මොකද්ද? එක බිංදුව කියන්නේ. හරිද? ඒ කියන්නේ කරන්ට් එක එම හෝ නොඑම. අන්න ඒක මත තමයි සම්පූර්ණ මේක තීරණය වෙන්නේ. හරිද? එතකොට දැන් අපි කතා කරන්න යන්නේ මේ ලොජික් සර්කිට් වලින්. හරිද? ලොජික් සර්කිට් වලින් අපි එක එක වැඩ කරගන්න බෑ. දැන් මොකටද අපි මේව හදන්නේ? දැන් හිතන්න ටීවී එක සර්කිට් එකක් තියෙනවා. මොකටද ටීවී එක සර්කිට් එක? ටීවී බලන්න. රේඩියෝ එක සර්කිට් එක මොකද්ද? රේඩියෝ මොකටද සර්කිට් එක? රේඩියෝ බලන්න නේද? රේඩියෝ බලන්න නෙමෙයි රේඩියෝ අහන්න. හරිද? එතකොට ෆෑන් එක සර්කිට් එක මොකටද? ෆෑන් එක කරකින. හරිද? ඒ වගේ අපි දැන් ලොජික් සර්කිට් කියන එක ඉගෙන ගත්තට පස්සේ මේ ලොජික් ගැන කියන්නේ අරවා වෙන සර්කිට්. ලොජික් සර්කිට් කියන එක ඉගෙන ගත්තට පස්සේ ලොජික් සර්කිට් වලින් එක එක වැඩ කරන්න පුළුවන්. නැත්තම් මොකටද අපි මේක කරන්නේ? නේද? එතකොට ලොජික් සර්කිට් එකෙන් කරන වැඩ දෙකක් තමයි මේ තියෙන්නේ. හරිද? ඒක ගත්තාම මම පොඩ්ඩක් ඔයාලට මෙහෙම කියන්නම්. මේ අර්ධාකලණයෙන් කරන්නේ මොකක්ද දන්නවද? අර්ධාකලණයෙන් කරන්නේ මම ලියන්නම්. අර්ධාකලණයෙන් කරන්නේ ඔයා දන්නව මේක. පිටු දෙකක් එකතු කිරීම. හරි. ඔන්නෝග තමයි කරන්නේ. එතකොට පූර්ණාකලණය මොකක්ද කරන්නේ? පූර්ණාකලණය කරන්නේ පිටු කීයක් වෙන්නේ නැද්ද? නිකන් හිතලා කියන්න බලන්න. නිකන් හිතලා කියන්න ළමයි. පිටු කීයක් වෙන්නේ නැද්ද? මම දන්න දෙන උත්තරේ ඒකයි මං අහන්නේ. අපේ ආදරණීය දරු කැල කොහොමද දෙන්නේ බලමු. තමයි තාම ඇහෙනව නේද හොඳට? දැන් ඇහෙනව නේ හොඳට? මට ඇහෙනවද කියලා කියන්න පොඩ්ඩ. පොඩක් ඇහෙනවද කියලා කියන්න. ඉතින් ඇහෙන එක කිසිම අකුලක් නැහැ නේද? සමහර අය ඇහෙන්නේ නැහැ කියනවා, සමහර අය ඇහෙනවා. හරි ප්‍රශ්නයක්. ඇහෙනවා කියලා කාට හරි එක්කෙනෙක්ට හරි ඇහෙනවා නම් ඔක්කොටම ඇහෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලගේ පැත්තේ සිග්නල් ඉෂුව එකක් තියෙනවා. අද වහිනවා ළමයි හොඳට. ඔව් වහිනවා හොඳයි. ඒක වහින ඉඳ හරි. හරි අහන්නකෝ. දැන් මේ අර්ධාකලණයෙන් පිටු දෙකක් එකතු කිරීමනේ. පූර්ණාකලණයෙන් දැන් හරිනම් දැන් අර්ධ නම් මේක අර්ධයි මේක පූර්ණයි. ඒ කියන්නේ මේ වගේ දෙකක් නෙමේක. හරිද? එතකොට වහින නිසා දැන් අපිට අර්ධ කියලා මතක් වුණාම අර්ධ
පූර්ණ කියන්නේ මොකද්ද? අර්ධ කියලා කියන්නේ මොකද්ද? භාගයයි නම් භාග දෙකයි නම් මොකද්ද? භාග දෙකයි නම් බෝතලයි නේ. බෝතලේ නෙමෙයි. භාග දෙකයි නම් එකයි. හරිද? භාගය භාගය එකයි. හා. හැබැයි ඒක මෙතෙන්දි බලංගුනේ. මේකේ වෙන්නේ මෙහෙම සිද්ධිය. හරිද? මේකේ පිටු මම මේ ඉලක්කම් වලින් ලියන්නම්. එතකොට හරිනේ. මේකේ පිටු දෙකක් එකතු වෙන. දැන් අපි කරන්න යන්නේ පිටු තුනක් එකතු කිරීම. හරි. එතකොට ඇයි මේක අර්ධාකලනේ පූර්ණාකලනේ කියලා කියන්නේ? මෙහෙමයි ළමයි කතාව. දැන් මං ගොඩක් ඔන්නම් අර්ධාකලන පරිපථයේ ඇඳලා පෙන්නනවා ඔයාලට. මේ තියෙන්නේ අර්ධාකලන පරිපථය කියලා නිකන් හිතන්න. මේ තියෙන්නේ half adder. හරිද? එතකොට full adder එකක් හැදෙන්නේ කොහොමද දන්නවද? දැන් මේ තියෙන්නේ half adder එකක් නේ. full adder එකක් හැදෙන්නේ full adder එකක් හැදෙන්නේ කොහොමද දන්නවද? මෙන්න මෙහෙමයි. يعني හදන්න වෙන ක්‍රමයක් තියෙනවා. half adder දෙකක් එකතු කරලා හදන්න පුළුවන්. අන්න ඒකයි මේක අර්ධාකලකේ වෙලා මේක පූර්ණාකලකේ වුණේ. හරිද? මට කියන සිද්ධිය තේරුණාද? මෙන්න half adder මේක. හරිද? half adder දෙකක් එකතු කරලා full adder එක හදන්න. හැබැයි එහෙම හදුවයි කියලා තවත් පිටු තුනක් තමයි එකතු කරගන්න පුළුවන්. මේක දෙකයි මේක තුනයි. හරිද? වැඩේ හරි. මම රේසන් කරන්න බලන්න වැඩේ තේරුණා කට්ටිය. හරි. එතකොට මම මෙතනම පොඩි උදාහරණයක්ත් කරලා යන්නම්. මේ බලන්නකො. දැන් බිඩු දෙකක් එකතු කරන්න කියලා කියනවනේ. හරි. බිඩු දෙකක් එකතු කරන්න අවස්ථා කීයක් තියෙනවද? ඒ කියන්නේ මෙන්න මෙහෙම ගත්තොත් එහෙනම්. දැන් අපිට බිඩු දෙකකින් බිඩු දෙකක් කියලා කියන්නේ බිඳුව හෝ එක තියෙන අවස්ථා. හරි. බිඩු දෙකක් එකතු කරද්දී ඔයාට පුළුවන් බිඳුවයි බිඳුවයි එකතු කරන්න. හරි. ආයි අනිත් එක තමයි බිඳුවයි එකයි එකතු කරන්න. හරි. අනිත් අවස්ථාව එකයි බිඳුවයි එකතු කරන්න. හරි. අනිත් අවස්ථාව එකයි එකයි එකතු කරන්න. මීට වඩා අවස්ථා තියෙනවද ඔයාට එකතු කරන්න? බිඩු දෙකකින් දෙකකින් මීට වඩා අවස්ථා තියෙනවද එකතු කරන්න? කියන්න බලන්න. දැන් මේවා පොඩ්ඩක් කියලා දුන්නානේ. අලුතෙන් අහුවලමයි ගණන් ගන්න එපා. දැන් බිටු දෙකකින් අවස්ථා හතරයි නිරූපණය කරන්න පුළුවන්. නේද? ඒක මං හිතනවා පැහැදිලි කියලා. හරි. බිටු දෙකකින් අවස්ථා හතරයි නිරූපණය කරන්න පුළුවන්. හරි. එතකොට බිටු තුනකින් අවස්ථා කීයක් නිරූපණය කරන්න පුළුවන්ද? කියන්න බලන්න. නිකමට. බිටු තුනකින් අවස්ථා කීයක් නිරූපණය කරන්න? චැට් එකේ කියන්න බලන්න. චැට් එකේ කියන්න. අවස්ථා 8ක් පුළුවන්. ඒක අපි ගත්තේ දැන් 2 2 4යි. ඉතින් එතකොට 2 3 කීය? 2 3 8යි. එතකොට අවස්ථා 8ක් අපිට එකතු කරන්න වෙනවා මේ වැඩේ කරගන්න. හරිද? එන අවස්ථා 8ක් යටතේ එකතු කරගෙන යන්න පුළුවන්. හරිද? එතකොට මේක එකතු වෙන විදිහ ගත්තොත් එහෙම මම මෙතන පෙන්වන්න ඉඩ නැහැ. මෙන්න මෙහෙම ඒවා නිකන් ඔයා හිතන්න. බිඳුවයි 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 3ක් එකතු කිරීම. මොකක්ද දෙන උත්තරේ? හරිද? ඊට පස්සේ බිඳුවයි බිඳුවයි 1යි. ඊට පස්සේ 1යි බිඳුවයි 1යි. ආ. ඕවාගේ ළමයි මෙහෙම මෙහෙම ගියාට පස්සේ අවස්ථා කොච්චරක් තියෙනවද? හරිද? අවස්ථා 8යි. මේ වගේ අවස්ථා 8ක් තියෙනවා. හරිද? හරි. එතකොට අපි බලමු මං කියන්නම් වැඩක්. ටියුට් එක තිබුණ තියෙන කට්ටියත් කමක් නැහැ. ටියුට් එක තියෙන කට්ටියත් මේක ලියාගන්න නිකමට ආට ඔලුවට යනවා එතකොට. ටියුට් එක නැති කට්ටිය කොහොමත් මේක ලියා ගන්න. ඩට්ටක් ගාලා යන්න ඕනේ ස්ටාර්ලට් එකේම කරන් ටිකක් වෙලා යනවා ඈ. මෙන්න මේක ලියාගන්න. මේ ඕන්නේ. ඔය ටික ලියාගන්න ඩක් ගාලා හරි කියලා. හරි කියන්න එපා එකපාරට. ළමයි දැන් ඉන්නේ ජූනි ඉවරයි. ජූනි ඉවර නැහැ. ජූනි ජූලි අගෝස්තුනේ ඉන්නේ. එතකොට 2024 ළමයින්ට අගෝස්තු විභාගය තිබ්බොත් එහෙම හරිද? 2024 ආයට හදිස්සියවත් අගෝස්තු විභාගය තිබ්බොත් හරිද? ඔක අගෝස්තු මාස සැප්තැම්බර් කියලා අපි නිකන් ගමු නේ. මම නිකන් කියන්නේ. එතකොට දැන් මේයි 5 6 7 8 නේද? 6 7 8. එතකොට තව මට කියන්න මාස කීයක්ද ඔයාලට තියෙන්නේ? මාස ගත්ත. මාස ගත්තොත් ඔයාලට තියෙන්නේ මාස මම කියන්නම් උඩරිම ගියොත් 14ක්.
හරිද? එතකොට 14 බෙදමු අපි 3. සබ්ජෙක්ට් 3යි. අපිට අපිට ගන්න පුළුවන් 3 අරක් 4 12යි. ඊට පස්සේ මෙතන 2යි ගාණක් ඉතුරු වෙනවා. ඉතින් එතකොට මෙතනින් එහාට ඔහොම ඔහොම එකක් යනවනේ. හරිද? ඉතින් අපිට සාමාන්‍යයෙන් ඔයා මේ වෙද්දි සමහර පාඩම්, يعني සමහර සබ්ජෙක්ට් වල සිලබස් එක ඔයත් දන්න. හැබැයි ඔයාට මාස 4යි තියෙන්නේ සබ්ජෙක්ට් එකක එක සබ්ජෙක්ට් එකක් ගොඩ දාන්න. හරිද? මාස 4 ඒවා 3යි තියෙන්නේ. හරිද? ඔන්න තත්ත්වය. හදිසියට කියන ඔක්කොම දේවල් වෙනස් වෙලා නිකන් හොඳම වුණත් ඔයාට මාස 5යි තියෙන එක සබ්ජෙක්ට් එක. ඔයා සිලබස් එකෙන් අද භාගයක් අත් ඉවර දෙක පාඩම්. එක මොකක් හරි සබ්ජෙක්ට් එක. භාගයක් අත් ඉවරද නැහැ නේ? දන්නෙත් නැහැ නේ? ඔන්න ප්‍රශ්න. හරිද? මේක ලියාගන්න. අනික 23 වුන්. 23 වුන්ට මාස දැන් මේ යන්නේ ජූනි. ජූනි ඉවරයිනේ, ඉවරයි වගේනේ අපි සාමාන්‍යයෙන් මැද්දට ආවම ඉවරයි වගේ ගන්න. ජූලි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්. ඈ ආයෙ ගණන් කරමු. ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්. මෙච්චරයි. පහක් සෙට් වෙනවානේ. දැන් අලියක් නෝ. පහක් විතර තියෙයි. ভাই 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 ඔන් දින කරද්ද දුක පහක් තියෙනවානේ. හරි මේක ලීලි කරද්ද කිය මන්නම් දකින්නේ මේ මුන්ට එච්චර බයනක් කමක් නැහැ. මේ මාස පාඩ කරගන්න පුළුවන්. දැන් රිවිෂන් එකනුත් ගේමක් ගහ. දැන් ඔයාලා එකපාරක් සිලබස් එක ඉගෙන ගන්න දින්. 24 වුන් තමයි දැන් ඉගෙන ගන්න ඕන ටට්ටක් ගාලා. මම ඔයස් පාඩම් පටන් ගන්නවා ලබන සතියේ. හරි. ලීලි ඉවරයි. මගන. දැන් මේ කතාව හරින්. මේ කතාව හරි. දැන් මං එනවා ළමයි ඩියුට් එකේ නම් තියෙනවා මේ මේ බිට 3ක් එකතු කිරීමට යොදාගත හැකි හැක පහත අවස්ථා සලකන්න කියලා. මං අවස්ථා ටිකක් ගන්නම්. මොනවද තියෙන අවස්ථා? හරි. අවස්ථා ගත්තොත් එහෙම අපිට තියෙනවා බිංදුවයි 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 කියන එක එකතු කරන්න එන්න පුළුවන්. එතකොට ළමයි මම බිට් දෙකකින් ලියා ගන්නම්. බිංදු තුන එකතු කරාම බිංදුවයි බිංදුවයි නේ. කිසිම දෙයක් නැහැ නේ. ඒ කියන්නේ මම මේ නිකන් ඔයා දන්නේ නැති ඔයා 10යි 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 එකතු කරාට පස්සේ මෙතෙන්ට දැන් 30යි නේ ඉන්නේ. හරිද? මම බිංදුවයි 30 දැම්ම වගේ වැඩක් කරේ ඈ. ඉස්සරහින් නිකන් බිංදුවක් දාගත්තා. මේකේ නැහැ නේ බිංදුවක් දාන්නත් දෙයක්. හරිද? එතකොට ඊළඟ අවස්ථාව මම නිකමට ගන්නම් මේ බිංදුවයි 1යි බිංදු කියන අවස්ථාව. එහෙම ගත්තොත් මොකද? මේ ටික එකතු කරාම 1යි ඉතුරු ඉස්සරහට බිංදුවක්. කිසිම බිංදුවක් නැහැ නේ. ඊට පස්සේ මං ආයි ගන්නම් උන්නම් 1යි 1යි බිංදුවයි. ඒකේ දෙකක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? 1යි 1යි 2යි නේ. දෙක දාන්න බෑ නේ. ඒතරයි මොකද කරන්නේ? බිංදුවක් තියලා ඉස්සරහට එකක් අරන් යනවා. හරි. ඒක ඇයි කියලා හිතා ගන්න පොඩ්ඩක්. මොකද 1යි 1යි එකතු කරාම 2යි 2යි කියලා කියන්නේ ආයි අපි හැරවුවට පස්සේ දීමේ වලට 1යි බිංදුවයි කියලා එන්නේ. එතකොට අපි බිංදුව දානවා මෙතෙන්ට, එක දානවා ඉස්සරහට. එක වැඩි හිතන්න එපා. මම කියන්නේ මෙන්න මෙහෙම හිතන්න. අපි මෙහෙම කරද්දි මොකද කරන්නේ? දැන් ඔයා හිතන්න ඔයාට එකතු කරන්න එනවා 9යි 2යි. කීයද? 9යි 2යි කීයද? 9යි 2යි කීයද? 9යි 2යි 11යි. හරිද? එතකොටත් ඔයා මොකද කරන්නේ? ඔයා දන්නේ නැතුව. ඔයා දන්නේ නැතුව අපිට මෙතන දාන්න පුළුවන්. දැන් 11නේ උත්තරේ. හරිද? දැන් 11 උත්තරේ මේක එකපාර දාන්න පුළුවන්. හරිද? හැබැයි අපි නොදැනුවත් කරන්නේ මොකක්ද දන්නවද? අපි 11යි කියලා කියන්නේ මොකද්ද? 1යි තව 10යි. 10 තමයි මෙතන දාලා තියෙන්නේ. මම ඊළඟ ලොකු ගාණක් ගන්නම්. එතකොට තව පැහැදිලි වෙයි. හරි. මම ගන්නම්. අපි ගමු 19යි 12යි ගමු. හරි. මෙහෙම කරාම මොකද වෙන්නේ? 9යි 2යි එකතු කරනවා. 9යි 2යි 11යි. හරි. එතකොට මොකද කරන්නේ? එකක් තියලා ඉස්සරහට එකක් අරන් යනවා. ඊට පස්සේ ඔන්න 3යි 31. ඒ වැඩේ තමයි මේ කරේ. අපි 1යි 1යි බිංදුව එකතු කරාම බිංදුවයි ඉස්සරහට එකක් ගෙනිච්චා. දැන් ඔය තියෙන දීම එකතු කිරීම ඒක ගැන දැන් කරන්න දෙයක් නැහැ. ඕක තමයි කතාව. ඊට පස්සේ ආයි තව අවස්ථාවක් ගන්න පුළුවන්. 1 3ක්. හරි. 1 3ක් කියන අවස්ථාව ගන්න පුළුවන්. 1 3ක් කියන අවස්ථාවේදී හරි අපිට එන්නේ කීයද? 1 3ක් කියන අවස්ථාවේදී 3 නේ එන්නේ උත්තරේ විදිහට. එතකොට 2 2 පාදේට හැරුවාම 1යි ඉතුරු 1යි කියන එක නේ එන්නේ.
එතන මොකද වෙන්නේ එකයි ඉස්සරහට එකක් ගිහිල්ලා දින් හරි ඔක තමයි දිවි මේ පාදෙන් ගියාම ඔන්නම 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 ඔයාට දිගටම යන්න පුළුවන් දැන් ළමයි මේ වැඩේ මම මෙහෙම දීර්ඝව යන එක අසාර්ථකයි හරිද මං ඒක නිසා ඔයාගේ ওই ටියුට් එකේ නම් කට්ටියක තියෙනවා ඒකේ තියෙනවා ඉහතදී පිටු තුනක් එකතු වන එකතු කිරීමක අවස්ථා හතරක් දක්වා දිනවලු මේ අවස්ථා හතර දක්වා දිනවා කියලා ආ හිතා ගන්න ඔය ටියුට් එක නැති වුණා ඒක කියනවා අවස්ථා හතරක් දක්වා ඇති අතර පිටු තුනකින් අවයව 8ක් නිරූපණය කළ හැකි. ඒ කියන්නේ 2 3 8 සත්තාවකුවක් සලකා බලමු කියලා කියනවා. ළමයි මම මෙන්න මෙහෙම කියනවා. හරි? මෙතන මේ තියෙන්නේ මං කියනවා මේ මේ පැත්ත තියෙන එක. මම මෙන්න මේ බිට් දෙකකින් විතරයි එන්නේ. හරි? මං කියනවා මෙන්න මේ පැත්ත බිට් එකට සම් බිට් එක කියලා. මේකට මං කියනවා කැරි බිට් එක කියලා. මේවත් එහෙම කියනවා. මේක සම් එක මම මේකට සී කියලා කියන්නම් ලේසි වෙන්නේ නැත්නම් එහෙම වෙන වචන කියවෙනවා හරි මම මේකට සම් කියලා කිව්වා මේකට සී කියලා කිව්වා මේකට සම් කියලා කියනවා දැන් තාම තේරෙන්නේ නැහැ මේකට සී කියලා කියනවා දැන් මේ හාප් වැඩ දන්න කට්ටිය නම් දන්නවා හරි දැන් මම මේකම කෙලින්ම සතදාගුවකට ගේන මෙන්න බලන්න වැඩි මේකේ තියෙන ඉන්පුට් තුනක් ඒ කියන්නේ පිටු තුනක එකතු කිරීමක් නේ කරන්න යන්නේ හරි ඔන්න බලා ගන්න මං එන්නම් මං ගහනවා සත්‍යතාව අකුවක් මෙන්න බලා ගන්නකො මං ගහනවා A B C සහ සම් එකයි C හරි ඔන්න මං ගත්තා සත්‍යතාව අකුවක් බලාගෙන ඉන්න කෙලින් ඉර ගහන්න අපි ගමු මේක හරියන්නේ නැත්තම් එහෙම මෙතන බෑ හරි මං ගහනවා සත්‍යතාව අකු බලා ගන්න පුතේ සත්‍යතාව අකු ගහන්නේ සැලින් නෑ ළමයි බෑ කියන්න කෙලින් ගහන්න ඒත් ගහන්න බෑ කෙලින් මේ දානමය වශයෙන් එන ඇදයක් තියෙනවා න මම අවස්ථා අටට මිරි ගහ ගන්නම් එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි මම දන්නවා ඒකත් ඇදයි කියලා කියයි ඈ හරි ඔන්න ගැහුවා සත්‍යතාව වගේ මේක ළමයි ලස්සනට එන්න ඕනේ මොකද හේතුව මේක පැටලුනොත් එහෙම ආට ඔක්කොම පැටලෙන නැතම මේක අතින් ඇදලා දාන ඔඩොක් ඩොක් ගාලා හරි බලන්නකො මං ආට එකින් එක වෙන්නන්න මෙන්න බලා ගන්න මේක සම් එක මෙන්න වැඩි දැන් සත්‍යතාවකුව අපි කොහොමද පුරවන්නේ ඒක ඔයා දන්නවා හරිද සත්‍යතාවකුව පුරවන විදිය සාමාන්‍යයෙන් දන්නවා කොහොමද පුරවන්නේ මේ පළවෙනි එකට බිංදු 4 1 7 දැන් බිංදු 2යි ඒ දෙක බිංදු 2යි ඒ දෙක බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි හරි ඕක හරිනේ හරි දැන් අපි ගමු පළවෙනි අවස්ථාව ඒ කියන්නේ බිංදු 3ක් එකතු කිරීම ආ බිංදුවයි 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 එකතු කරාම මොකක් වෙනවද ඇද්ද බින්ද බින්ද එකතු කරාම බින්දුවයි ඉස්සරහටත් එකයි යන්නේ. ආ. එතන මොකද කරන්නේ? මේ තියෙන සම් එකනේ. හරිද? මේ පැත්ත සම් මේ පැත්ත සී බිට් එකනේ. ආ. එතකොට සම් එකත් බින්දුවයි මේකත් බින්දුවයි මේකත් බින්දුවයි. හරි. ඊට පස්සේ ඊළඟ අවස්ථාව ගත්තොත් එහෙම බින්දුවයි බින්දුවයි 1. බින්දුවයි බින්දුවයි 1. මොකද්ද වෙන්නේ? 1යි ඉතුරු බින්දුවයි. ඒ කියන්නේ 1නේ. ආ. එතකොට මොකද්ද? සම් එකට 1 එනවා. මේකට බින්දුව යනවා. ඊට පස්සේ අත්තා මොකද්ද? 0 1 0 ළමයි ඒකත් අර වගේමයි මේ 0 1 0. එතකොට කරා
එකයි ඉස්සරහට බිංදුවක් යනවා. හරිද? එතකොට මේක වගේම තමයි. ඊට පස්සේ ඊළඟ අවස්ථාව මොකද්ද? බිංදුව 1 1. ඔන්න පොඩ්ඩක් යනවා, වෙනස් වෙනවා. බිංදුවයි 1 1. ආ. එතකොට මොකද්ද වෙන්නේ? බිංදුවයි ඉස්සරහට ඉතුරු 1 කියලා එන්නේ. හරිද? ඒක හදාලා බලන්න. හරිද? එතකොට සම් එකට එන්නේ බිංදුවයි කැරි අවුට් එකට එනවා. කැරි බික් කියලා කියනවා, කැරි අවුට් කියලා කියනවා. ඒකට එනවා 1. හරි. ඊට පස්සේ ආයි තියෙන්නේ 1 බිංදුවයි බිංදුවයි. මේවා ඔක්කොම එකපාරක් වාඩ පෙන්නන්නේ. 1 බිංදුවයි බිංදුව එකතු කරාම මොකද වෙන්නේ? මෙන්න 1 ඉස්සරහට බිංදුවක් එන්නේ. ආ එතකොට මෙතෙන්ට එක එනවා, මෙතෙන්ට බිංදුව එන්නේ. ඊට පස්සේ තියෙන්නේ ආයි 1 2ක්. ඒ කියන්නේ 1 බිංදුවයි 1 එකතු කරාම එන්නේ මොකද්ද? බිංදුවයි ඉස්සරහට එකක් එන්නේ. හරිද? එතකොට සම් එකට බිංදුව වෙනවා, මේකට 1 එන්නේ. ඊට පස්සේ තායි 1 2ක් තියෙන්නේ. මම මේවා ඔයාලට හුරු වෙන්න ඕන නිසා මම මේ දාන්නේ. බිංදුවයි 1 1. එතකොට මොකද වෙන්නේ? බිංදුවයි ඉස්සරහට 1. මෙතෙන්ට බිංදුවයි මෙතෙන්ට 1. දැන් තියෙන එකේ තුනක් අවස්ථාව. ඔන්න පොඩි එකක් තියෙනවා. මොකද්ද? 1 1 1 එකතු කරාම මොකද්ද වෙන්නේ? 1 ඉස්සරහටත් 1 එන්නේ. ඒ කියන්නේ මෙතෙන්ටත් 1 මෙතෙන්ටත් 1. හරිද? මට ඒක දැම්ම තේරුණා කියන කටි රෙසන් කරන්න. දැම්ම එක තේරුණා කියන කටි රෙසන් කරන්න. හරි. ළමයි ඔන්න අහගන්න. ඔන්න දැම්ම එක තේරුණා. දැන් ළමයි මං ඔයාට මේකේ සම්පූර්ණ ඉතුරු කිරීම ටික කරනවා. දැන් ඔයා දන්නවනේ මේ මොනවද මේ. දැන් ඔයා දන්නවා මේ තියෙන්නේ ඉන්පුට් තුන. පෑන් දෙන්න තු කියන්නේ. කමන්. සැරෙන්න. මේ තියෙන්නේ ඉන්පුට් තුන. මේ තියෙන්නේ ඉන්පුට් තුන. ABC කියලා ඉන්පුට් තුන මං ගත්තේ. එතකොට අවුට්පුට් මොනවද තියෙන්නේ? අවුට්පුට් මේ දෙක තියෙන්නේ. අවුට්පුට් දැන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා දන්න ඉස්සර සත්තතාවගල කොහොම තිබ්බේ? A එකයි B එකයි F එකයි වගේ එකක් තිබ්බා. නේ එතකොට මෙන්න මෙහෙම සත්තතාවගෝ තිබ්බා. හරිද? ඕකේ බිංදුව 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 1 1 හරි ඔන්නම තිබ්බා බිංදුව 1 බිංදුව 1 කියලා. මෙතන මොකක් හරි ඔහොම ඔහොම එකක් ආවා. ඔහොමද දැක්කේ? ආ. දැන් මේ නිකන් තව අවුට්පුට් එකක් තියෙනවා. නිකන් F dash වගේ එකක්. නිකන් තව අවුට්පුට් එකක් තියෙනවා. හරිද? මේකේ දැන් අවුට්පුට් දෙකක් තියෙනවා. මේක දැන් වෙනස් එකක් ඈ. හරි. මේක full adder එකනේ. දැන් මං වැඩක් කරනවා. මම මේ සම් එකටයි කැරි අවුට් එකටයි කැරි බිට් කියලා කියනවා. හරිද? මම මේක සාමාන්‍යයෙන් පොඩක් ගොඩක් භාවිත කරනවා කැරි අවුට් බිට් එක කියලා. මම මේක කියන්නම් එහෙම. හරි අවුට් කියලා. මම දැන් මේම වැඩක් කරනවා. හරිද? ඔන්න අද ඔයාලා ඉගෙන ගන්න දෙයක් සෙට් වෙනවා. මේකේ මේ සම් එකේ මොකද්ද ගන්නෙ? සම් එකේ SOP එක ගන්න. දැන් ඔතන ඉන්න ළමයින්ට සාමාන්‍යයෙන් මං කලින් උගන්වපු ළමයින්ට සම් එකේ SOP එක ගන්න පුළුවන්. සෝරි. ඔය සම්නේ මෙතන අපි ලිව්වේ නේ සම් කියලාම ලියන්න වෙනවා. සම් එකේ SOP යටි. සම් එකේ SOP ප්‍රකාශනයේ ගන්න මං කියන්නේ මං ගන්නම් බෝඩ් එකේ. හරිද? එතකන් ඔයාට කවුරුරි කෙනෙක් ඉන්නවනම් වැඩෙක් ඉන්නවනම් කොහොමත් මේව වැට්ටන්ට මේ මේවා නැතිව ඔයාට ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මේකේ SOP එක ගන්න කොහොමද ගන්නෙ? SOP ගන්න අපි එකේ තියෙන අවස්ථාව දැන් ටික විතරයි. ඒ කියන්නේ මේකේ නම් මෙන්න මේ අවස්ථාව දැන් සම් එක ගන්න හිතන්නේ. මේ අවස්ථාව කියන අවස්ථා හතර තමයි ගන්න. හරිද? එතකොට අපි ගන්න SOP එක. SOP එකේදී මොකද කරන්නේ? SOP කියලා කියන්නේ මොකද්ද? ගුණිතයන්ගේ එකතුව. සම් ඔෆ් ප්‍රොඩක්ට්ස්. හරිද? එතකොට මොකද කරන්නේ? මේ තියෙන්නේ මොන අවස්ථාවක්? මේ තියෙන්නේ A dash අවස්ථාවක්. ඒ කියන්නේ අපි බිංදු අවස්ථාවක් ගන්න දැන් A වල නම් A dash. A කියලා ගන්න අපි එක අවස්ථාවක්. ආ එතකොට මේ තියෙන්නේ මොකද්ද? B dash. මේ තියෙන්නේ C. දැන් මෙතන ගත්තොත් එහෙම අපි ගන්නම් මෙතන ගත්තොත් එහෙම මේ තියෙන්නේ A dash, මේ තියෙන්නේ B, මේ තියෙන්නේ C dash. දැන් මෙතන ගත්තොත් එහෙම මේ තියෙන්නේ A, මේ තියෙන්නේ B, මේ තියෙන්නේ මෙතන B dash, මේ තියෙන්නේ C dash. මෙතන ගත්තොත් එහෙම මේ තියෙන්නේ A B C. ආ. එතකොට ওই ටිකත් එක්ක මට ගන්න පුළුවන් මෙතෙන්ට මෙතන මොකක්ද දෙන්නේ? A dash B dash C. මෙතන මොකක්ද දෙන්නේ? A dash B C dash. මෙතන මොකක්ද දෙන්නේ? A B dash C dash. මෙතන මොකක්ද දෙන්නේ? A B C. නේද? එතකොට අපි මෙන්න මේ අවස්ථාව ටික එකට ගත්තා. මට ඒක තේරුණා කියන කට්ටිය රෙස්පොන්ඩ් කරන්න බලන්න. කිසිම අවුලක් නැහැ නේ. හරි. හරි. නියමයි. දැන් මම මේක ගන්නම් එළියට SOP එක. මම මෙහාට අරන් ගමු. මෙන්න ගන්නවා.
SOP සම් එක SOP එක මොකක්ද දෙන්නේ A B C plus A B C plus A B C plus A B ඔන්න සම් එක ගත්තා. දැන් මම මේකේ මේ සර්කිට් එක අඳින්න යන්නේ. දැන් ඔළුවට එන්න. අපි කොහොමද කරන්නේ? ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. හරිද? දැන් අපි මොකද්ද කරන්න හදන්නේ මේ මුලින් දැනගන්න. ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකට සත්‍යතාවගුවක් අඳින්න. අපි ඒ සත්‍යතාවගුවෙන් හරිද? එක්කෝ SOP ප්‍රකාශනයක් ගන්නවා නැත්නම් POS ප්‍රකාශනයක් ගන්නවා. හරි දැන් අපි ගත්තේ SOP එකක්. SOP එකක් කරා මොකද කරන්නේ? පරිපථය අඳින්න. හරි දැන් ඒක අපි මේක එහෙම ගත්තොත් එහෙම මේක ඇත්තටම මේ අපි මොකද්ද ප්‍රායෝගික ප්‍රශ්නේ මොකද්ද? පිටු තුනක් එකතු කිරීම. ඒක තමයි ප්‍රායෝගික ප්‍රශ්නේ. ඉතින් එතකොට ඒකට අදාළ සත්‍යතාවක් අපි අඳම. මේ තියෙන සත්‍යතාවක්. දැන් අපි ඒකෙන් ගත්තේ මොකද්ද? SOP එක ගත්තේ. ආ දැන් පරිපථය අඳින්න තියෙන්නේ. SOP කරන් සුළු කරගන්නත් ඕනේ. දැන් මේ SOP කරන් සුළු කරගන්න හරි යන්නේ මෙන්න මෙතන යන්නේ මට කතාව පැහැදිලිද කියලා කියන්න රේසන් කරන්න මොකද ළමයි මං ඔයවත් අර පැටලෙන්න නම් ගන්නන්නේ නැහැ නැත්තං එම් බෑනි මොකද්ද වෙන්නේ කියලා කියලා තියෙන්නේ ඈ අනිකර හරි එතකොට දැන් මම මේකට අදාළ මොකක්ද දැන්වත් කරන්නේ දැන් අපිට මේක සුළු කරන්න නම් අපිට ක්‍රම දෙකක් තියෙනවා එක්ක අපි බූලියානු නීති දාන්න ඕනි නැත්තං කානෝ මැප් දාන්න ඕනි එක බූලියන් නීති නැත්නම් කානෝ මැප් දාන්න ඕනේ මේ දින දිගව ප්‍රකාශනයේ පොඩක් චූටි කරගන්න හරි ඒකට මම මේ වෙලාවේ දානවා කානෝ මැප් ලේසිම වැඩේනේ කානෝ මැප් දැම්මම මේ තියෙන ඉන්පුට් තුනක එකක් හරිද ඔවා කියලා දුන්නා ඉන්පුට් තුනක කානෝ මැප් එකක් ගත්තොත් එහෙම කැකුලට වෙන්න ගන්නම් ඉන්පුට් තුනක කානෝ මැප් එකක් ගත්තොත් මෙන්න මේ මේ මම මෙතෙන්ට AB ගන්නම් මෙතෙන්ට C ගන්නම් මේ තියෙන බිංදුවයි බිංදුව බිංදුව 1 1 1 1 බිංදුව ඊටසේ මෙතන බිංදුව මෙතන 1 එතකොට දැන් අපි මේ ටික නිරූපණය කරන්න ඉබේ මේක ඇතුලේ එතකොට මේ මොකක්ද තියෙන්නේ බිංදුවයි බිංදුවයි 1 බිංදුවයි බිංදුවයි 1 මෙතන මේ මොකක්ද තියෙන්නේ බිංදුවයි 1යි බිංදු බිංදුවයි 1යි බිංදු මෙතන මෙතන තියෙන්නේ මොකද්ද බිංදුවයි 1යි 1 මෙතන තියෙන බිංදුව 1යි 1නේ එතකොට මොකද්ද බිංදුවයි 1යි එක මෙතන හරිද පොඩි අවුලක් තියෙනවා වගේද A dash B dash C dash නේ A B නැ බලමු ඊට පස්සේ මේ දින මොකද්ද 1යි 1යි 1 1යි 1යි 1 කියලා කියන්නේ මෙතන හරිද මට කියන්න මොකක් අවුලක් තියෙනවද කියලා දැන් හරිද මොකක් හරි තැනක මට මේ ඔය තැනක මම මොකක් හරි ලියලා වැරදිද මෙතන මොකක් හරි ලියලා වැරදි A dash B dash C තියෙනවා A dash B C dash තියෙනවා මෙතන A B dash C dash තියෙනවා මෙතන A B C තියෙනවා මම මේක ලියලා හරිද තියෙනවා ළමයි උඩ වගුවේ නෙමෙයිලු හරි මෙන්න මෙතන කණ විට ලියලා නේද මෙතන කණ විට ලියලානේ හරි හරි වැඩේ හරි මෙතන මොකක්ද එන්නේ මෙතෙන්ට එක මෙතෙන්ට බිංදු දෙක එන්නේ හරි 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 මම බැලුවා මේ මොකක්ද වුනේ එකයි බිංදුවයි බිංදුව කියන්නේ මෙතන දැන් හරි මම බැලුවා මොකක්ද වුනේ හරි දැන් හරි මම මෙතන බලාගෙන අනිත් පැත්ත කියලා මම මෙතන ඉගන්නවා හරි දැන් අවුලක් නැද්ද කියලා කියන්නේ මුකුත් අවුලක් උන්නේ නැහැ නේද හරි නේද හරි නේද? ඩාං එනවා ඩූං එනවා ඉතින්. හරි. හරිද? ළමයි තේරුණාද කියන්නේ? මෙතෙන්ට නිකන් තේරුණාද? රේසන් කර. ඔව්. එහෙනම් මෙහෙම දෙයක් තියෙනවා හරිද? දැන් මෙහෙම දෙයක් තියෙනවා. පුළුවන් නම් කවුරු හරි කෙනෙක් මේක ගෲප් කරලා පෙන්න. මේක ගෲප් කරලා පෙන්නන්න අපේ පන්ති හිටපු කෙනෙක් දන්නවා මේක ගෲප් කරන්නේ කොහොමද කියලා.
ග්‍රුප් කල වෙනන බාන මේක පුළුවන්. දැන් මෙතන එක තියෙනවා, මෙතන එක තියෙනවා, මෙතන එක තියෙනවා, මෙතන එක තියෙනවා. මෙන්න මේ එකක් තමයි අවුල් ගියේ. මම බිලා මේක අස්සන මොකක්ද එකක් ආයේ. මෙතන එකයි බින්ද බින්ද මේ හැ. මේ ග්‍රුප් කරන්න පුළුවන්ද කියන්න? මේක ග්‍රුප් කරන්න පුළුවන්ද? නිකන් හිතලා බලන්න මේක ග්‍රුප් කරගන්න පුළුවන්ද? අහනවා කට්ටිය උත්තර දෙන්න මොකක්ද අහන්නේ. හරි ග්‍රුප් කරන්න බෑලු. ඔව් ළමයි ඔයාලට තියෙන්නේ ඒ කියන්නේ එකම එක අවස්ථාවයි ඒ ලෙවල් වලට තියෙන්නේ ඔයාලට මෙන්න මෙහෙම කානෝ මැප් එකක් එන්න. හරි මේ කානෝ මැප් එක කිසිම විදිහක මොකද්ද කරන්න බැරි. කිසිම විදිහක ග්‍රුප් කරන්න බෑ. මේ හතර දෙනාම තනියෙන් ඉන්න. මේකට පොඩි නමකුත් කියනවා. අපි කියනවා මේකට චෙස් බෝඩ් චෙක් බෝඩ් කම්පිකරේෂන් එකක් කියලා. ඔය නිකන් මේක චෙස් බෝඩ් එකක් වගේ පේන්නේ නැද්ද? දැන් මං ගත්තොත් මෙන්න මෙතන ළමයි ලයින් වෙලා තියෙන. මෙන්න මේක කළු පාටයි. ඊට පස්සේ ආයි මෙතන මෙතන. ඊට පස්සේ ආයි මෙතන. ඊට පස්සේ මෙතන. එහෙම නේද ඔක ලයින් වෙලා තියෙන. ඒ කියන්නේ එකේවා තියෙන මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. හරිද? මේක ළමයි අපි කියනවා මෙහෙම අවස්ථාවකදී කරන්න තියෙන එකම එක වැඩයි මේවා ගෲප් කරන්න බෑ. හරිද? මේ ළමයි එකම එකයි කරන්න තියෙන. දැන් ඔයාට මෙන්න මේකේ තියෙනවනේ A B C A ඩෑෂ් මේ අරම මේ කී කී එක එක විචල්යන් ටික. මේ විචල්යන් තියෙනවනේ. එතකොට එකිනෙකට විශාල වෙනස් විචල්යන් මොනවද මෙතන තියෙන්නේ? A B C කියන තුනනේ තියෙන්නේ නේද? A B C කියන තුන තියෙන්නේ. හරිද? එතකොට මේකේ අපි සුළු කිරීම විදියට ගන්න මෙන්න මෙහෙම එකක්. මොකක්ද දන්නවද? sum SOP සමානයි A XOR D XOR C. හරිද? මෙන්න මේක තියරි එකක්. හරිද? මේක තියරි එකක්. දැන් ඉගෙන ගන්න කිසිම විදිහක ගෲප් කරන්න බෑ. ඒ කියන්නේ ගෲප් කරන්න බැරි හැම අවස්ථාවම නෙවෙයි මේ අවස්ථාව විතරයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ එක මෙහෙම පැන පැන આવොත් මේක චෙක් බෝඩ් එකක්. හරිද? නිකන් චෙස් බෝඩ් එකක් වගේ කියලා හිතා ගන්න. මේ චෙස් බෝඩ් එක ගන්න. ආ චෙස් බෝඩ් එකක් වගේ ආපු ගමන් XOR එක එන්නේ මේ අවස්ථාව විතරයි ඔයාලට තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? රීසන් කරන්න. ඕක විතරයි ඔයාලට තියෙන්නේ. ඔන්න ඉගෙන ගන්න මේක විතරමයි තියෙන්නේ. මේක විතරමයි තියෙන්නේ. ආයි නෑ. මෙහෙම එකක් නෑ. මේකෙදි XOR එකක් එන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන වෙනස් විචල්යන් ටික තියෙනවනේ. මේ වෙනස් විචල්යන් ටික ගත්තා දැම්මා ඩෑෂ් මුකුත් දාන්නේ නෑ. XOR කළා. හරිද? හරිනේ වැඩි. දැන් ළමයි මං එන්නම් මෙහෙම කරමු. හරි. ළමයි මම කියන්න වැඩක්. ටියුට් එකේ තියෙන කට්ටිය ටියුට් එකේ ෆිල් කරන්න තියෙන දේවල් ෆිල් කරගන්න. ආවට තේරෙනවද ෆිල් කරන්න කොහෙද තියෙන්නේ කියලා නේද? ෆිල් කරන්න තියෙන දේවල් ෆිල් කරන්න. ඊට පස්සේ අපි මේ කැරි අවුට් එකේ මෙන්න මේ කොටසේ අපි කානෝ මැප් එක ගහලා සුළු කිරීම ගත්තා. සුළු කිරීම දෙක එකට දැම්මා. සර්කිට් එක ඇඳලා ඉවර කරනවා. මේක ලියාගන්න. සම්පූර්ණ ලියාගන්න. මෙහෙම ආවොත් ඒ කියන්නේ මෙහෙමයි මේක මෙහෙම හිතන්නකො ටක් ගාලා මෙහෙම අවස්ථාවක් එන්න පුළුවන් මේකෙදි විතරයි. ඒ කියන්නේ ආයි ඔයාට මෙහෙම ගානක් ආවත් ඔයා කරන්න තියෙන්නේ මේක විතරයි. මේක ඔයාට චෙස් බෝඩ් එකක් වගේ පේනවනේ. චෙස් බෝඩ් එකක් වගේ පේනවා. මම දැන් ඔයාට පෙන්නුවා එකපාරක් හරිද? මෙතන කළු වෙලා තියෙනවා, මෙතන කළු වෙලා තියෙනවා, මෙතන කළු වෙලා තියෙනවා, මෙතන කළු වෙලා තියෙනවා. මේ චෙස් බෝඩ් එක ගන්නෑනේ. නැද්ද? මතක නැද්ද? එතකොට මෙහෙම අවස්ථාවක් ආවොත් කරන්නේ මේ ප්‍රකාශනයේ තියෙන එකිනෙකට වෙනස් විචල්යන් ටික අනුපූරක රහිතව ගන්නවා. මොකද ඒ වචන ටික මොනවද? මේ ප්‍රකාශනයේ තියෙන විචල්යන් ටික අනුපූරක රහිතව ගන්නවා. වෙනස් විචල්යන් ඔක්කොම ගන්නවා. ඒ කියන්නේ මෙතන A B C තියෙනවනේ. ආ A ඩෑෂ් B ඩෑෂ් ඒ වැඩක් නැහැ. මේ හැම එකම තියෙන A B C නේ නේද? A B C තමයි හැම එකම තියෙන්නේ. ඒකට විචල්යන් තුනයි. ඒ කියන්නේ මේ ඉන්පුට් තුන ගැන මේ කියන්නේ. සරලව කියනවා නම් මේකේ තිබුණ ඉන්පුට් තුන XOR වලින් යන්නේ. හරි? මම මේ පරිපථයෙන් දාම් පෙන්නන්නම්. මේ ඉන්පුට් තුන XOR වලින් යන නිසා තමයි මෙහෙම වෙන්නේ. XOR වලින් යනවා නම් ගෲප් වෙන්නේ. හරිද? පැහැදිලිද කියන්න ළමයි? චැට් එකේ මට පොඩ්ඩක් කියන්න. මේක ලියාගන්න. මේක ලියාගන්න මේ ඉවුට් නැති කට්ටිය කොහොමත් ඔහොම ලියාගෙන යන්න. ඉවුට් tira කට්ටිය නම් print කරලා වැඩේ යනවා.
මේක බූලියානු නීතිවලින් සුළු කරලා පෙන්නනවාද කියලා අහනවා. මෙහෙමයි මොකටද බූලියානු නීතිවලින් සුළු කරන්න පුළුවන්? හරිද, මෙහෙම එකක් අපි සුළු කරන්න ට්‍රයි කරන්න නැහැ. ඒ කියන්නේ මම ඔයාලට දෙයක් කියන්නම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ළමයි අපි මේ තියෙන හැම පදයකම, මේ තියෙන පද තුන් පද කීයක් තියෙනවද, මේ මේවා තේරුම් ගිය නැත්නම් අතට ගන්න. ට්‍රික් කියන්නේ මේක, මේ පද තියෙනවා 1 2 3 4. හරිද, මේ පද හතරේ හැම එකම හැම විචල්‍යෙම තියෙනවා. මං කියන එක වාර තේරෙනවද? මම මුලින් ඕක කියලා දුන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ, මෙන්න මේක ගත්තොත් එහෙම AB ABC ABC dash. මේකේ තියෙනවද හැම එකම හැම පදයකම හැම විචල්‍යෙම? නැහැනේ. මෙන්න මේකේ මදි C. මේ මේව බෑ. හරිද, දැන් මේක ගත්තාම ඔයාලට පේනවා හැම එකම තියෙනවා. ඒ කියන්නේ සත්‍යතාවග්ගුකින් ගත්තොත් අනිවාර්යෙන් ඒක කානෝ මැප් එකකින් සුළු කරන්න පුළුවන්. මේක බූලියන් නීතිවලින් සුළු කරන්න යන්න එපා. සිලබස් එකෙත් එහෙම නෑ. ළමයි මේකේ අනිත් එක නම් සුළු කරන්න එනවා. මේකේ සම් එකේ එක නම් සම් එකේ අවස්ථාව බූලියන් නීතිවලින් සුළු කරන්න එනවා. මේක ලියා ගන්නකො. මේක ලියලා මට චැට් එකේ කියන්න. හරි කිය. අපි ක්විික් වැඩි කට්ටිය අම්මදසි කෙලින්ම බලාගෙන ඉන්නේ. මම පෑන අතර ගත්ත හැටි ලියලා 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 දැක්කා ලියන. ඒ හොඳයි, ඉතින් එහෙම හොඳයි. ඒ ලියලා ඉවරයි මම දන්න. මට හිතා ගන්න පුළුවන් ඔයාලා ලියලා ඉවරද නැද්ද කියලා. ඉස්සර ළමයි අපේ පන්ති ළමෙක් හිටියා. මේ දැන් මම අපේ පන්ති කියලා කියන්නේ මේ මං ගිය ටියුෂන් පන්ති එක. හරිද, ඒ ළමයා තෝරේ මට කලින් ලියන්න කොහොමද? මොකද හේතුව මම තව සාමාන්‍ය ඉක්මනටම ලියන්නේ. කියන්නේ මම ලියනවා කියලා කියන්නේ මම කැතරම ලියන්නේ. මම ඔය ලියනවා. හරි, උට ඔනේ මට ගාන හදන්න. මිනිහා කරන්නේ මොකක්ද දන්නවද? මේ ගාන හදනවා. එයාත් වැඩේක්. හරි, මේ ගාන හදලා මගේ දිහා බලාගෙන ගාන හදන. ගාන හදලා 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 කෙලින්ම පෑන අරගෙන බුක් කරලා ඩෙස්ක් එකට දින්දි. සද්දෙට දිනවා ඩෙස්ක් එක. ඒ මිනිහා ඉවරයි මට වඩා. මං ඉතින් මමත් ඊට දිනවා කියන ඩෙස්ක් එකට. හරි, මිනිහා ෆෝම් වෙනවා. ඊටසේ කෙලින්ම සර් ගණන් දෙනකොට ඩෙස්ක් එකට ගහන එක තමයි කරන්නේ. මම නම් ළමයි ටිකක් ඇද්දි වැඩි අතාරිනවා. මිනිහා එතකොට හිතනවනේ වැඩි මම දිනුම් කියලා. මං ගාන හදලා ඩෙස්ක් එකේ පෑන තියන්න තියෙන. අර මොකද කරේ? ටෝන් කරලා තියනවා. හරි, මට යා මතක් වෙනවා. එයා හැබැයි ළමයි මේ අන්න ඒ ළමයාත් පොඩ්ඩක් එයාගේ පොඩි කතාවකුත් තියෙනවා. මොකක්ද දන්නවද? ඒ ළමයි මගේ යාළුවෙක්. ඇත්තටම මගේ ළඟ හිටියේ. මේ එයාට ඕනේ හැබැයි මට වඩා ඉක්මනට ලියන්න. ඒක මට හොඳට තේරුණා. ලියන්න නෙමෙයි ගාන හදලා. හැබැයි ඒ ළමයා මුලදී හොඳටම වැඩ කරා. පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද වැඩි හොඳට මනා ගත්තා. පිරිමි ළමයි. ඒක අනා ගන්න හේතුවත් මොකද්ද? හෝමෝනල් ප්‍රශ්නයක්. එහෙම අනා ගන්න හේතුව මේ මොකද්ද? නැත්තම් එහෙම මේ විභාගේ ලියා ගන්න හොඳට මේ හෝමෝනල් ප්‍රශ්නයක් ඇවිල්ලා මේ ටක් ගාලා එයාට ඒ ලෙවල් ලියා ගන්න වෙද්දි සම්පූර්ණ ට්‍රැක් එක පැන්න. හරි, මේක ලීලිවරද? හෝමෝනල් ප්‍රශ්නයක් ලෙඩක් නෙවෙයි. හෝමෝනල් ප්‍රශ්නයක් දෝනි දෝනි කේස ගෑල්ලා මේ කම්. ඒක යවල දැන් ලෙඩක් කියන්නේ මම නිකන් හෝමෝන වැඩියෙන් ශාක වෙලා. ඉතින් එතකොට ටක් ගාලා වැඩි වැරදිලා කොහොමරි වැඩි ට්‍රැක පැන්න ඔල්ලයි. හරි, ලීලි වරයිනි. හරි, ලීලි වරයි. නෑ ළමයි, මගේ හෝමෝනල් ප්‍රශ්න ඇති නෑ. මගේ හෝමෝනල් ප්‍රශ්න ඇති බලන්න ළමයි. අද ඔයාලට උගන්වන්න වෙන්නේ නැහැ. හරි, වැඩේ හරි. දැන් මේ කතාව ඉවරයි. දැන් මං එනවා මොකක්ද දන්නවද? දැන් මං එනවා මෙන්න මේකේ අවුට්පුට් එක ගන්න. මෙන්න මේකේ SOP මොකද්ද? කැරි අවුට් එකේ SOP එක ගන්න යන්. හරි, බලමු මේකේ එක තියෙන අවස්ථා මොනවද? මෙන්න මේක, මෙන්න මේක, මෙන්න මේක සහ මෙන්න මේක. බලමු මේකේ ගත්තොත් එහෙම මේ තියෙන්නේ A dash BC. A dash BC මෙතනක් තියෙන. A dash BC plus හරි මෙතෙන් දෙනවා. මෙතන මොකක් තියෙන්නේ? A B dash C. මේ තියෙන්නේ A B dash C.
මේ තියෙන්නේ A T dash C. දැන් මේක ගත්තොත් එහෙනම් මොකද්ද? A T C dash. මේ තියෙන්නේ A B C dash. හරිද? ඊට පස්සේ එකතු කරේ මම පල්ලෙහාට ගත්තා. මේක ගත්තහම මොකද්ද? ආ මේක A B C. හරි. ඒක ගත්ත ඉතින් තේරුණාද කියලා පොඩ්ඩක් කියන්න බලන්න. ඒක ගත්ත ඉතින් තේරුණාද? සෙට් එක කියන්නේ හරි. ඔන්න එතකොට දැන් මම මේකෙන් මෙන්න මේ තීරුණ දාලා SOP එක ගත්තා. දැන් මොකද කරන්නේ? මම මේක ආයි කවුණු මැප් එකකට දාලා සුදු කරනවා. මේක ළමයි සුදු වෙනවා. මෙන්න A B C. හරිද? බිඳුවයි 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 එකයි 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 බිඳුවයි. මෙතෙට බිඳුවයි. හරි. දැන් මොකක්ද කරන්නේ? ඔන්න දැන් මං ඉස්සෙල්ලා වගේ ආයි බිඳුවක් කලා ගන්න එන්න ඔයාලා බලන් ඉන්න. හරි. මෙතන මොකද්ද මේ තියෙන්නේ? බිඳුවයි එකයි එක. හරිද? බිඳුවයි එකයි එක කියන්නේ මෙතන. මේ තියෙන්නේ එකයි බිඳුවයි එක. එකයි බිඳුවයි එක කියලා කියන්නේ මෙතන. මේ තියෙන එකයි එකයි බිඳු. එකයි එකයි බිඳුව කියන්නේ මෙතන. මේ තියෙන එකයි එකයි එක. මෙතන. ඒ පාරන හරි. හරි. වැඩේ තේරුණානේ. ළමයි මේක ගෲප් කරන්න පුළුවන් නේද? මට පුළුවන් ද බෑද කියන්න. ගෲප් කරන්න බෑ කිව්වොත් නම් ඩට් එක කඩා ගන්න වෙන්නේ මේක නම්. බොරුවට අහන්න ඕනේ නැහැ ගොම් ප්‍රශ්න. ගෲප් ගන්න පුළුවන්. සටපට සටපට ගාලා එනවා. හරි. දැන් මොකක්ද කරන්නේ? මේක ගෲප් කරන්න පුළුවන්. ඔයා දන්නවා අපි ගෲප් කරද්දි බලන්නේ වැඩියෙන්ම දැන් මේක ළමයි අටක එකක් නේ. ආ අටක එකක් නම් අපි අටකටම ගෲප් කරන්න පුළුවන්ද කියලා බලන්න. බෑනේ. අටක් නෑ හතරයි නේ තියෙන්නේ. නැත්තම් හතරකට බලන්න. හතරකට ගෲප් කරන්න බෑ. වාට තියෙන හැඩෙන් තේරෙනවා එහෙම බෑ කි. ආයි තියෙන දෙකේ. දෙකේෙන් ගෲප් කරගන්න පුළුවන් ඔක්කොම නේද? ආ බලමු. දෙකේෙන් ගෲප් කරාම අපිට පුළුවන් මෙන්න මුන් දෙන්න එක ගෲප් එකකට දාන්න පුළුවන්. ඊට පස්සේ මුන් දෙන්න තනි වෙනවා. තනියෙන් ගෲප් කරන්න බෑ. මොකද හේතුව ඒකට නීතියක් අපි කියලා දුන්නා මේ වෙද්දි. ඒක නිසා අපිට මේකත් දෙකේ එකකට සහ මේකත් දෙකේ එකකට ගන්න වෙනවා. එතකොට මෙන්න මේ මැද ඉන්න එක මොකද්ද වෙන්නේ? මැද ඉන්න එක මෙයාටයි මෙයාටයි මෙයාටයි. නිකන් හිතන්න ඔය පන්ති ගෑල්ලම ඉන්නේ. මෙයත් කැමති මෙයත් කැමති මෙයත් කැමති මේ ගෑල්ලම. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේකත් උනට පහු වෙනවා. අන්තිම සීන් එක වෙන්නේ හරි. එතකොට මේකේ මෙයා ඒ කියන්නේ අපිට පුළුවන් එකක් තව ගෲප් වලට එන්න. ඒ කියන්නේ එක එක අගයක් වුණාට එයාට ගෲප් ඕන තරම් ගානක් ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මට දැන් ළමයි ගෲප් කිරීමේ නීති දැන් නම් ඇත්තටම ගෲප් කිරීමේ නීති අපි 9ක් කතා කරලා 9 කියලා දෙන්න වෙලාවක් නෑ මෙතෙන්දී. හරි. කියලා දීලානේ තියෙන්නේ. හරි. ලොකු වෙලාවක් වෙන් කළා ඒවා කියලා දෙන්න. දැන් මම මේ ගෲප් තුන ගන්නම්. මෙන්න G1 G2 මම මේකට ගන්නම් G3 කියලා. එතකොට මෙන්න G1 plus මෙන්න G2 plus G3 කියලා ලියන්නම්. හරිද? G1 ගත්තහම මොකද ആയിද මේ G1 කියලා කියන්නේ මෙන්න මේ ගෲප් එක. ඒ කියන්නේ මෙන්න මෙයා. මෙයා ඇවිල්ලා මොකද? මේ තියෙන්නේ A dash B C. A dash B C. හරිද? ඊට පස්සේ මේ කවුද A B C නේ? ඒක ඔයා දන්න. A B C. plus group 2 එක ගත්තහම මෙන්න මෙයා. මේකේ මේ ඉන්නේ කවුද? A B dash C. මේ ඉන්නේ A B C කියලා ඔයා දන්න. ඊට පස්සේ group 3 එක ගත්තහම මේ කෙලින් තියෙන එක මේ තියෙන මොකද්ද? A B C dash මෙතන ABC dash මෙතන ABC. හරි. දැන් ළමයි මම මේකේ වෙනස් ඒවා කපලා දානවා. මේක මෙතන කපලා දාත හැකි. මේක මෙතන කපලා දාත හැකි. මේක මෙතන කපලා දාත හැකි. නේද? එතකොට එනවා BC plus AC plus AB. එතකොට මේක SOP ප්‍රකාශනයේ මේක මට කියන්න මෙතන නිකන් තේරුණා අවුලක් නැහැ කියන කටි රීසන් කරන්න. රීසන් කරන්න කො 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 කො. හරි. එහෙනම් ළමයි ඔයාලට මේක පුරව ගන්න පුළුවන්. හරිද? පුරව ගන්න පුළුවන් සහ අනිත් කට්ටියට මේක ලියා ගන්න පුළුවන් යටි. ළමයි මේ ටියුට් එකේ තියෙන කට්ටිය නම් පොඩ්ඩක් මේ විස්තර කරලා තියෙන්නේ. මට ටියුට් එක නැති නිසා මුලින් අපු ළමයින්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක ගැන ගණන් ගන්න එපා.
මේක ලියාගන්න. හරි. දැන් ඉතින් හාෆ් පැඩ් එකේ හාෆ් පැඩ් නේ ෆුල් ඇඩ් එකේ සර්කිට් එකක් අඳින්න තියෙන්නේ. ස්ටාර් ලැච් එකේ හැබැයි අපිට නැන්ඩ් එක විතරක් පුළුවන් වෙයි දන්නෙත් නැහැ. ගොඩක් කලා යනවා නේ වැඩේට. අනේ අපිට බෑග් එකම අරක්තර කරන්න පුළුවන්. අද ඉවර කරගන්න ඕනේ පාඩම. මේ ඉවරයිද? පිට්ටමාන් ඉවරයි. ඉවරයි කියලා ඉවරයි ඉවරයි. ආහ ඉවරයි. මට ළමයි මෙතන ඉස්සරහින් යන්න නැතුව ඉන්නම් බෑනේ. මං ඉතින් මෙහෙට එහෙට යනවා. ආයි මෙහෙට යනවා. ආයි මෙහෙට. ඒ හැටි ගණන් ගන්න. මොකද මම මේ එළියට ලයිට් යාම වාඩි නිකන් නිකන් අවුල් වගේ නේ. මං නෑ වගේ නේ. නිසා මම මෙතෙන් ලයින්. ඒක ඉවරයි නේද? මං ඔය අර තාම ඉතින් 2027 ළමයි පාට පාට පෑම් භාවිතා කරලා නේද? හැඩ කරලා අඩි රු තියලා තාම ගහන කාලේනේ. ඔව් හරිය. හරි වෙලාව ඇති. එහෙනම් මං යනවා සම්පූර්ණයෙන් මේක මකන්න. ළමයි මේකම සම්පූර්ණයෙන් මකනවා. මේ ටික ඔක්කොම මකලා දානවා. මොන හරි පොඩි හරි අවුලක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මට බස් චැට් එකේ කියන්න පොඩ්ඩක් මකන්න එපා. සම්පූර්ණ මකන්න හදන මේක. පිට පිට. හා හරි. වැඩේ හරි. එහෙනම් මකනවා. මාතෘකාවත්මක වන ඉතින් බෑනේ කර කවන්නේ. ළමයින්ට ඉස්කෝලේ පටන් ගත්ත නේද? 24 ළමයින්ට ඔබ කියනවා 24 ඉස්කෝලේ පටන් ගත්තද? පටන් ගත්ත නේ. ඔව් 24 පටන් ගත්ත නේ ඉස්කෝල. හරි ඉස්කෝලේ යන්න. කියන්නේ ඔව් නේ. අපේ ඉස්කෝලේ පටන් ගත්ත මේ ඉස්කෝලේ යන්න. මොකද දන්නවද පාඩ? ඔයා දැන් මම කියන්නේ ලංකාවේ ඉන්න ළමයින්ට මං කියන්නේ රටවල ඉන්න ළමයින් නෙමෙයි. රටවල ඉන්න ළමයින්ත් ඉන්නා නේද? ලංකාවේ ඔය ඉස්කෝලේ ගියත් මම මේ මම්මේ මේ දෙක පාට දඩ විචනයක් කම් වෙද්දන්න ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් උඹලට කෙරෙන්න තියෙන කියන්නේ බෑ මම. ඔයා කොහේ ඉස්කෝලේ ගියත් ඔයා විභාගේ ලං වෙන අන්තිම මාස 6 7 වගේ ඉස්කෝලේ යන්න තියාගන්න එපා. හරිද? يعني ඒකවා තනියෙන් වැඩ කරන්න තියාගන්න. ඒ නිසා දැම්ම වැඩ ටික සහ වැඩ ටික කරගෙන යන වෙනම කතාවක්. ඉස්කෝලේ යන්න දෙ. يعني ඉස්කෝලේ යන්නේ කී ආතල් එක දැන් ගින් ගන්න. දැන් ගිහිල්ලා එදිනෙදා වැඩ ටික ෂේප් එකේ කරගෙන යන්න. හරිද 24 නේ. ඉතින් මෙහෙම කල් නෑ. තව මාස ටිකක් යන්නකෝ. 23 රිවිෂන් එක විතර කරනවා ඕගොල්ලෝ යන්න. එතකොට යන්න පුළුවන් බලන්න. හරි. දැන් මම ප්‍රකාශන දෙක ගන්නම්. මේ දෙන්නේ සම් SOP එක. සම් එකේ SOP ප්‍රකාශනය ඇවිල්ලා A XOR B XOR අපි ගමු carry out එකේ SOP එක ගත්තොත් ආවේ AB AC BC. මෙහෙම තමයි කොහොමද තෙන්නේ. මේක එහෙට මෙහෙට වෙලා ඇති. එහෙම නේද ඇවිල්ලා තින්? මේක එහෙට මෙහෙට වෙන්න පුළුවන් ඈ. අපි ඉස්සෙල්ලා ගත්තී මං හිතන්නේ එහෙට මෙහෙට වුණා. එහෙට මෙහෙට වුණාද? අවුලක් නැහැ නේ. මේකමයි තියෙන්නේ. කලින් ගත්ත දෙකමයි තියෙන්නේ. හරි. දැන් ළමයි මොකද කරන්නේ? මං ඔයාට දැන් ඔය කියුට් එකේ තියෙන කට්ටියට නම් ළමයි මේ 26 වෙනි පිටුවේ පූර්ණාකරණේ පරිපථයේ පහත පරිදි වේ කියලා කියනවා.
අන්න එතන ඇඳ ගන්න තියෙන්නේ. මෙතන එන්නේ මෙහෙම. මේ තියෙන්නේ A, මේ තියෙන්නේ B, මම මේ පරිපථයන් දින්න යන්නේ A B C. හරිද? ගත්තා. මම මුලින්ම ගන්නම් මෙන්න මේ පළවෙනි ප්‍රකාශනය සාදාලා පරිපථ කෑල්ල. මෙන්න ගත්තා. A අරන් ගියා. B අරන් ගියා. C අරන් ගියා. ඇරියා. X වාරේ. හරිද? මේකෙන් එළියට එද්දි මොකක්ද එන්නේ? මේ තියෙන්නේ සම් කියන එක. මේ පරිපථය. ඊට පස්සේ ආයි මෙන්න මේ කැරි අවුට් කියන එක පරිපථ කෑල්ල අඳින්න තියෙන. ඒ කියන්නේ කෑල්ලක්. මේ තියෙන්නේ මේ දෙකම සම්පූර්ණ එක පරිපථයක මං අඳින්න. හරි. එතකොට මේකේ පළවෙනි එක තියෙනවා A B එක මොකක්ද වෙලා තියෙන්නේ? AND එකක් තියෙන්නේ. ඊට පස්සේ A C එක ඊට පස්සේ BC එක. හරිද? මේ AND gate තුනක් තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? O gate එකකින් එකතු වෙලා තියෙන. ගත්ත O gate එකක්. මොකද වෙන්නේ? මේක වෙන්නේ. හරි, මේක මොකක්ද තාත්තා කියන්නේ? හරිද? ළමයි මේක තේරුණාද කියන්නේ? දැන් ලගේ එක. හරි. මේක තේරුණාද කියලා කියන්න පොඩ්ඩක්. දැන් මේ මුකුත්ම කරේ නැහැ. හරිද? මුකුත් වැඩි දෙයක් කරේ නැහැ. වැඩි දෙයක් කරේ නැහැ. මේ තියෙන ප්‍රකාශන දෙකට එකම එකේ ඇඳා පරිපතේ. හරිද? එතකොට මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ෆුල් ඇඩේ. ඉවරයි. මේ තියෙන්නේ ෆුල් ඇඩේ. මේක තමයි ෆුල් ඇඩේ පරිපතේ. මේක වැඩ කරන්නේ කොහොමද දන්නව? මේ තියෙන්නේ ෆුල් ඇඩේ පරිපතේ. දැන් ඔයා ඔන්නම් මෙහෙම කරලා බලන්න. හරිද? දැන් ඔයා දන්නවා, දැන් මං එළිය කරලා පෙන්නන්නම් ඈ. බිංදුවයි බිංදුවයි එකයි කියලා අපි ගමු. නැහැ. අපි ගමු කර බිංදු තුන එක. එකයි එකයි එක. එකතු කිරීම ගත්තොත් එහෙම ඔයා දන්නවා ප්‍රතිඵල විදිහට එන්නේ එකයි එකයි කියන්නේ. හරිද? දෙකටම එක එන්න බෑ. දැන් ඉතින් මේකට ඔයා දාලා බලන්න. තුනට එක. මෙතෙන්ට එක දාලා මෙතෙන්ට එක. මෙතෙන්ට එක දාලා මෙතෙන්ට එක දාලා මෙතෙන්ට එක දාලා බලන්න. ඒ වානු පළවෙනි එකේ එකේ තුනම ගියාට පස්සේ හරිද? මේ එකේ තුනම තියෙදි ළමයි සම් එකෙන් එක වෙනවා. ඒකවා දාලා බලන්නේ. ඊට පස්සේ මොකද වෙනද වෙන්නේ? ආයි මේ වරහත් එකේ වණ යන්නේ. එතන මොකද එක් වරක් එක එකයි එක් වරක් එක එකයි එක් වරක් එක එක නිසා මෙතන එක වෙනවා. ඕ ගේට් යන නිසා මෙතන එක වෙනවා. එතකොට කැරි අවුට් එකත් එක. හරි. මේ මේක ළමයි ඔයාට සත දාගුක දාලා බලන්න වෙනවා. මං කිව්වා මේ දැන් අනේ මට ආයි කරන්න වෙලාවක් නැහැ. දැන් x වාර එක ඉන්පුට් තුනක් එනවා නම් එහෙම අපි කොටස් දෙකකට කඩලා හදන්නේ. මට ඒක කියලා දෙන්න ඕනේ කියන කට්ටිය ඉන්නවා නම් කියන්න. නැත්තම් ඔයා මේක ගැන වැඩි හිතන්න එපා. මේක තමයි පරිපතිය. අවුලක් නැහැ නේද? අවුලක් නැහැ නේද? මේක ඇඳ ගන්න. ෆුල් ඇඩ පරිපතේ. මේ මොකක්ද අවුලක් තියෙනවා ගහන්න පුළුවන්. අවුලක් තියෙනවා ගහන්න ළමයි. මම මේ අයින් වෙලා ඉන්නේ ලියන්න. මේක ලියා ගන්න. ගන්න.
තේරුණාද? ඔන්න ඔය ෆුල් ලෙඩ ඉවරයි. දැන් මට තව එක දෙයක් තියෙනවා දින්න. මට කමෙන්ට් එකක් ඕන. ෆුල් ලෙඩ තේරුණා. දැන් සරලයි. අපි බිට් තුනක් එකතු කරන්න ගියා. බිට් තුනක් එකතු කරන්න නම් අපි ඒකේ ප්‍රායෝගික ප්‍රශ්නයට විසඳුමක් විදියට අපි සත්‍යතාව අගුවක් ගැහුවා. සත්‍යතාව අගුවේ තිබ්බ අවුට්පුට් එකට SOP ප්‍රකාශන දෙක ගත්තා. ඒක සුළු කරලා ගත්තා. ඒ සුළු කරලා ගත්ත එක තනි පරිපථයක ඇන්ද. නේද? තනි පරිපථයක ඇන්ද. එතකොට මෙන්න තියෙන පරිපථ. මෙන්න ෆුල් ඇඩ්. මොකද කියන්නේ? 24 එකකින් ඕනේ. ම තේරුණානේ. පියෝස්ලින් හිතන්න එපා. පියෝස්ලින් අපිට අඳින්න බලු. පියෝස්ලින් හිතන්න එපා. මේක අඳින්නේ මේ. හරිද? මේක ලියලා ඉවරද? ඇඳලා ඉවරද? ඔවුනේ. මම මේ උත්තර දෙන්නේ කාටද දන්නවද? ඔෂාන්ට. ද තමයි සිද්ධිය තේරුණේ. හරිද? දැන් ඉතින් මෙහෙමයි. දැන් ඉතින් මම පොඩ්ඩක් ආගේ නෝට් එක බලා ගන්න. වැඩේ හරි. දැන් ඉතින් මෙහෙමනේ තමයි. දැන් මේක තේරුම් ගන්න මේ. මේක මම දන්නවා කාටවත් තේරුන්නේ නැහැ කියලා. මම මේ නිකන් කියන අලුත් ළමයට. මේක තේරුම් ගන්න ඔයා කොහේගේ දේවල් දැනගෙන ඉන්න ඕනේ දන්නවද? ඔයා ගේට් වලින් මොකද වෙන්නේ කියලා දැනගෙන ඉන්න බෑ. ඒවා අපි කියලා දුන්නා. හරි දෙක්ස් වල ගේට් ඒවා. දැන් සරල දේවල් හරි දේවල් නම් අතින් කියලා ගමු. ඊට පස්සේ SOP ප්‍රකාශනය කියන්නේ මොකක්ද? හරි කානෝ මැප් එකක් සුළු කරගන්නේ කොහොමද? ගෲප් කරගන්නේ කොහොමද? හරිද? ඒ දේවල් දන්න ළමයි ඉන්නේ. දැන් කියන්නේ අපේ ළමයි ඔක්කොම දන්නවා. හරි. එතකොට ඒ දේවල් දැනගෙන ඒ තිබ්බ පොඩි 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 දැනුමෙන් තමයි මේක දැන් කම්ප්ලීට් පුළුවන්. හරි. මේකෙන් ඔයා දේවල් ටික ගිනන ගත්තා. හරි. මේකෙන් ඔයා අර අමුතු ආපු අර චෙස් බෝඩ් එක වගේ කන්ෆිගරේෂන් එක ගිනන ගත්තා. ඒක XOR එන්න කියලා. හරි. ඊට පස්සේ ඔයා ප්‍රකාශන දෙකක් එකම පරිපථයක අඳින්න පුරුදු වුණා. මෙන්න පරිපථයක ඇඳලා එකම පරිපථයක. එතකොට මම පොඩි ගෙස් කිරීමක් කරනවා. හරිද? මේක මෙහෙම දෙයක් තියෙනවා. හරි. මේක ගෙස් කරා ළමයි මම 2022 ඒ ලෙවල් වලට. හරිද? 2022 ඒ ලෙවල් වලට ළමයි ගෙස් කරා. මොකද හේතුව 2019 ඉඳලා සිලබස් එක ආවේ අලුතෙන්. 19 20 21 22 කියන විභාග හතරක් දැන් ගිහිල්ලා ඉවරයි මේ වෙද්දි new syllabus. හරිද? එතකොට ආ 23 ලියන්නේ පස්වෙනි කට්ටිය හැටියට. එතකොට මේ ෆුල් ඇඩර් කියන එක දැන් ළමයි ලොජික් ගේට් වලින් අපිට ලොජික් ගේට් පාඩමෙන් සම්පූර්ණ ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මේ පාඩම අපි මාස දෙකකින් ඉවර කරලා තියෙන්නේ. සම්පූර්ණ ප්‍රශ්නයක් එනවා. අපිට ප්‍රශ්න කරන්න ඕනේ. ඉස්සරහට ප්‍රශ්න කරමු. හරිද? තව ප්‍රශ්නයක් එනවා. හැබැයි දැන් ප්‍රශ්න එන්න පුළුවන් ආකාර ටිකක් තියෙනවා ළමයි. මම මේ දැන් 23 ළමයින්ට ඔක මතින් ඉතින් එහෙනම් මම පයිප්ලාස් එකද කියලා දෙන්න. ඒක නිසා වැඩි හිතන්න එපා. 24 ළමයි නිකන් අහගන්න. නිකන් තේරෙන්න අහගන්න. දැන් ඔය සෙකන්ඩ් එකේ එන ලොජික් ගේට් ප්‍රශ්න එන්න පුළුවන් ආකාර දැන් ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ ඒක එන්න පුළුවන් ආකාර ඔක්කොම මේ වෙදි දීලා තියෙන මේ අවුරුදු 4ට සහ මේ ඔක ළමයි මේ අවුරුදු 4ට විතර නෙමෙයි කලින් ඉඳලම තිබ්බනේ ලොජික් ගේට් එක ලොකුවට වෙනස්ුන්නේ නැහැ 2007 ඉඳලා තිබ්බා. හරිද? එතකොට අර එන්න පුළුවන් ඔක්කොම අහලා තියෙන මේ වෙදි ලොජික් ගේට් එකෙන් එන්න පුළුවන් ඔක්කොම අහලා තියෙන කොච්චර දුන්නත් අර කලින් අහපු වගේ එකක් තමයි දෙන්න පුළුවන්. දැන් සරලව 2021 දුන්නත් කලින් අහපු වගේ එකක් 22 ත් හරි සිම්පල් එකක් දුන්නා. හරිද? හැබැයි මං කියන්නේ හදිසිය සීමක් ආවොත් මොකද යනවද වෙන්නේ? ඔයාට කෙටි වචනකින් දෙයි මොකද්ද? බිට තුනක් එකතු කිරීමට අදාළ පරිපථය සත්‍යතාවකුවක් ඇන්ද පරිපථය නිර්මාණය කරන්න. කානෝ මැප් අඳින්න දීර්ඝව ඇදලා 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 සම්පූර්ණ ෆුල් ඇඩේක ඔයාට ෆුල් ඇඩ නොකිය සෙකන්ඩ් පේපරේ ප්‍රශ්නයක් ඉදිරි. හරිද? මේක මාක් එකක් මේමයයි. මේ අනුමානනය වගේ. අනුමානනය මම සිලබස් එකම ගන්නවා. හරිද? මම කියලා දෙන්නේ අනුමානනය. ඇනලයිස් කරේ. ඒ කියන්නේ මේ අවුරුදු දෙකේම ඇවිල්ලා නැත්තම් මේ අවුරුදු එන්න පුළුවන් කියන එක ඕන පූර්වෙට කියන්න පුළුවන්. මමත් ඒවයි කියන්නේ. මම බොරුවෙක් නෙවෙයි. බොරුවෙක් ගලන්නෙත් නෑ අම්මා නම් කියනන්න. ඒක අවුල නෑ. තාමත් බොරුවා. අපි අම්මලා. අපි ඒ වුණාට මේ අර අනුමාන කරනවා කියලා කියන්නේ ළමයි රෑට නිින්දෙන් පහළ වෙන ඒ එහෙම ඒවා මට නෑ. මට පහළ මට රෑට නිින්දෙන් ළමයි ලොකු කන්දකින් පල්ලෙහාට වැටෙනවා වගේ දේවල් තමයි මට වෙන්නේ. හරිද? එතකොට මට මේ පාර 23 පේපරේට ෆුල් ඇඩ එනවා කියලා එහෙම දෙවියා කියලා කියන්නේ. හරිද? ලොකු කන්ද වලින් පහළට වැටෙනවා, අලියෝ පල්ලනවා, වලස්සු පල්ලනවා. හරිද? මේ වගේ දේවල් වෙන්නේ. මේ ඒක නිසා එහෙම නෑ. හැබැයි මම ඇනලයිස් කරලා කියන මේ පාර මේක විතරක් සම්පූර්ණ වෙන්න පුළුවන්. මම මේ වගේ ප්‍රශ්නයක් හදලා දෙන්නම් ඉස්සරහට ගෙස් කරලා. 23 උන්ට කියන්නේ 23 නාවත් 24 එනවා. හරිද? 23 නාවත් 24 එනවා. හරිද? හැබැයි ඕක ළමයි එක පාරක් හරි කියනවා. හරි. වැඩේ හරි.
ඒකනම් සිරාම කතාවල මටත් එහෙමයි. ඔහුලා හරි මේක ඉවරයිනේ. දැන් මං එනවා මේක මකනවා. දැන් ළමයි මේ ඔයාලට මතකද මේ හාෆ් ඇඩර් දෙකකින් ෆුල් ඇඩර් එක හදන්න පුළුවන් කිව්වා. ආ. ඊ මොකද්ද? හාෆ් ඇඩර් දෙකකින් ෆුල් ඇඩර් එක හදන්න පුළුවන්. ළමයි ඊළඟ පරිපතේ මං ඔයාලට කියනවා. දැන් ඔයා ෆුල් ඇඩර් ඉගෙනගෙන ඉවරයි. මෙන්න පරිපතය. අනිත් එක පූර්ණ ආකලකය. අර්ධ ආකලක. දෙකක් භාවිතයෙන් නිර්මාණය. මේක තමයි ඊළඟ මාතෘකාව. ළමයි ඔයාලට ටියුට් එක අතේ තියලා කට්ටියට නම් මේ වෙද්දිත් ඒක print කරලා තියෙන්නේ. හරිද? print කරලා දීලා තියෙන්නේ. හැබැයි ඒක සම්පූර්ණ ඔක්කොම ටික print කරලා දීලා තියෙන්නේ ඒ ටික. මං ආයි board එක එකපාරක් අඳින්නම්. මෙන්න මේමයි වෙන්නේ. ළමයි දැන් half head දන්නේ නැති අයට පුදු සරණයි. ඒක ගැන ගණන් ගන්න එපා. හරිද? half head එක වෙන්නේ මෙන්න මෙහෙම. හරිද? half head එකේ SOR එකක් තියෙනවා. ඒකට AB කියලා input දෙකක් යනවා. හරිද? දැන් මෙහෙමයි. දැන් මෙතන ඉන්න පුළුවන් දන්නේ නැති අය මං හිතනවා තේරුම් ගන්න ඇති කියලා. ඒක ගණන් ගන්න එපා. මෙන්න XOR එක ආවා. ඊට පස්සේ AND gate එකකින් යනවා. මේ තියෙනවා දන්නවා මොකද්ද? මේ තියෙන half වැඩ පරිපථය. මේ තියෙන half වැඩ පරිපථය මෙතෙන්ට එනවා sum එක, මෙතෙන්ට එනවා carry out එක. මේ තියෙන bit දෙකක් එකතු කිරීම එක. මේ half වැඩ එක දන්නේ නැහැ ඉගෙන ගන්න. මේ වගේ තමයි half වැඩ. මේක සම්පූර්ණ කියලා දුන්නා. හැබැයි මේක වෙනසක් වෙනවා. දැන් half වැඩ එකක් ඇන්දනේ. හරි මම තව half වැඩ එකක් මෙහෙරින් අදින්න. මේකේ මෙන්න මේකේ ඉන්පුට් එක මේක ඇතුලට යනවා. මෙතනින් තමයි C ඉන්න කියන්නේ. මේ කැරි අර බිට් එක මේ මොකද C බිට් එක. මේ කැරි එක නෙමෙයි C බිට් එක. ABC කියන එක. හරි. ඊට පස්සේ වෙන්නේ මෙන්න මේකයි මේකයි I and gate එකකින්. ඊට පස්සේ මෙන්න මේ දෙක O gate එකකින්. එතකොට මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා සම්. මේ ළමයි අර පරිපථේම තමයි කලින් ඇන්දේම තමයි. ඒ කලින් ඇන්දේම තමයි. හැබැයි මේ විදිහටත් ඒක අඳින්න පුළුවන්. හරිද? එතකොට මේක half වැඩ දෙකකින් හැදලා තියෙන මේ තියෙන එක half වැඩ එකක්. මේ තියෙන එක half වැඩ එකක්. මේ තියෙන්නේ තව half වැඩ කොටස. එතකොට ඒකට වැඩි වෙලා තියෙන මොකද්ද? මෙන්න මේ O gate එක විතරයි. half වැඩ දෙකක් එකතු කරලා හදන එක තමයි මේ තියෙන්නේ. මේක ළමයි වාට කිසිම විදිහක මේ මේකේ සමීකරණයක් මුකුත් ඉගෙන ගන්න දෙයක් නැහැ. මේ රූපේ දැනගත්තා නම් ඇති. හරිද? මේ රූපේ දැනගත්තා නම් ඔයා ඇති. හරිද? වෙන කිසිම දෙයක් දැනගන්න දෙයක් නැහැ. පූර්ණ ආකාරකේ අර්ධ ආකාරක දෙකක් එකතු වෙන්නේ නිර්මාණය කරන්න මෙන්න මෙහෙමයි. මේ half වැඩ දෙක තිබ්බා. half වැඩ දෙකේ මොකද කරන්නේ? half වැඩ දෙකේ මේ තියෙන AND gate දෙකෙන් එන එක O gate එකකින් හරියම carry out bit එක එනවා. ඊට පස්සේ මේකේ sum එක මේකට input එකක් විදිහට දීලා C එකත් එක්ක මෙතනින් එනවා. මොකද්ද? sum එක. මේක පැහැදිලි කට්ටිය රේසන් කරන්න. ළමයි ඔන්න ඉවරයි half pad. මේ full pad ඉවරයි. half pad දෙයක් එක්ක ඉඳා ඉවරයි. full pad ඉවරයි. ළමයි ඊළඟ එක තමයි සෙල්ලම තියෙන්නේ. හරි අවුලක් තියෙන කෙනෙක් ඉන්නවනම් chat එක දාන්න පුළුවන්.
තමයි මොකද්ද අහන ප්‍රශ්න අහන්න. ඕ මේ ඇන් දෙක මතකෙන් අදින්න පුළුවන් නම් ඇති. අනේ තමයි ප්‍රශ්න අහන්න. මං කාගෙවත් ප්‍රශ්නයක් මගාර ඉන්නේ. මේක ඇඳලා ඉවර කරලා කියන්න. ටිකට් එක අතේ තියෙන හැටි මේක අඳින්න දෙයක් නැහැ. නිකන් හුරු වෙන නිකන් කොහෙන්ගෙන ඇඳ ගන්න ඕනේ. ටිකට් එක තියෙන හැටි ඇඳලා තියෙන. හරි. වැඩේ ඉවරයි. එහෙනම් සාර්ථක ලෙස අපි මොකක්ද ඉවර කරේ? සාර්ථක ලෙස ෆුල් වැඩේ ඉවරයි. හරිද? ෆුල් වැඩේ ඉවරයි. එතකොට අපි ෆීඩ්බැක් ලූප් කතා කරලා ඉවරයි. හාෆ් වැඩේ ඉවරයි. ෆුල් වැඩේ ඉවරයි. SR ලැච්. ඔයාලට ඕගොල්ලෝ ෆීඩ්බැක් කියලා කියනවා. SR ලැච් එක ගන්න නෑ යන්නේ. SR ලැච් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් මෙහෙමයි මේකේ තිබ්බනේ මේක. මේක නම් ලේසි මන් දකින්න විදියට. මට පොඩි කමෙන්ට් එකක් ඕන හැමෝගේම ඕන. හරිද? මම දැනගන්න. චැට් එකේ දාන්න මේක ලේසි කියන කට්ටිය එකත් අමාරුයි කියන කට්ටිය පොඩ්ඩක් හරි අමාරු වුණා කියන කට්ටිය දෙකත්. හරිද? මධ්‍යස්ථයි කියන කට්ටිය තුනත්. මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනේ. ලේසි අමාරුයි මධ්‍යස්ථයි. මම හිතපු තැනට ඇවිල්ලා තිනවා. සාමාන්‍යයෙන් ළමයි 15ක් 20ක් විතර වෙන්නේ එක දැම්මා. හරිද? එතකොට දෙක එක්කෙනෙක්ව දැම්මේ නෑ. හරි බලන්න ආයෙත් එනවා මම බලන්න. දෙක කවුරුත් දැම්මේ නෑ. හරිද? තුන දාපුවා හිටියා. හරිද? මැදස්තයි කියන කට්ටිය. හරි. ඒක ළමයි. හරිද? ඒක අවුලක් නෑ. හරිද? ඒක වෙන්න පුළුවන් දෙයක්. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක මැදස්ත දැනන. හරිද? ඒ කියන්නේ මෙන්න මේකත් හිතා ගන්නකො ළමයි. දැන් මම මේක වකන්නම් ඈ. මේක මැදස්තයි කියන්නේ මේ. දැන් මට මෙහෙම කියන්නේ. දැන් මම ඔයාලා මං ගැන දන්නවනේ. මං ගැන දන්නවා. මම අයිලන්ඩ් රෑන්ක් එකක් ගැව්වා. 3.65 බින්දෝ. ඒක දන්නවනේ. හරි දන්නේ නැති කෙනෙක් නැති වෙයි මං හිතන්නේ. කොහොමද? දන්නවනේ. ලංකාවේ 10 වෙනියුණා ඒක හරි. මටත් ළමයි. ඒ කියන්නේ මොවත් හරි සාමාන්‍ය බුද්ධි. ඔය මීටර් ඒ මෝටර් එහෙම එවනේ. මටත් පළවෙනි පාර මේක පොඩ්ඩක් නිකන් බරයි මේක. ඒ කියන්නේ තේරෙන්නේ නැත්තේ නෑ බරයි. නිකන් බර දෙයක් නේද? අයි අනිවාර්යෙන් බර වෙන්න ඕනේ. අහලා ඕලෙවල් ඉගෙනගෙන හරිද? මේක ඕලෙවල් වල ගණන් හදලා විද්‍යාව හදලා දැන් ආවට පස්සේ පොඩ්ඩක් ඊට වඩා පොඩි පොඩි දේවල් තියෙන. හරිද? හැබැයි මේක ෆුල් ඇඩර් එක මම ඒ කියන්නේ විභාගයේ අන්තිම මොහොතට වගේ එනකොට මේ ෆුල් ඇඩර් කියන එක ලේසි නෝ කොහොමද? හරි? ෆුල් ඇඩර් ලේසි. හැබැයි SR ලැච් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියලම් පටන් ගන්න. SR ලැච් කියලා කියන්නේ සාමාන්‍යයෙන් විභාගේ ලියන ළමයෙකු තමාරුයිම කියන කොටසක්. ඒ කියන්නේ තුනමයි දාන්නේ. එන නෙවෙයි දෙකමයි දාන්නේ. හරිද? හැබැයි එහෙම වෙන්න මම තියන්නේ. මම පැහැදිලි පුළුවන් තරම් උගන්නන්න try එකක් දෙනවා. මං හිතනවා එතනත් අමාරුයි කියන ළමයි නැති වෙයි කියලා. අමාරුයි කියන ළමයි නැති වෙන්න ඕනේ SR ලැච් එකේදී. හරිද? එතකොට ළමයි මේව මැදිහත් වෙන්න පුළුවන් ද? ඒ කියන්නේ දැන් කට්ටියද මැදිහත්කම් කට්ටියට හිතන්න පුළුවන්. ඇයි මේ එක කිව්ව සෙට් එකක්ම ඉන්නවා අපිට තුන උනේ කියලා. ළමයි එහෙම වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ. හරිද? ඒ කියන්නේ වා මෙහෙම හිතන්න. ඇත්තම කතාව ගත්තොත් එහෙම 30 2021 මං හිතන ඉදිරිය මට මතකයි 35000ක් විතර ඒ ලෙවල් ලියනවා 2021. හරිද? 2021 ICT වලින්. හරිද? ඕකෙන් අපි 2021 නේ රිසල්ට් ආව. මේකේ මං හිතන්නේ ඒ තිබිලා තියෙන්නේ 300ක් මට මතක නෑ. හරිද? 400ක් වගේ තිබිලා තියෙනවා. එතකොට අනිත් සෙට් එකටම මේ B C S F නේද? ඔය ටිකනේ තියෙන්නේ. හරිද? 400කට තමයි ඒ දෙකට. එතකොට මේක ඒ මට්ටමට යනවා විභාග. ඒක හරි. ඒ කියන්නේ මේ විභාගය සහ මේ IT කියන එක ඒ මට්ටමක තියෙනවා. හැබැයි ඔයාට ළමයි ඒකක් නැති වුණොත් කියන්නේ ඒකක් නැහැ කියන්නේ. ඒකක් නැති වුණා කියලා ඔයාලා B එකක් ආවා කියන්නේ. ඔයා හිතන්න එපා. ඔයා B එකක් ආවත් කැම්පස් සංගලව කියනවනේ. අපේ කැම්පස් එකේ මං ඔයාලා දන්නවා ජයවර්ධනපුර කැම්පස් එකේ මං යන්නේ ඔය IT වල තියෙන මේ තියෙන ප්‍රධානම ඩිග්‍රී එකට.
ප්‍රධානම ඩිග්‍රී එකනේ ජපුර ICT කියලා කියන්නේ. හරිද? 2.8යි 2 2.8 කේ සෙඩ් එකකින් ගත්තේ මේ බා. ටෙක් වලත් වැඩි මේක. හරිද? ටෙක් වලත් වැඩි මේක සාපේක්ෂව ගත්තාම සරලව කියනවා නම් මේ මැනේජ්මන්ට් වලට එහෙම මම මේක සබ්ජෙක්ට් කම්පයර් කරනවා නෙමෙයි. මැනේජ්මන්ට් මැනේජ්මන්ට් වලට 1.7යි 8යිද මම හඳගත්තා. කියනවා මේ මේක හිතන්න 2.8 කින් ගත්තා. හැබැයි මේකෙත් අපිත් එක්කත් ඉන්නවා AA B ගත්ත ළමයි. හරිද? AA B ගත්ත ළමයි ඉන්නවා. ප්‍රශ්නයක් නේ. ඒත් හිතන්නකෝ දැන් අපි අතට ගියාට පස්සේ අපේ අයිලන් රෑන්ක් ද ඒ කතා අදාළ නැහැ. කැම්පස් එකේ පළවෙනි කැම්පස් එකේ සෙට් එකේ ඉන්නවා නම් අදාළ නැහැ. හරිද? එතනින් යාට හිතන්න එපා. අර මං කියන්නේ ගේමක් ගහගෙන ට්‍රයි එකක් දෙන්න බැරි නැහැ හැමෝටම. හරිද? හැමෝටම බැරි නැහැ, කරගන්න පුළුවන්. කිසිම අවුලක් ගන්න දෙයක් නැහැ. වැඩේ තියෙන්නේ ආයි ආයි බලන එක. හරිද? ආයි ආයි බලන්න 24 කියලා කියන්නේ දැන් පොඩි ළමයි නෙමෙයි. ඔයාලා පොඩි උනේ මේ ඇයි දන්නවද? ඔයාලා පොඩි උනේ මේ විභාග කල් ගිහින්. ඔයාලා මේ විද්‍යාව නම් මිනිහට ගොඩක් ඉගෙනගෙන තියෙනවා. හරි. මං යනවා SR ලැච්චර්. SR ලැච්. පළවෙනිට ආපු ළමයිට බය වෙන්න එපා. මම හැමදාම කියන්නේ ඒක. SR ලැච් අන්තිම දවසට. හරිද? එතකොට මේ SR ලැච් එකෙන් මොකද්ද වෙන්නේ? SR ලැච් කියලා කියන්නේ පරිගණක මතක. හරිද? ෆීඩ්බැක් ලූප් එක මතක කට්ටි රෙසන් කරන්න. ෆීඩ්බැක් ලූප් එක මතක කට්ටි රෙසන් කරන්න බලන්න. හරි, අතලොස්සයි ඉන්නේ. ෆීඩ්බැක් ලූප් එක මතක නැහැද? මතකයිනේ. ෆීඩ්බැක් ලූප් එක මතක නම්, හරිද? ෆීඩ්බැක් ලූප් එකත් මතකයක් නේද? මතකයක්. මතකයක් විදිහට ක්‍රියා කරන. හරිද? SR ලැච් එක කියලා කියන්නේ මතකයක් විදිහට ක්‍රියා කරන එක. හරිද? මම දැන් ඔන්න කියලම් පටන් ගන්න හැමදේම. මේක මතකයක් විදිහට ක්‍රියා කරන එකක්. හරිද? එතකොට මේකේ ආදාන දෙකකුයි ප්‍රතිදාන දෙකකුයි තියෙනවා. මේක අඳින්න පුළුවන් ආකාර දෙකකුත් තියෙනවා. මම ඔයාට මෙහෙම කියන්නම්. හරිද? ඔයාලා මෙහෙම ලියා ගන්න පොඩ්ඩක්. දැන් මෙහෙම හැමෝම ලියන්න ඕන කොහොමද? මොකද්ද? ළමයි 27 න් පස්සේ ඉස්පිටුවක් තියලා තිනවා මේ එකුට් එකේ තියෙන කට්ටිය. මං කියන්නේ 27 න් පස්සේ ඉස්පිටුව තියෙනවා. අනිත් කට්ටිය කොළවල ගන්න SR ලැච් කියලා මාතෘකාව ලියා ගන්න. ඊට පස්සේ මං කියන ටික ලියා ගන්න. SR ලැච් කියලා මාතෘකාව ලිව්වා. කියන ටික ලියා ගන්න. හරි. කියන ටික ලියා ගන්න. මෙය මතකයක් ලෙස ක්‍රියා කරයි. තරුවක් දාලා ලියන්න. SR ලැච් කියලා මාතෘකාව ලිව්වා. තරුවක් දාලා මෙය මතකයක් ලෙස ක්‍රියා කරයි. මෙය මතකයක් ලෙස ක්‍රියා කරයි. ඊට පස්සේ ලියන්න මෙහි ආදාන දෙකක් සහ ප්‍රතිදාන දෙකක් පවතී. මෙහි ආදාන දෙකක් සහ ප්‍රතිදාන දෙකක් පවතී. මෙහි ආදාන දෙකක් සහ ප්‍රතිදාන දෙකක් පවතී. ඊට පස්සේ තියෙනවා දැන් තරුවක් දාලා ලියන්න. ප්‍රතිදාන දෙකෙන් එකක් මේ මේව තේරෙන්නේ නැහැ මම මේ කිව්වම තේරෙයි. ප්‍රතිදාන දෙකෙන් එකක් නිතරම ප්‍රතිදාන දෙකෙන් එකක් නිතරම ප්‍රතිදාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්පුට් ඉන්පුට් දෙකයි අවුට්පුට් දෙකයි තියෙනවා. ඊට පස්සේ ප්‍රතිදාන දෙකෙන් එකක් ඕක හරි. ප්‍රතිදාන දෙකෙන් එකක් නිතරම ප්‍රතිදාන දෙකෙන් එකක් නිතරම අනිකෙහි අනිකෙහි ප්‍රතිදාන දෙකෙන් එකක් නිතරම අනිකෙහි ප්‍රතිලෝමය ගනි. අනිකෙහි ප්‍රතිලෝමය ගනි. අනිකෙහි ප්‍රතිලෝමය ගනි. මේ තාම මේ හැල්ල කියන්නේ. ඊට පස්සේ තරුවක් දාලා ලියන්න. මෙහි ප්‍රධාන ආකාර දෙකක් පවතී. මෙහි ප්‍රධාන ආකාර දෙකක් පවතී.
මෙහි ප්‍රධාන ආකාර දෙකක් පවතී. එක SR NOR සහිත, කියන්නේ NOR ගේට් වලින් NO ගේට් වලින්. දෙක SR NAND සහිත. SR latch NO සහිත සහ SR latch NAND සහිත. මට හිතෙනවා හිනා යන්නේ. තමයි නිකන් හිනා යන්නේ. දැන් කට්ටිය මේ මේක ලියා ගන්න. SR latch NO සහිත NAND සහිත. හරි. දැන් මාතෘකාවත් ලියා ගන්නකො මූලිම NOR තියෙන්නේ. SR latch NO සහිත කියලා මුලින් මාතෘකාවත් ලියා ගන්න. මාතෘකා දෙක කියලා ඊට පස්සේ මාතෘකාවක් දැන් මේ දෙක එක දෙක කියලා දාලා ලියාගත්තනේ. ඊට පස්සේ SR like no සහිත කියලා මොකද්ද කරන්නේ? ලිව මාතෘකාව. හරි දැන් හරි අඩේ හරි දැන් ළමයි ඔන්න හෙමින් අහගන්න වැඩේ මං ඔයාට පරිපථයක් අඳිනවා දැන් ඒක පහර මේක කොහොමද මතක තියාගන්න කියලා වට ප්‍රශ්නේ star let's know කියලා ලිවන හරි star let's know no කියන්නේ මොකක්ද no කියලා කියන්නේ මොකක්ද no කියලා කියන්නේ o gate එකේ ඉස්සරහින් බෝලේ තියෙන මේ තියෙන්නේ A මේ තියෙන්නේ B නම් මේ තියෙන්නේ F නම් කොහොමද එන්නේ මේකේ අවුට්පුට් එක AB හරිද දැන් මේ ළමයි ඇත්තම ගන්නම් මේ තියෙන්නේ A ධන B ඩෑෂ් කියන එක නේද A ධන B ඩෑෂ් කියන එක නේද මට මුලින් මේක තේරුණාද කියලා බල බල නැත්නම් මේකත් මුංගල් වෙලා ඉන්නවද දැන් නේද තේරුණ කටිරේසන් කරා යකෝ මේක නෝ ගේට් එක මේ නෝ ගේට් එක නෝ ගේට් එක කොච්චර කියන්නේ මේක දන්නව වයින් දැන් නෑ මම දන්නව හරි මේ නෝ ගේට් එකේ වෙන්නේ මෙහෙමයි අවුට්පුට් එක A B A ධන B වල ඩෑෂ් හරිද මම එතකොට කෙලින්ම මේකේ අවුට්පුට් එක ලියන්නම් A ධන B වල ඩෑෂ් හරිද එතකොට මේ සත්‍ය දාගෝ ගහුවොත් එහෙම හරිද සත්‍ය දාගෝ ගහුවොත් එහෙම 0.11 0.1 0.1 ගත්තොත් හරිද මේ මොකද වෙන්නේ 0 0 එකතු කරා ඒකේ කණපිට. මොකද වෙන්නේ 0 0 එකතු කරාම 0 0 කණපිට 1යි. ඊට පස්සේ මේක මොකද 0 1යි 0 1යි එකතු කරාම 1යි ඒකේ කණපිට 0යි. මේක 1යි 0යි 1යි 0 එකතු කරාම 1යි ඒකේ කණපිට 0යි. ඊට පස්සේ 1යි 1යි එකතු කරාම 1යි ඒකේ කණපිට 0යි. මෙන්න මේකනේ සතදාගුවේ මේ මොකද මේ ගේට් එකේ සතදාගු මේක දන්නවනේ ඕන කෙනෙක් නේද? ඒක මං හිතනවා දන්නවනේ. නෝ ගේට් එක ගැන පොඩ්ඩක් කිව්වා. හරි. ඒ නෝගේට් එකේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැදගත් මෙතන. නෝගේට් එකේ ක්‍රියාකාරීත්වය පට්ට වැදගත්. හරිද? හරි. මම මේක පොඩ්ඩක් පැත්තකින් ලියලම තියාගන්නම්. මේ බලන්න. මෙන්න A මෙන්න B මෙන්න F කියලා ලියනවා. ලේසියිනේ. එතකොට මේක F කියලා ලියගත්ත. හරි. හරි. ඔන්න මන් එකමට
නෝගේට් එකේ සත්‍යතාවක පැත්තෙන් ලියලා තියෙන. අර ඔන්න හෙමින් අහගන්න. හරි. හෙමින් අහගන්න. මෙන්න මම ලියනවා දැන් මේකෝ එකක් කියන්න බෑ. මෙන්න මං අඳිනවා මේ බලාගන්න. ගොඩක් ලොකුට ගත්තාම අත්තවු. නෝ ගේට් දෙකක්. පොඩියට අරගෙන තවුල්ලි. මන්නේ මේ ගන්නකො. නෝ ගේට් කැඳලා තියෙන. හරිද? නෝ ගේට් දෙකක් කැඳලා තියෙන අඩ සඳ වගේ හරියටම අට සඳ හරියටම තියෙන ඈ. ඒක ඇදයි ගණන් ගන්න. මේකේ දැන් අනිවාර්යෙන් ඉන්පුට් දෙකක් තියෙනවනේ. ඉන්පුට් එකයි අවුට්පුට් එකයි තියෙන. ඔන්නවමනේ තියෙන්නේ. හරි. මම පොඩි වෙනසක් කරනවා මේ. මොකද වෙනස කරන්නේ? මම මේක මම කළු පාට වෑනෙම කරන්නම්. මේකේ මෙන්න මෙයාට ළඟම ඉන්න මෙන්න මේක මෙන්න මෙයා මෙයා ගෙනිහිල්ලා ගහනවා මුගේ මුන්. ඊට පස්සේ මේක ගෙනිහිල්ලා ගහනවා මෙයාගේ ඉස්ස. හරි. ගහලා මෙන්න මේ දෙන්න පොඩ්ඩක් දීක් කරගන්න. මේ දෙන්න කොහොමද දීක් කරගෙන තියෙන්නේ? ඔන්න SR ලැච්ච නෝවලින් ඇඳ. හරිද? මේකේ ඔයාට මතකද ආදාන දෙකක් සහ ප්‍රතිදාන දෙකක් පවතී කියලා කිව්වා නේද? මේ තියෙන්නේ ආදාන දෙක. ආදාන එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ ආදාන ආදානය දෙක. මේ දෙන්නේ මොකක්ද? ප්‍රතිදානය එක ප්‍රතිදානය දෙක. මෙන්න සර්කිට් එක. මේක ඉතින් ආපු විදිහ ඉතින් තේරුම් ගන්න ට්‍රයි කරන්න එපා. මේක මෙහෙම. හරිද? මට කියන්න. තාම තේරෙනවා. SR latch මම වැඩි දෙයක් කියලා දුන්නේ. ඔන්න පටල ගන්නද ගන්න. SR latch no sight no gate එකේ සත්‍ය දවගෝ මේක. මේ පරිපතේ මේක ආවේ කොහොමද නෙමෙයි මේක පරිපතේ. හරි? මේක හැටි ඉතින්. දැන් මට මේක explain කරන්න තමයි තියෙන්නේ. හරිද? ඒතකොට මේකේ ආදාන දෙකක් සහ ප්‍රතිදාන දෙකක් තියෙනවා. තව පොඩි කතාවක් කිව්වා. ප්‍රතිදාන දෙක අනිකට අනුලෝමයි ප්‍රතිලෝමයි. ප්‍රතිදාන දෙක එක ප්‍රතිදානයකට ප්‍රතිලෝමයි කියලා කිව්වා. හරි. තාම තේරුණා රේසන් කරන්න. උගලන්නේ. තාම ඉතින් තේරෙනවා. රේසන් කරන්න. කො 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 කම්මැලි වෙලා දැන් ඉතින් කරන්න බෑ. හරි සින්දුවක් තියෙන මොකද්ද? කම්මැලි වෙලා කොහොමද? මොකද? ලෝකේ ජය ගන්නේ. නෑ කියා බෑ කියා. මොකද? නෑ කියා බෑ කියා හිටියොත් නෑ හරියන්නේ නේද? ඒක මේ අද්ද මේ කවුද කියන්නේ ගෙම්. ඇයි මට ගෙම්බ කිව්වේ ඉස්සර සින්දුව මතකයිද? ආ ඉතින් මං ගෙම්බ කියන හදිස්සියත් කම්මැලි වුණොත් හරි හරි කම්මැලි වෙන්නේ නෑ. හරි දැන් මේවා ටික මකලා දාන්න. මම මේකට පොඩි වචන ටිකක් ලියන දැන් ඊට පස්සේ මොනවා කරන්න වෙනවද මන්ද නේද බලන්න. බලන් ඉන්නේ. හරි. chat එකෙත් මොනවද වෙනව? හරි. දැන් මේක ළමයි මෙතෙන්ට මන් දානවා. මෙතෙන්ට මන් දානවා R. මෙතෙන්ට දානවා S කිය. හරි? මේ SR කියන එක ගත්තේ මෙතෙන්ට R මෙතෙන්ට S. හරි? මම මෙතෙන්ට දානවා Q කියලා. ළමයි මේකේ අනිත් පැත්තනේ අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ. මෙතන මං Q dash කියලා දාන්න. දැන් තාම මුකුත් දන්නේ නැහැ. ඔය ටික විතරයි දන්නේ. තාම මුකුත් දන්නේ නැහැ. මෙතන R මෙතන S තියෙනවා. මෙතන Q තියෙනවා. මෙතන Q dash තියෙනවා. අර ඒක තමයි මං කිව්වේ. එක ප්‍රතිදානයක් අනිත් ප්‍රතිදානයේ ප්‍රතිලෝමය. ඒ කියන්නේ මේක ඒ කියන්නේ හදිසිය මේක බිඳුව වුණොත් එහෙනම් මේක එක. හදිසියවත් මේක එක වුණොත් එහෙනම් මේක බිඳුව. අන්න ඒකයි සිද්ධිය. ඒක අනිවාර්යෙන් විය යුතුයි. හරි? ඒක හැටි. ඒක තමයි මේ දීලා තියෙන්නේ මේ Q Q dash කියලා. හදිසියවත් මේක බිඳුව වෙලා මේක බිඳුව වුණොත් එහෙනම් මේක වැරදි. එහෙනම් මේකේ ඉන්පුට් වල වැරද්දක් තියෙනවා. තාම පැහැදිලි කටිය රෙස්සන් කරන්න. ඔක්කොටම නේද? තාම පැහැදිලි කටිය රෙස්සන් කරන්න. හරි. 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 නෑ ළමයි, මේක මාරු කරන්න try කරන්න එපා. දැන් මුකුත් කරන්නේ මම මෙච්චර වෙලා මොනවද කරේ? ටික ටික යන්නේ මං කරේ ඕගේ නෝ ගේට් දෙක ඇන්දා. නෝ ගේට් දෙකේ
මේ දෙක පටල ගත්තා. මේ පටලලා තියෙන්නේ ඒක මෙහෙමයි, මේ රූප හැටි. මම මෙතෙන්ට R ලිව්වා, මෙතෙන්ට S ලිව්වා, මෙතෙන්ට Q ලිව්වා, මෙතෙන්ට Q ඩෑෂ් ලිව්වා. එච්චරයි. ඔය එහෙම හිතාගන්න. මෙතෙන්ට R ලිව්වා, මෙතෙන්ට S ලිව්වා, මෙතෙන්ට Q ලිව්වා, මෙතෙන්ට Q ඩෑෂ් ලිව්වා. හරිද? හරිද? එහෙනම් දැන් ළමයි අපිට කතා කරන්න තියෙනවා එක අවස්ථාව කියලා එකක්. දෙක අවස්ථාව කියලා එකක්. තුන අවස්ථාව කියලා එකක්. හරිද? එක අවස්ථාව, දෙක අවස්ථාව, තුන අවස්ථාව කියලා එකක් කතා කරන්න තියෙනවා. හරිද? බලාගෙන ඉන්නේ. තව එකක් තියෙනවා. මොකද්ද? හතර අවස්ථා. ළමයි ඔය මොන අවස්ථාද මේ? මොනවද? මම මේ කියන්න ගද්දි මොකක් හරි පොඩි දෙයක් තේරෙනවා. මොකක්ද දන්නවද? මම සත්‍යතාවකක් අඳින්න මෙන්න මෙහෙම. මේ බලන්න සත්‍යතාවකෝ. සත්‍යතාවකක් අඳින්න මේ. ඒකල පොඩි වැට්ටක් ගන්නවා. මේකට මට R කියලා දෙනවා, මෙතෙන්ට S කියලා දෙනවා, මෙතෙන්ට Q කියලා දෙනවා, මෙතෙන්ට Q dash කියලා. එතකොට මේක ඉන්පුට් දෙකයි අවුට්පුට් දෙකයි ඉන්නේ තියෙන්නේ. ඉන්පුට් දෙකයි අවුට්පුට් දෙක. ඉන්පුට් දෙකක් නම් ඔයා දන්න අවස්ථා හතරයි තියෙන්නේ. يعني මේ බිංදුව බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 වෙන්න ඕනේ. මේවා මොන හරි අවස්ථා වෙනවා ඇති. ඔයා ඒවා දන්නේ. මම නෝ එකේ නෝ එකේ එක ඇඳලා තිබ්බා. මම මෙතන පොඩියට අඳින්නම් ආයිත් ඇඳලා තිබ්බේ. නෝ ගේට් එකේ සත්‍යතාවගුව පාර බෝඩ් එකේ ඔක්කොම තියෙද්දි වාට තේරෙනවා ඒක. හරි හරි. එතකොට මේ අවස්ථා හතර කියලා කතා කරන්න හදන්නේ මොනවද දන්නවද? මේ අවස්ථා හතර කියලා මොනවද දන්නවද කතා කරන්නද? අවස්ථා හතර කියලා මම කතා කරන්න හදන්නේ මෙන්න මේ අවස්ථා හතර. මෙන්න මේ අවස්ථාව, මේ අවස්ථාව, මේ අවස්ථාව, මේ අවස්ථාව. හරිද? ඔන්න අවස්ථා හතර තමයි මම කතා කරන්න යන්නේ. හරිද? මේක වෙන වෙනම කතා කරන්න වෙනවා. ඉස්සර වගේ නෙමෙයි ඈ. මේක පොඩ්ඩක් ඇදයි. කෙලිම මෙහෙක් කියලා තියෙන්නේ. නිකන් මයිකල් ජැක්සන් වගේ පොඩ්ඩක් එක ගණන් ගන්න එපා. කෙලින් ඉරක් ගන්න try කරමු. දැන් හරි. හරිද? වැඩේ හරි. හරි. තාම අවුලක් නැහැ කියන කටි රේසන් කරන්න. තාම ඉතින් මොකද කියලා දුන්නේ නැහැ. මම මේ චුට්ට චුට්ට ලේලේ යන්නේ ඒක. එකක් අමාරු එක. එකක් 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 අමාරු. තාම අවුලක් නැහැ. හරි. දැන් ළමයි මම ඔය අවස්ථා හතරේ පළවෙනි අවස්ථාව විදියට ගන්නවා S බිඳුවයි බලා ගන්න. S බිඳුවයි R එකයි කියන අවස්ථාව. ඒ කියන්නේ මොකද්ද? S බිඳුවයි R එකයි කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව මම පළවෙනි අවස්ථාව විදියට ගන්නවා. ඇයි ඒක මුලින්ම ගත්තේ කියලා හිතන්න එපා. S බිඳුවයි R එකයි කියන අවස්ථාව ගන්නවා. ඔය අවස්ථා ටික වෙන වෙනම අරන් තමයි මේ අවුට්පුට් ගන්න වෙන ළමයි. ඒකයි. S බිඳුවයි R එකයි. හරිද? S බිඳුවයි R එකයි. දැන් ළමයි මේක කිසිම ඉන්පුට් අවුට්පුට් එකක් නැහැ. ඔන්න බලාගන්න. මම මෙතෙන්ට මම රතු පෑනින් S බිඳුවයි කියලා ගන්න. මෙන්න මෙතෙන්ට S කියන තැනට බිඳුව දාගන්න. R කියන තැනට එක දාගන්නවා. හරිද? එතකොට මෙතෙන්ටත් ඔය එක යනවා, මෙතෙන්ටත් ඔය බිඳුව යනවා. දැන් මේ මේවට කිසිම ඉන්පුට් අවුට්පුට් මුකුත් එකක් නැහැ නේ වාට මේ වෙද්දි. ඔන්න දැන් තමයි දැන් තමයි දැන් තමයි මයි තන. හරිද? දැන් අපි තර්කානුකූලව තමයි හැම දෙයක්ම ගන්න. තර්කානුකූලව ගන්න වෙන්නේ. හරිද? කරන්න දෙයක් නැහැ. තර්කානුකූලව ගන්න වෙන්නේ. මේකට වෙන කිසිම විදියක් ඔයාලට පෙන්වන්න නැහැ. හරිද? මං කියන එක ඔයාලට තේරෙනවා ඇති. හරිද? පෙන්වන්න මේක කිසිම වෙන විදියක් නැහැ. මේකේ තියෙන එකම එක විදියයි. මෙන්න මෙහෙම අහගන්න. දැන් මෙන්න බලන්න සිත්. මෙතෙන්ට එක ආවනි. ඔයා මේ සත්‍යතාවගේ බලන්න කොහේ හරි පැත්තකට එක තිබ්බොත් මේ ඒ කියන්නේ නෝ ගේට් එකේ හැටි. මේ නෝ ගේට් එකේ හැටියක් මම කතා කරන්නේ. මේ නෝ ගේට් එකේ හැටි. මේ නෝ ගේට් එකේ හැටි. නෝ ගේට් එකේදී හරිද
ඔය හරි පැත්තකට එක තිබ්බොත් දැන් මේකේ තියෙන බිඳුවයි බිඳුවයි කියන එකනේ. එතකොට එක වෙලා තියෙනවා. හැබැයි ඔය හරි පැත්තකට එක තියෙනවා නම් ඒ කියන්නේ මේ හැම එකම එක තියෙනවා. මේ මෙතනත් එක තියෙනවා, මේකෙත් එක තියෙනවා, දෙපැත්තෙම එක තියෙනවා. දැන් ළමයි අපි දන්නේ නැහැනේ මෙන්න මෙතන මොකක්ද තියෙන්නේ කියලා තාම. හරිද? මෙතන තියෙන්න පුළුවන් මොකක්ද කියන්නකො? මෙතන තියෙන්න පුළුවන් බිඳුව හරි එක හරිනේ මෙතන තියෙන්න පුළුවන් ඒ දෙකනේ. එතකොට ළමයි එක්කෝ එන්න පුළුවන් එකයි බිඳුවයි. ඒ කියන්නේ මෙන්න මේක වගේ එකයි බිඳුවයි. බිඳුවයිනේ එකයි බිඳුවයි කියලා කියන්නේ ඒත් බිඳුවයි. එහෙම නැත්තම් මෙතන තියෙන්න පුළුවන් එකයි එකයි කියන එක. ළමයි එකයි එකයි තිබ්බත් අවුට්පුට් එක එන්න පුළුවන් බිඳුවයිනේ. නෝ ගේට් එකේ හැටිනේ නේද? එහෙම වුණොත් අනිවාර්යෙන්ම මේකේ මොකද කතාව? අනිවාර්යෙන්ම මෙන්න මේ Q කියන එකට මොකද වෙන්න ඕනේ? Q කියන එක බිඳුවයි වෙනවාමයි. හරිද? ඒ බිඳුව වුණොත් මොකද වෙනද වෙන්නේ? ඒ බිඳුව වුණොත් මෙන්න මේක දිගේ මෙතෙන්ට බිඳුව ඇවිල්ලා බිඳුවයි බිඳුවයි නම් මේ බිඳුවයි බිඳුවයි නම් එකයි වෙලා මෙතෙන්ට එක එනවාමයි. එහෙම වුණාම මේ Q එකේ අනිත් පැත්ත Q ඩෑෂ් එනවාමයි. එහෙම වුණාම ළමයි ඔයාට මෙහෙම දෙයක් තේරුම් ගන්න පුළුවන්. මේ බලන්නකෝ. මෙතෙන්ට මම ලියන්නම්. Q සමානයි බිඳුවයි Q ඩෑෂ් සමානයි එකයි කියලා ගන්න පුළුවන්. මට එතන තේරුණාද කියන්නේ? රීසන් කරන්න බං තේරුණාද? දැන් මෙහෙමයි මේ අනිකරම මේක හිතලා ගන්න තියෙන්නේ. කරන්න දෙන්නේ. හරි නේද? හරි. ආයෙ ඔන්න අහගන්න. හරි. දැන් චුට්ට චුට්ට වැඩි ඔන්න ඔළුවේ තියාගන්න. හරි. දැන් මම මේකේ තියෙන සම්පූර්ණ මෙහෙම දෙයක් කරනවා. දැන් මම මේකේ ඉන්පුට් එක මේ අවස්ථාවේදීම වෙනස් කරනවා. ඈ මේ අවස්ථාවේදීම වෙනස් කරනවා. හරි. ඉන්පුට් වෙනස් කරද්දී මේ මේක තේරුම් ගන්න. ඉන්පුට් වෙනස් කරනවා කියන්නේ මේ කරන්නේ. මම මෙයාවට බිඳුව කළා, මෙයාවත් බිඳුව කළා දැන්. මෙන්න බලන්න. මං තාම මෙතන පේනව නේද? බලන්න පේනවද කියලා? ඔව් තම්පෙන් මං S ව බින්දුව කරලා R වත් බින්දුව කරනවා. S බින්දුවයි R බින්දුවයි දෙකම බින්දුව කරා. හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මෙන්න මේකත් බින්දුව වෙනවා. හරිද? මෙයත් බින්දුව වෙනවා. හරි. මේ දෙන්නම් බින්දුව වෙනවා. හරි. එතකොට මේ ආයි මකලා දාන්න මේ අවස්ථාවේදී මම කරන්නේ. එතකොට ළමයි දැන් මේ අවස්ථාවේදීම කරන්න නිසා මේ අවුට්පුට් දෙක රැඳිලා තියෙනවා. අවුට්පුට් දෙක ඔහොම රැඳිලා තියෙනවා. මේ බලන්න වෙනදි. මෙතන බිඳුවයි ඉඳා. හරිද? ඔයාට තේරෙනවා මෙන්න මෙහෙම දෙයක්. මෙතන බිඳුවයි නම් මේ මෙන්න මේ එක මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා මේ එක මෙතෙන්ට එනවනේ කොහොමත්. මේ බිඳුවත් මෙතෙන්ට. එතකොට බලන්න බිඳුවයි එකයි කීයද? බිඳුවයි එකයි බිඳුවයි. මේ එක හරි. බිඳුවයි බිඳුවයි කීයද? බිඳුවයි බිඳුවයි එකයි. ඒත් මොකද වෙලා තියෙන්නේ? අවුට්පුට් දෙක වෙනස් වුන්නේ. මේ Q බිඳුවයි Q ඩෑෂ් වෙනස් වුනේ. ඔන්න පළවෙනි අවස්ථාව. මං එතකොට ඕක පිරෙව්වොත් එහෙම මෙහෙම හරිද? මං මේක පුරෝපා බලාගෙන ඉන්නේ. S R එකයි කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේක. S බිඳුවයි R එකයි කියලා කියන්නේ මේක. එතකොට ඒකෙදි Q කීයද? Q බිඳුවයි S බිඳුවයි R එකයි නේද මං කිව්වේ? Q බිඳුවයි Q ඩෑෂ්. හරිද? මට තාම වැඩේ පැහැදිලි කියලා කට්ටිය රේස් සෙන් කරන්න බලන්න. තාම වැඩේ පැහැදිලි කියලා කට්ටිය රේස් සෙන් කරන්න බලන්න. ළමයි මට මේ මේකේ මට මේ මේ දෙපැත්තම එක වගේ පේන්න ඕන නිසා මම පොඩි වෙනසක් කරනවා. හරි. මොකක්ද දන්නවද? මම මෙන්න මේ S එක මේ පැත්තට ගන්නවා. ඒක කිසිම අවුලක් වෙන්නේ නැහැ. S එක මෙතෙන්ට ගත්තා, මෙතෙන්ට R එක දැම්මා. එහෙම වෙන්න පුළුවන් AB මාරුකම්. SR නේ පිළිවෙල. එහෙම වුණාට පස්සේ මෙන්න මේකනේ අවස්ථාව එන්නේ. මෙන්න මේ අවස්ථාවට මම ගන්නම්. ඒ මොකද දන්නවද එහෙම කරේ? එතකොට මෙතෙන්ට බිඳුවයි මෙතෙන්ට එකයි එනවා. මේ වගේම මේකෙන්. අර මට ඒක ගන්නයි ඒක ගත්තේ. නැත්නම් අතන තිබ්බට හරි. අද කිසිම අවුලක් නැහැ. දැන් තිබ්බට කිසිම අවුලක් නැහැ. පොතවයි පොත්තලත් එහෙම තියෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට පේනවද මෙතන බිඳුව එකයි දුන්නාම මෙතනත් බිඳුව එකයි කියලා තමයි ඇවිල්ලාද? හරි. තමයි. එතකොට නිකන් මෙහෙම දෙයක් ඔයා හිතන්න. මේ තියෙන්නේ බිඳුවයි එකයි කියලා දාලා. හරිද? එතකොට මේ තියෙන්නේ බිඳුවයි එකයි කියලා ඉන්පුට් කරලා. මේක හැමින් බලා ගන්න නේ. මෙන්න බලන්න වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ බිඳුවයි එකයි කියලා ඉන්පුට් කරලා. ඊට පස්සේ ආයි බිඳුවයි එකයි කියන එක අවුට්පුට් වෙලා තියෙනවා ඒ විදිහට වගේ. ඊට පස්සේ මම මේ දෙකම බිඳුව කළා කියලා කියන්නේ මේ මතකය ඩිලීට් කරා. ඩෙල්. මතකය අයින් කරත් මොකද කරන්නේ? ඉන්පුට් දෙක අයින් කරත්
මොකක්ද වෙලා තියෙන්නේ? මේක මෙමරි එකක් බින්දුව එක එම තියෙනවා. මෙමරි වුණා ඔච්චරයි. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මම ඉස්ත බින්දුව දීලා ආරට එක දුන්නාම කියන අවුට්පුට් එක මම මේ දෙකේම දෙකම බින්දුව කළා තියෙනවා. අන්න ඒක තමයි අරමුණ. අන්න ඒකයි අරමුණ. මේක මේ සංකීර්ණ වුණාට පොඩි සරල දෙයක් කරන්න. හරිද? කියන්නේ මේකට මේකට එකයි දුන්නාම, ඒ කියන්නේ මේ වෙනස් ආදාන දෙකක් දුන්නාම, වෙනස් ආදාන දෙකක් දුන්නාම ඒකේ ප්‍රතිඵලය රඳවා තබා ගන්න පරිපථයක් මේ අරමුණ. කියන්නේ මෙන්න මේකත් රඳවා තබා ගන්න වෙනවා. හරිද? මට ඒක දැන්ට තේරුණාද කියලා පොඩ්ඩක් රේසන් කරන්න. මේක සාමාන්‍යයෙන් පොඩ්ඩක් අමාරු තැනක්. ඔයිට වඩා පැහැදිලි කරන්න දෙයක්වත් නැහැ, විදියකුත් නැහැ. තාම තේරුණානි? හරි. අල්ලන් ඉන්න හැමෝම. ඊළඟ ස්ටෙප් ටික ඔයාලා හදන්න ට්‍රයි කරන්න බෑ. තව පොඩි පොඩි තියෙනවා පැටලෙන්න. හරිද? හරි. දැන් එතකොට මොකද්ද මේ උනේ? ඉන්පුට් එකක් දුන්නා. ඒක අවුට්පුට් එක මේ තියෙන්නේ. ඊට පස්සේ මං ආයේ ඉන්පුට් එක අයින් කරපු අවස්ථාව මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒක ආයේ ඒ විදිහට මෙමරි වෙලා. හරිද? එතකොට මේ බිඳ බිඳ දුන්නත් මේක මෙමරි වෙනවා කියන එක කියන්නේ. හරිද? මේ දෙක මං අහම මකලා දාන්නම්. හරි. බිඳයි බිඳ දුන්නා මෙමරි එකක් වෙන්නේ. හරි. ඔහොම හිතා ගන්න පොඩ්ඩක්. මං ඊළඟ අවස්ථාව ගන්නම්. මම ඊළඟ අවස්ථාව බලන්න. මේ දෙක මක්න ඔක්කොම මක්න. මෙමින් තේරුම් ගන්න. දැන් බලන්න. දැන් මේකේ මම ඊළඟ අවස්ථාව ගන්නවා S එකයි R බිඳුවයි. S එකයි R බිඳුවයි. S එකයි R බිඳුවයි. එතකොට මෙයා එකයි. අත පෑනින් ගන්න. ඔන්න මෙතෙන්ද දැන් වාඩ හොඳටම තේරෙන්න ඕනේ කලින් වැඩේ මෙහින්ද. S එකයි R බිඳුව. එතකොට බලන්න S එකයි R බිඳුවයි නම් හරිද? ඔයා දන්නවා කොහේ හරි පැත්තක හරි බිඳුව තියෙනවා නම් මොකද වෙන්නේ? හරිද? අපි මේ මේක එක තියෙන පැත්තෙන් දැන් ගන්න. දැන් ගන්න ඕනේ එක තියෙන පැත්තෙන් ඈ. මොකද දන්නවද? දෙපැත්තේම බිඳුව තියෙනකොට එක වෙනවා. මේ එක පැත්තක හරි බිඳුව තියෙද්දී ආයි බිඳුවක් වෙනවා. ඒක නිසා අපිට මේ බිඳුවත් එක්ක කිසිම තීරණයකට එන්න බෑ. හැබැයි එකත් එක තීරණයකට එන්න පුළුවන්. මොකද දන්නවද? එක තියෙන හැම අවස්ථාවකදීම කියන්නේ ඉන්පුට් එක විදිහට. කියන්නේ මේ තියෙන ඉන්පුට් පැත්තනේ. මේ ඉන්පුට් පැත්ත මේ අවුට්පුට් පැත්ත. ඉන්පුට් වල කොහේ හරි එක වුණා නම් මෙතන එක වුණා නම් මෙතන එක වුණා නම් මෙතන එක වුණා නම් කොහොම ගියත් බිඳුව තමයි. මේ කියන්නේ අනිවාර්යෙන් මොකද කතාව? ලොවෙත්. ඒ කියන්නේ ලොවෙත්. ලොවෙත්. මෙතන මෙතෙන්ට එකවත් බිඳුවක් මෙයාගේ අවුට්පුට් එක එක තියෙන නිසා බිඳුව. එතකොට මේ බිඳුව මෙහෙන් මේක දිගේ ගිහිල්ලා මෙතෙන්ට එනවා බිඳුවයි බිඳුවයි. එතකොට මෙතන Q ඩෑෂ් කියලා කියන්නේ බිඳුවයි නං Q කියලා කියන්නේ එකයි වෙන්න පුළුවන් නේ. මේක එකයි මේක බිඳුවයි. මේ දෙක වෙනස්. හරිද? මට ඒ පාර තේරුණාද මේ පාරත් එක්කම? දැන් මේක එකත් එක්ක මේ පාර තේරුණා කියන කඩේ රැසන් කරා. අපි සුපිරි. අල්ලන් ඉන්නේ. අල්ලන් ඉන්න. මේ ලොජික් ගේට් එකේ පීක් එක. ඒ කියන්නේ ලොජික් ගේට් කියන පාඩමේ අමාරුම තැන. මීට වඩා ලොජික් ගේට් වල අමාරු තැනක් නැත. හරි? ඒක තේරුම් අරන් ඉන්න. හරි? මේක මට නොකිය යන්න තිබ්බා. හරි? මේක නොකිය මට පේපර් එකේදී මේක කියලා දීලා මට ෂේප් වෙන්න තිබ්බා. මම එහෙම ෂේප් වෙන්නේ නැහැ. මං තීරිපන්ති ඔකත් කියලා දෙන්න. හරි? ඒක පීක් එක. ඒ කියන්නේ මේ අන්තිම තැන අන්තිම දවස අන්තිම මොහොත මේ තියෙන්නේ. අමාරුම තැන ලොයිත්. හරි? ඔයත් එහෙමනේ. හරි? තේරුම් ගන්න. එතකොට මෙන්න S එක කරලා R ට බිඳුව කරාම උත්තරය ආව මේකට එකයි මේකට බිඳුවයි. හරි මම ඒකත් මේ බලන්න. Q එකයි Q ඩෑෂ් ට බිඳුවයි කියලා. ඊට පස්සේ මම ඉස්සෙල්ලා වගේ මොකද්ද කරන්නේ? මේ දෙකේ මතකය නැති කරලා දානවා. S ට බිඳුවයි R ට බිඳුවයි කියන්නේ. S ට බිඳුවයි R ට බිඳුවයි කරාම මෙයක් බිඳුව වෙනවා. මේ අවස්ථාවේදීම කරන්නේ මෙතන බිඳුව වෙනවා. එතකොට තමයි මේකේ අර ඉස්සෙල්ලා වගේ මේ අවුට්පුට් එක රැඳිලා තියෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? මෙන්න මේක මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මේ බිඳුව මෙතෙන්ට ගිහින් ඉන්නවා. බිඳුවයි බිඳුවයි නම් එකයි. බිඳුවයි එකයි නම් බිඳුවයි. සතර ඔකෙන් බලාගෙන. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒත් අපේ තිබ්බ ඩේටා එක කිසිම විදිහකට වෙලා නැහැ. Q සමානයි එකයි. Q ඩෑෂ් සමානයි බිඳුවයි. ඒ කියන්නේ හරිද? මෙන්න මෙයාව හරිද? මෙන්න මේ බිඳුවක දෙකම බිඳුව කරා කියලා මෙන්න මේ දෙන්නාගේ වෙනසක් වෙන්නේ නැහැ කියලා කියනවා. මෙතනත් එහෙම. හරිද? ওই දෙකම එහෙමයි. හරිද? එතකොට මේ අපි කොයි වෙලාවෙත් මොකද්ද කරන්නේ? බිඳුවයි බිඳුවයි දානවා. මේ බිඳුවයි බිඳුවයි දැම්මැටි සේව් වෙනවා. අන්න එහෙම කතාව. 20 කියලා දාපිට සේව්. මට එතකොට මම මේක අවුට්පුට් එකක් දීලා පෙන්නන්න.
එතකොට එකයි බිඳුවයි අවස්ථාවේදී එකයි බිඳුවයි ළමයි මේ මේව මාරුණා කියලා අවුලන්නේ හරි ඉස්සෙල්ලා වගේ Q ඩෑෂ් මෙතෙන්ට ඇවිල්ලා Q මෙතෙන්ට ඇවිල්ලා R මෙතෙන්ට එහෙම වෙනස් වුණා කියලා අවුලන්නේ හරි තාම පැහැදිලිද කියන්නේ තාම පැහැදිලිද කියලා රිසර්ච් කරන්න බං මෙහෙම අනිවාර්යෙන් දැන් පන්තියෙන් භාගයට විතර අපහැදිලි වෙන්න ඕනේ හැබැයි මං හිතනවා එහෙම නැත්ති පුළුවන් තරම් මං ට්‍රයි කරනවා එහෙම නැති මං හිතනවා 100% තේරෙන්න ඕනේ මං ආයි පොඩ්ඩක් මේක තියෙන ලිය කරලා දාන්නම් මේ මොකෝ චැට් එක දාන්න බලන්න පොඩ්ඩක් දැන් මේ දැන් අවස්ථා දෙකකට ආවනේ තව ඇත්ත වශයෙන්ම තියෙන මේ එක අවස්ථාවයි R2 එකයි S2 එකයි මම එකක් කියලා ඉන්නම් මේ බලන්න මෙතෙන්ට හරිද මං දාන්නම් මේක කියලාම අපි ඉවර කරලා දාමු අනිත් අවස්ථාව තමයි මේ අනිත් අවස්ථාව තමයි මෙන්න මේක දැන් මේක ගත්තා මේක ගත්තා මේක ගත්තානේ S2 එකයි R2 එකයි හරිද S2 එකයි R2 එකයි ගත්තාම හරිද මෙතෙන්ටත් sorry මෙතෙන්ටත් එකයි මෙතෙන්ටත් එකයි හරිද එතකොට බලන්න මේ බලන්න එක තියෙනවනේ කොයි පැත්තේ ඕන අවස්ථාවක මේ එක තියෙන ඕනම අවස්ථාවක මෙතනත් බිඳුවල ඔයෙත් මෙතන බිඳු වෙන්නවනේ මෙතනත් බිඳු වෙන්න තේරෙනවද ඒ කියන්නේ මේකේ කොහේ හරි ඉන්පුට් එකේ එක තියෙනවනේ මේ මේකේ මෙතනත් එක තියෙද්දී ලෝයෙත් මෙන්න මේ ගේට් එකේ එක පැත්තක හරි එක තියෙනවා ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව දුන විතරයි ඕකට අයිඩියා ලැබෙන්නේ ඒ හැම අවස්ථාවකදීම කෙරවල තියෙන බිඳුව එතකොට මේක විය නොහැකි හරිද ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවට අපි කියනවා ඉන්වැලිඩ් අවස්ථා S2 එකයි R2 එකයි කියන්නේ මෙන්න මේ අවස්ථාව මෙන්න මේ අවස්ථාව අපි මේක කපලා ලියනවා මෙතනින් ඉන්වැලිඩ් හරිද එතකොට මේක ළමයි අනිත් අවස්ථාව තමයි මොකද්ද S සමානයි බිඳුවයි R සමානයි බිඳුවයි අවස්ථාව මේක ළමයි මොකද්ද උනේ මේක අපිට ගන්න බෑ මොකද්ද කතාව මේ අපිට මෙතෙන්ට බිඳුවයි දුන්නා කියලා මෙහෙ මුකුත් වෙන්නේ නෑනේ හරිද මේක පරිපතයන්නේ අපි මේක මොකද කරේ මේ හැම වෙලාවෙම බිඳුවයි මේ මෙතෙන්දි තරන් දින මේ මේ හැම අවස්ථාවකදී බිඳුවයි අරන් දින ඒ කියන්නේ අපි මේකට කියනවා මෙමරි කියන අවස්ථාව කියලා මෙතෙන්ට අපි මේක මකලා ලියනවා හරි මේක තමයි විභාගයට අහලා තියෙන්නේ විභාගයට අහන්නේ මේකට මම කියනවා ඉස්සා ලැච් ටේබල් හරිද ඔන්න කතාව සරලව කියනවනම් මම ආට දැන් සිලබස් එක පෙන්නනවා ඒ ලෙවල් හරි මට කියන්න මේක මොකද තත්ත්වය දැන් දැන් තත්ත්වය මොකද ඉවරයි ස්ටාර්ලයිට් ඔච්චරයි ස්ටාර්ලයිට් එක මෙන්න මේ එහෙමයි සරලව කියනවනම් ඔයාට මෙන්න මේ පරිපතේ මෙන්න මේකයි පාඩම් නම් ඒත් ඔයාලට වැඩේ කර දාගන්න පුළුවන් හැබැයි අවස්ථා ටිකත් එක්ක ඔයාලට හොඳම වැඩේ පුළුවන් නම් ආයි නැති මොකද තත්ත්වය අන්තිම වෙදි නියමෙට තීරණා ඔව් පිස්සු වගේ වෙන්න ඕනේ සමහර අයට ඒක අවුලක් වෙන්න විදිහක් නැහැ චුට්ටක් ඉතින් මේක ඉතින් අනිවාර්යෙන් අමාරුම තැන ආ තාම අවුලක් නැහැලු හොඳයි අහුවෙත් අදමයි හොඳට තේරුණාලු අල්ලගෙන ඉන්නවලු අන්න එක තමයි වෙන්නු තමයි මේ මං සීනි බෝල නම් දෙන්නේ ඉතින් වා දන්නවනේ මම මේක පැහැදිලි කරානේ දැන් කොයි තරම් කොහොමත් පැහැදිලි කරන්නත් ආයි කොහොමත් ජගති කරවත් බෑ ඉතින් ඕක පැහැදිලි කිරීම ඕක තමයි මං කොයි තැනක් අත් අර වාට කඩාගෙන කඩාගෙන ගිහිල්ලා ආයි කරන්න තැනක් නැහැ නේ තවම අන්න අර මෙන්න මේක දිහා බලාගෙන මේක කරේ හරි මං ආයි එකපාරක් කියලා දෙන්න එතකොට මේක සරලව කියනවා නම් මේකක් තේරුම් ගන්න පුළුවන් කියලා කියන්නේ එකපාරින්ම තේරුණා කියලා කියන්නේ අර මේ කියන්නේ එකක් අර ඇබ්නෝබල් කියලා කියන්නේ ඒ කියන්නේ ඇබ්නෝමල් කියලා කියන්නේ විය නොහැකි විය සම්භාවි වීමේ සම්භාවිතාව සෑහෙන අඩුයි. කියන්නේ මම ළමෙක් කියලා හිටියා නම් මටත් මේක පළවෙනි පාර තේරෙන්න අඩුයි. හරිද අඩුයි. හරි තේරෙනව ඈ. මම නෑ කියලා කියනව නෙමෙයි. මම කියන්නේ මේක. මේක පොඩි හරි අවුලක් තියෙනවා නම් සාමාන්‍යයි. හැබැයි මේ සෙට් රීසෙට් කතාව ගැනත් හිතන්න එපා. හරිද? මං කියන්නේ දැන් මුකුත් හිතන්න එපා. මෙන්න කතාව. මේ S බිඳුවයි R බිඳුවයි කියද්දි මෙමරි. මොකක්ද දැනනද මේක කරන්නේ? මම මේක අරමුණ කියන්නේ මේකේ අරමුණ තමයි මේ පරිපතේ අරමුණ හරිද බලන්න එකිනෙකට වෙනස් ආදාන මතක තබා ගැනීම එකිනෙකට වෙනස් ආදාන මතක තබා ගැනීම තමයි මේකේ අරමුණ
ඒකනේ වාට තේරෙනවා මේ මෙන්න මේක මතක තියන් ඉඳ මේක මතක තියන් ඉඳ හරිද එතකොට මේක නිකන් ස්විච් එකක් වගේ මොකද්ද කරන්නේ බින්දුව 1යි දුන්නොත් මූ බින්දුව 1යි කියලා මතක තියන් ඉන්නවා 1යි බින්දුව දුන්නොත් 1යි බින්දුව 1යි කියලා මතක තියන් ඉන්නවා මේව මාරු වෙන්න පුළුවන් ඈ q ඩෑෂ් මෙතෙන්ට ඇවිල්ලා q මෙතෙන්ට යන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ හරිද මොකද්ද වෙන්නේ එකිනෙකට වෙනස් සාධාරණ දුන්නාම මතක තියන් හිටියා සමාන ආධාරණ දුන්නාම ඉන්වැලිට් උනා බින්දුව කියලා කියන්නේ නිකන් බටන් එකක් වගේ බින්දු දෙක දෙනවා කියලා කියන්නේ මොකක්ද නැද්ද බින්දු දෙක දෙනවා කියලා කියන්නේම මෙමරි කියන්නේ මතක තියාගන්න කියලා කියන්නේ ඒ කියන්නේ මේ බලන්නකෝ බින්දුව 1යි දීලා මතක තියාගනින් කියලා කිව්වා එතකොට මතක තියාගන්න මේ බින්දුව 1යි දුන්නාම මෙන්න මේ අවුට්පුට් දෙක ආවා ඊට පස්සේ බින්දු දෙක දුන්නාම මොකක්ද කියන්නේ මතක තියාගනින් ආ මතක තියාගත්තා එතකොට අපි මේ අවස්ථාව අපි ගන්නවා මතක තබා ගැනීම අවස්ථාව මෙමරි අවස්ථාව කියලා මේ අවස්ථාව ඉන්වැලිඩ් අවස්ථාව විදිහට මේ අවස්ථාව දෙක තමයි අපිට ප්‍රයෝජනවත් අවස්ථාව දෙක මේකේ හැටිනේ මේ තියෙන ප්‍රයෝජනවත් අවස්ථා දෙක මේ තියෙන ඉන්වැලිඩ් අවස්ථාව මේක අපි සලකලා බලන්නේ මේ තියෙන්නේ මෙමරි අවස්ථාව මේක සම්පූර්ණම කන පිට අපි නැන් කතා කරද්දි නැන් කතා කරද්දි මේ අවස්ථාව ඉන්වැලිඩ්ලා මේ අවස්ථාව මෙමරි වෙනවා එතනයි වෙන්නේ ඉතින් වෙනසක් වෙන්නේ එතකොට මෙතෙන්ට ඉන්වැලිඩ් ගිහලා මෙතෙන්ට මෙමරි එනවා මේකමයි එන්නේ හරි ආයි බාර පොඩ්ඩක් කියලා දෙන්න කියන කට්ටිය රෙස්සන් කරා එක බාරක් කියලා දෙලා යන්න ඊළඟට ළමයි මේක ලියා ගන්න මේ නෝට් එක ලියා ගන්න මුලින් ලියා ගන්න පොඩ්ඩ ලියාගෙන ආයි කියලා දෙන්න අල්ලන් ඉන්න අරදෙන් ආපු ළමයින්ට දැන් බය වෙන්නේ පහ අන්තිම දැන ඉන්නේ ළමයි ඇහෙන්න තු ගියාද ඇහෙන්න තු ගියා මං තනින් ගි මේ අහන්න හරි ඇහෙන්න තු ගි ළමයි මං කිව්වේ මොකක්ද දන්නවද දැන් අහන්න ගායි මං කිව්වේ මේ තියෙන්නේ 4.4 කියන නිපුණතා මට්ටම හරිද ඉගෙන හතරවෙනි පාඩමේ හතරවෙනි කොටස හරිද මේකේ ඔයාලට උගන්වන්න කියලා තියෙන්නේ මම මේ හංගල උගන්වන්න නැති නිසා මම මේ කියන්නේ ඔක්කොම උගන්වනවා මේකේ මේක බලන්න ඉගෙනුම් පළවිතර කතා ටිකක් තියෙනවා ඊට පස්සේ මේක මොනවද උගන්වන්න කියලා තියෙන්නේ හාෆ් ඇඩ් ෆුල් ඇඩ් ෆීඩ්බැක් ලූප් සබ් ලිප් ලූප් කියන කොටස උගන්වන්නලු හරිද ඒකේ
මේ අනුක්‍රමික සංයෝජන පරිපථ ගැන මම ඉගෙනවා. ඒකෙ මේ හාෆ් ඇඩේක් ගැන කියලා දීලා තියෙනවා, ෆුල් ඇඩේක් ගැන කියලා දීලා තියෙනවා. ඒක ළමයි මේ බලන්න මේ මේවා හැම කියවන්නේ කිව්ව මොංගල්. මේ මේවා කියවන්න එපා. ඉතිහාසයක් කියවන්න එපා. මේ තියෙන අපි දැන් කියලා දුන්න පරිපථය. හරිද? මේකත් මොංගල්නේ. ඊට පස්සේ මේ තියෙන ඔය අපි දැන් උගන්නපු තැන. මේකේ වගමුකුත් නැහැ මේගොල්ලෝ තියෙන. මේගොල්ලෝ නිකම්ම නිකම් මේක දීලා තිනවා අපි මේක පැහැදිලි කරන්න ඕනේ. හරිද? එතකොට ළමයි එතනින් මේ පාඩම ඉවරයි. නිපුණතා මට්ටම් 5, 5යි 1. එලිම මේ තියෙන OS පාඩම මෙතනද පටන් ගන්න තියෙනවා. පොද OS පාඩම පටන් ගන්න තියෙනවා. එතකොට අපි මෙන්න මෙතන දැන් ඉන්නේ. හරිද? මේක ලොකු පැහැදිලි කිරීමක් දීලත් නැහැ. ඔන්න මං තනිකරම මං පෙන්නුවේ ඔක්කොම ගන්නලා තියෙන කියන එක. කිසිම දෙයක් මගේ ඇරියේ නැහැ කියන්නේ. මේක බලාගන්න. තමයි ලීලි කරද ලීලි කරද ලීලි කරද කිය කට්ටක් ගාලා කිය ලීලි කරයි. හරි ළමයි දැන් මට තව එකක් කියලා දෙන්නත් තියෙනවා. හයි හයි හරි තවත් මේක අරන් යන්න බෑ ළමයි. ලකුණු සති ඔයස් පටන් ගන්න බන්නේ. තව දවස් කට අරන් යන්න බෑ බෑ. තව දවස් අරන් යන්න බෑ. මේක ඉවර කරමු බලන්නකො. මම පොඩ ආයි පාරක් වුණා නිකන් කියලා දෙන්න. මේකේ අරමුණ මොකද්ද? එකිනෙකට වෙනස් ආදාන මතක තබා ගැනීම. කියන්නේ මෙන්න මේ අවස්ථා දෙක මතක තියාගන්නයි ඕනේ. මේක මේ මැද මකලා ලියපුවා එහෙම හිතන්න එපා. ඔයා මෙච්චර කල් ඉගෙන ගත්ත සත්‍යද වගු වගේ නෙමෙයි. හරිද? මාව ඇහෙන කට්ටිය රෙසන් කරා නැත්තං මං ආයි මට්ට වෙනවා. හරි. පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේ S බිඳුව R ට එක අරන් තියෙන. හරිද? මෙන්න බලන්න අවස්ථාව. S බිඳුව R ට එක අරන් තියෙන. එතකොට ළමයි අපි මේ එක පැත්තේ ඉඳලා හිතන්නේ. ඒකට හේතුව තමයි ඔයාලට පේනවා මේ එක එක එන ඉන්පුට් එක එක එන හැම අවස්ථාවකදීම අවුට්පුට් එක බිඳුව අවිල්ල තියෙන. ඒක තේරෙන්න ඕනේ. දැන් ඉතින් මෙතන මම මෙන්න කියන්න විදියක් නැහැ නේ. මේක වෙන පැහැදිලි කරන්න විදියක් නැහැ නේ. මට කියන්න තියෙන මොකද? නෝ ගේට් එක ඉන්පුට් දෙකෙන් කොයි එක හරි එක වෙනවා නම් අනිවාර්යෙන් ඒක අවුට්පුට් එක බිඳුවයි. ඉතින් එහෙනම් ඉතින් ළමයි වාඩ තේරෙනවා මේ මේ බිඳු දෙකක් ආවොත් එකයි. අනිත් හැම අවස්ථාවකම බිඳුවයි. හරි? බිඳු දෙකක් ආවොත් විතරයි එක වෙන්නේ. කියන්නේ බිඳු දෙකක් නැත්තම් ඔහොමත් එකයි. හරි? එතකොට ළමයි මෙතන එක වුණා කියලා කියන්නේ මෙතෙන්ට බිඳු ආවත් මෙතෙන්ට එක ආවත් මු අනිවාර්යෙන් එකයි. හරි? Q කියන්නේ එකයි. එතකොට මේක මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ආවට පස්සේ බිංදුවයි එකයි මොකද වෙලා තියෙන්නේ? බිංදුවයි එකයි මේ බිංදුවයි එකයි අවස්ථාවක් ගන්න කොහොමද බිංදුවයි. යා. එතකොට ඒක තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම මේකේ තියෙන සම්පූර්ණ මේ දෙකේ ඉන්පුට් දෙක අයින් කළා. බිංදුව දෙක දැම්මොත් හරිද? බිංදුව දෙක දැම්මොත් එහෙම මොකද වෙන්නේ? මේ අවුට්පුට් දෙක එහෙම තියෙනවා මේ අවස්ථාවේම නිසා. එතකොට වෙන්නේ මෙන්න මේක මෙතෙන්ට නිකන් එනවා. මේ බිංදුව මෙතෙන්ට යනවා. බිංදුවයි එකයි කියලා එනවා. හරිද? බිංදුවයි එකයි බිංදුවයි කියලා එනවා. එහෙනම් සම්පූර්ණ කොහෙදිවත් මේකේ අපේ අර Q Q dash කියන අපේ කොන්දේසිය, කියන්නේ මේකේ කොන්දේසිය තමයි මේකේ කණපිට මේක විය යුතුමයි කියන්නේ. හරිනේ? එකේ බිඳුවනේ. එකනම් බිඳුව. මෙතන එකනම් මේකේ බිඳුව. හරිද? ඒකත් තෘප්ත වෙලා මතක තියාගත්ත පළවෙනි අවස්ථාව සාර්ථක ලෙස නිමා වුණා. මට කියන්න ඒක කිසිම අවුලක් නැතුව තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න. ආසයි බලන්න. දාන්න මැසේජ්. No problem. අපයි මේ තේරුම් ගන්න ට්‍රයි එකක් දෙන්න. මේක පුළුවන්. අන්න ඒක එන්න. දෙන්න එන්න. කොහම හරි ගේමක් ගහන්න. කොහම හරි ගේමක් ගහන්න. ආයි බලන්න. රෙකෝඩින් එක ගිල්ලම් බලන්න. හරිද? ආයි ආයි බලන්න. හරිද? මේක කොහම හරි ගොඩ දාගන්න. ඔය පොඩි මොලේට ඔහම තමයි. හරිද? හරි. යුරේකා. දැන් දාගත්තේ. දැන් දාගත්තේ. ඔන්න දැන් ක්ලික්. හරි. දැන් බලන්න. ඊළඟ දැන් මේ අවස්ථාවෙන් ළමයි ඊළඟ අවස්ථාවට යද්දි මේකෙ මුකුත් නැහැ. හරිද? මේකෙ මුකුත්ම නැහැ. හරිද? දැන් ඊළඟ අවස්ථාව බලන්න. මේකේ
එස් එක වෙලා ආට බිඳු වෙලා මෙන්න එස් එක එස් එක වෙලා මේක බිඳු වෙලා ළමයි එක තියෙන මේ බලන්න මේ මේකේ කොයි පැත්තේ හරි එක තිබ්බොත් අනිවාර්යෙන් බිඳුවනේ ඉතින් එහෙනම් මේක බිඳුව. එතකොට මේ බිඳුව මෙහෙම ගිහලා මෙතෙන්ට ගියාම බිඳුව බිඳුව නැහැ එකයි. තරහද යන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? ඉතින් එතකොට මේ එතකොට මේක ඔයාලට තේරෙනවා මේ අපි ලියලා තියෙන මේ හරි ඒක කියලා. හරිද? ඊට පස්සේ ආ මෙතන බිඳුව තියන්න ඕනේ. මම ඊට පස්සේ ඉන්පුට් එක මකලා දානවා. ඉන්පුට් එක මකලා ඉන්පුට් දෙකටම බිඳුව දෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? ඉන්පුට් එක බිඳුව දෙද්දි මේ අවුට්පුට් දෙක ඔහේ තියෙනවා කොහොමද? හරිද? එතකොට මේක මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට එනවා මේ බිඳුව මෙතෙන්ට යනවා. කලින් තිබ්බ නිසා එහෙම වුණේ ඈ. එතකොට බිඳුව එකයි නම් මොකද්ද බිඳුව? බිඳුව බිඳුව එනම් බිඳුව එකයි. මේක වෙන්නේ මේ බිඳුව එකයි නම් මේ බිඳුව එක කොහේ හරි අවස්ථාවක් ගන්නකො මේ අවස්ථාව හරි මේ අවස්ථාව හරි වාදන්නේ නැහැ නේද බිඳුව කියලා. බිඳුව එක කොහමවත් බිඳුවයි. මේ බිඳුව එක කොහමවත් බිඳුවයි. බිඳුව දෙකවත් එකයි. ඉතින් එතකොට මෙන්න දෙවෙනි අවස්ථාව. ඒකත් තෘප්තයි. මේකෙදි මේකේ කණ පිට ආවා. හරිනේ. හරි මම මේක මකන්නම්. දැන් මට කියන්න බලන්න ඒක තේරුණාද කියලා. ඒක තේරුණාද කියන්නේ? කො chat එකේ? chat එකේ. හරි. දැන් හරි. දැන් මේ වහන්නකෝ. දැන් ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි මේකේ මේ 1 1 කියන අවස්ථාව. තමයි 1 1 කියලා කියන්නේ invalid අවස්ථාව. ඇයි? 1 1 කියලා කියන්නේ මේකට 1යි මේකට 1යි ආවොත් එහෙම ඔයාලට තේරෙනවා මේ එක කොහේ හරි දිනනවා නම් අනිවාර්යෙන් දෙකම බිඳු වෙනවා. මේකත් බිඳු වෙලා මේකත් බිඳු. එහෙම වුණොත් අපි අර කොන්දේසි කැඩෙනවා. ඒකයි මේක අතහැරලා දාන්න. කොන්දේසි කැඩෙනවා. මේකේ අනුපූරක මේක වෙන්න බෑ. අපි කියද්දි පටන් ගත්ත. පටන් ගද්දිම ලැච්චවල එහෙම වෙන්න ඕන කියලා පටන් ගත්ත. එහෙම වුණොත් මේක invalid. හරිද? ඒ කියන්නේ ඒක නිසා තමයි මේ අවස්ථාව invalid. මෙන්න අවස්ථාව invalid. ඊට පස්සේ ඉතින් ආයි අපි මේ අවස්ථාව සලකන්නේ මේ අවස්ථාවෙන් තමයි අපි මේක බටන් එකක් විදිහට පාවිච්චි කරන්නේ. කියන්නේ මේක බටන් එකක්. මේක එබුවහම මොකද දැන දෙන්නේ? බිඳුව බිඳුව ඔබපු ගමන් මෙමරි එකක් විදිහට තියා. මේදී මේ මෙතන බිඳ බිඳ ඔබලා තියෙනවා. මෙතන බිඳ බිඳ ඔබලා තියෙනවා. ඔබ හිටි මොකදලා තියෙන්නේ? මෙමරි කරගෙන. මෙමරි කරගෙන. දැක්කද? එතකොට අපි මෙන්න මේ අවස්ථාව බිඳ බිඳ අවස්ථාව මෙමරි කර කියන ඔන්න සත්‍යය. වැඩි ඉවරයි. දැන් අරමුණ පැහැදිලි. අරමුණ තමයි වෙනස් සේවාවම ඒ විදිහට අවුට්පුට් එක තියාගන්න එක. අපි අපේ බටන් එක තමයි සේව් කරන බටන් එක. කියන්නේ ආ හිතන්න ආ නම් එකක් දාලා සේව් කරන බටන් එකක් තියෙනවා. බටන් එක තමයි බිඳ බිඳ කියන්නේ. එක එක කියන අවස්ථාව අපි ගන්නෑ. ඒක ඉන්නේ. දැන් මට ඕනේ කමෙන්ට් එකක්. හොඳටම තේරුණා කට්ටිය රීසන්. ආ හරි. ප්‍රතිශතයක් තියෙනවා. දැන් මං ඊළඟටත් මේ වගේ එකම තමයි කියලා දෙන්නේ. දැන් මේක ළමයි මොකද ලියා ගන්න වට දෙයක් නැහැ නේද? මේ මොකද ලියා ගන්න දෙයක් නැහැ. ඔය ටික ඔක්කොම ලියා ගත්තා නම් හරි. මේක ඔක්කොම ලියා ගත්තා නම් හරි. ළමයි නැන්ඩ් එක හදන එක ඊළඟ දවසේ කරන්න බැරිද කියලා අහනවා. නෑ මටත් හිතෙනවා වෙලක් තියෙනවා. හරි. මට හිතෙනවා මේකට වඩා ඔලුවට අරකට ගියොත් එහෙම පැටලෙයිද. මම ඒකටත් ඔයාලා කමෙන්ට් එක අහන්නකෝ. මට අවුලක් නෑ වෙලාව තියෙනවා. ඒ කියන්නේ ආයිත් දවසක මට ඒ කියන්නේ ලබන සතිය අපිට පැයක් විතර යන්නේ මේක කරොත්. ආගයක් ඉදර යන්නේ අපිට OS පටන් ගන්න ඕනේ ඒක යවල තියෙන. අපි OS කරලා අන්තිම පැය එක කරමු. OS පටන් අරගෙන මට මෙන්න මේක කියන්න. මේ කිසිම අවුලක් නැහැ හරිද? මට මේක කියන්න. දැන් කරමු කියන කට්ටිය එක කියන්න. ඊළඟ පාර කරමු කට්ටිය දෙක කියන්න. පොඩ්ඩක් කියන්න. මොකද දන්නවද? එතකොට මට තේරුම් ගන්න පුළුවන් ඔයාලගේ ඔළුව. දැන් ඉන්න මට්ටම. ඔයාලා ෆුල් ඇඩ ඉගෙන ගත්තා මේක ඉගෙන ගත්තා ලියනං අවුලක් නෑ. තට්ටක් ගාලා දැන් තමයි වාදන්න. දෙක කිව්වේ එක්කනේ. දෙක කිව්වේ එක්කනේ. මොකද කරන්නේ? එහෙනම් කියලා දෙන්නම් නේ. හරි අහන් ඉන්නකෝ රෙකෝඩින් නේ බලන්න එමු නොත් ආයි බලන්න ඕන කෙනා අපි මේක කළම දාමු. දෙක කිව්ව එක නැහැ. හරිද? හරි මේක ළමයි මට හිතනවා මේකත් එක්ක අරක කියලා දුන්නොත් එහෙම තේරෙයි කියලා හොඳට. හරි මෙන්න යනවා ඊළඟ එකට. මේකත් අර වගේම සිද්ධියක් තියෙනවා. මේක ඔන්න මේකේ කණ පිට
මම ලියා ගන්න වෙලාවක් දුන්න නේද? දුන්න නේද තමයි. බය කරනවනේ බය කරනවනේ. නෑ මල් ළමයි උගන්නන සීන් එකේ ඉන්නේ. උන්ට තේරෙන්න කොහොමද කරන්න කියලා ඔළුවේ තමයි මගේ ඔළුවේ තියෙන්නේ. ඒක මට කොහොම මතක වෙන්නේ? දැන් නෝ සයිත නෙමෙයි. නැන් සයිත. නැන් සයිත්. නැන් සයිත්. හරි. දැන් ඉතින් ඔයාලට තේරෙනවා මොකද්ද? මොකද්ද ඔයාලට තේරෙන්නේ? මේ පරිපතේ මෙහෙම වෙන්නේ නැති කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? මේ තියෙන්නේ නැන් එකනේ. මේකෙ මෙන්න මේ දෙක පටලලා තියෙන ඉබේ හිස්සෙල් එකේ වගේ. එතකොට මම තව දෙයක් ඔයාලට කියන්නම්. NAND gate එකේ සතරක ගත්තොත් එහෙනම් මෙතනින් AB ගිහිල්ලා මෙතනින් AB dash නෙන්නේ. ආ. එතකොට මම මේකේ සත්‍යතාවගුවේ අඳින්නම් මේ පැත්තෙන් පොඩියට. පොඩියට අඳින්නම්. මේ තියෙන්නේ AB F කියලා ගන්න ලේසි වෙන්නේ. අවස්ථා හතර බිංදුවයි බිංදුවයි එකයි එක බිංදුවයි එකයි බිංදුවයි එක. එතකොට මේකේ මොකද වෙන්නේ? බිංදුවරක් බිංදුව බිංදුවයි අනිත් පැත්ත එකයි. බිංදුවරක් එක බිංදුවයි අනිත් පැත්ත එකයි. එක්වරක් බිංදුව බිංදුවයි අනිත් පැත්ත එකයි. එක්වරක් එක එකයි අනිත් පැත්ත බිංදුවයි. මේක තමයි මේ සත්‍යතාව. මේ තියෙන්නේ NAND gate එකේ සත්‍යතාව. මේකේ ළමයි පොඩි තියරියක් තියෙනවා. මොකක්ද දන්නවද? මේකේ ඔයා බලන්න හරිද? මම මේක යටින් ලියන්නම්. මේක කොහොමද තරකේ වගේ ටක් ගාලා පේන්නේ? කිසියම් පේනව නේද? කිසියම් ආදානයක් බිංදුවයි නම් මොකද ප්‍රතිදානය? ප්‍රතිදානය එක වේ. මේකේ තියරි මේක. ඉස්සෙල් එකේ නම් මොකද්ද? කොහේ හරි බිංදුව තියෙනවා නම් මොකද්ද? ඒ කියන්නේ ඉස්සෙල් එකේ කොහේ හරි එක තියෙනවා නම් බිංදුව. මේකේ වා බලන්න මෙන්න මේ අවස්ථාව ටික. මේකේ මෙන්න මෙතන මෙතනයි මෙතනයි දෙකේම බිංදුව තියෙනවා. මේකේ මෙතන විතරක් බිංදුව තියෙනවා. මේකේ මෙතන විතරක් බිංදුව තියෙනවා. බලන්න මේ අවස්ථා තුනම අවුට්පුට් එක විතර එකයිවිල්ලා තියෙනවා. හැබැයි දෙකේම එක තිබ්බොත් බිංදුව වෙලා තියෙනවා. මේ කිව්ව දේ තේරුණ කට්ටිය රියැක්ෂන් කරා. මේකේ තිබුණ තියරි එක. මේක වෙනස් ඈ. අරගේ තීරිය නෙමෙයි ඈ. දැන් මේ දෙකම එකට බලා ගන්න ඕනේ. දෙකේ කන පිටයි සුපිරිම කන පිට තියෙන්නේ. අයි කනම පිට මේ. අරගේ කන පිට. ඒ කියන්නේ මෙන්න මෙහෙම හිටියානම්. හරිද? අරග මෙහෙමනම් මේක ඇවිල්ලා මෙහෙම. හරිද? නෝම කන පිට ගහලා තියෙන්නේ. කෙලින්ම කතාව කන පිට. හැබැයි දෙන්නම එක. මූත් ලැච් එක මූත් ලැච් එක මූ මේ පැත්තට මූ මේ පැත්තට ඉන්න. හරි. සරමක් එහෙම දර හිටියොත් මේම සරම. හරි. හරි. තාම තේරෙනවද? දැන් මං ළමයි අර ඉස්සෙල්ලා වගේ මොකක්ද දැනුද කරන්නේ? එන්න මෙහෙම වැඩක් කරන්න. හරි. දැන් ළමයි ඔයා වැඩි හිතන්න එපා. මම පොඩ්ඩක් මාරු කරලා ලිව්වා. ඉස්සෙල්ලා මෙතෙන් ටෙස් මෙතෙන් ටාර්න දිබ්බ. ඒක හිතන්න එපා. මම මේක පැහැදිලි කරන්න මාරු කරලා ලිව්වේ. හරි. මේක පැහැදිලි කරන්න මාරු කරලා ලිව්. හරි. ඊට පස්සේ මම මේකේ අවස්ථා හතරක් ගන්න.
හරි ඔන්න අවස්ථාවක්. ඊට පස්සේ අපි අර සත්‍යතාව උගත් මෙතන ගහම් මෙමු. හරිද? මෙතන ගහන් ගිමු සත්‍යතාව ගුවත් මේකෙදි මං පොඩි වැඩක් කරනවා. මම මේකෙ මෙතෙන්ට SR දාලා මේ ළමයි මං සිලබස් එකේ තියෙන විදිහ නෙවෙයි පොඩ්ඩක් වෙනස් කරනවා. මෙතෙන්ට මං Q dash දාලා මෙතෙන්ට Q දාන්නම්. ඒක ගැන වැඩි හිතන්න බෑ. මං පොඩ්ඩක් දැන් වෙනස් කරේ. මට හිතනවා ඒක මං වෙනස් කරන්න හොඳයි කියලා මං Q dash දෙක මාරු කළා. ඒක වැඩි හිතන්න එපා. එහෙම වෙන්න පුළුවන්. එහෙම අවුලන්නේ නැහැ. වා සීන් එක තේරුම් ගන්න. මේකෙ හරි දැන් හරිද මම පළවෙනිම අවස්ථාව ගන්නවා ළමයි දැන් මේකත් අර වෙනස් සාධාරණ දෙක සේව් කරගන්න වැඩේ තමයි කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නාගෙන් තමයි මේකේ වැඩක් වෙන්නේ. හරිද? මෙන්න මුන් දෙන්නාගේ මොකක් හරි වෙන දෙයක් වෙන්නේ. හරිද? ඒ කියන්නේ මුන් දෙන්නාගේ කිසිම විදිහකට මේකේ බලපෑමක් නැහැ. මම ඇත කපලා දැම්මත් කමන්නේ. මේ දෙන්නා අතර තමයි අපිට මොකක් හරි හිතන්න මේ. දැන් ටික ටික වානේ. දැන් පැහැදිලි ගොඩක් දේ. හරිද? ඉස්සෙල්ලට වඩා. හරිද? මේ බලන්න වැඩි. දැන් මං මේකේ එස්ට එක දාලා ආර්ත බින්දුව දාන්න. එස්ට එක දාලා ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව. එස්ට එක දාලා ආර්ත බින්දුව දාන්න. එතකොට එස්ට එක දානවා කියලා කියන්නේ එස්ට එක දානවා කියලා කියන්නේ මේකට එක දානවා. මේකට බින්දුව දාන්න. ළමයි දැන් ඔයා දන්නවා කොහේ හරි බින්දුව තිබ්බොත් දැන් මේ අර තියරිය කොහේ හරි බින්දුව තිබුණොත් අවුට්පුට් එක එකයි. ඒක හැටින් හරි. එතකොට මේක මෙතෙන්ට ගියාම එකයි එකයි නම් මොකක්ද? එකයි එකයි නම් බින්දුව. ඔන්න වැඩේ හරි. මේකේ කන පිට මෙතන තියෙනවා. මට ඒක තේරෙන කට්ටිය කියන්න දැන්. දැන් තේරෙනවනේ. දැන් ගොඩක් කට්ටියට තේරෙන වැඩි. තමයි ඇහෙනවනේ මාව. ඔන්න වැඩේ හරි. දැන් මම ළමයි මේක දැන් ඉස්සෙල්ලා වගේ නෙමෙයි මේකේ අවුට්පුට් එකත් මම මෙතන ලියලා ඉන්නේ නේ. මේ බලන්න. අවුට්පුට් එක Q මම මෙතෙන්ට Q dash කියලා ලියන්නම් නේ. මම පැත්ත මාරු කරලා ඉස්සෙල්ලා වගේ නෙමෙයි. Q dash සමාන 1යි Q සමාන 0. හරි? ඊට පස්සේ දැන් අර අපි බටන් එකක් විදිහට භාවිත කළා නේද කලින් බිංදුවයි බිංදු. බිංදුව වලත් රිලීස්. දැන් අපි මෙමරි කියන එකට භාවිත කරන්නේ මෙයා. ඒක ඔයා ඇයි කියලා තර්ක කරන්න එන්න බෑ හැටි ඒක. එක තමයි භාවිත කරන්නේ. මේ බලන්න ඔයක ඇයි කියලා. මම මෙතෙන් දිවට ඒක තේරෙනවත් එක්ක. මම මේකෙන් පස්සේ අර මෙමරි කියන බටන් එක විදිහට පාවිච්චි කරනවා S එකයි R එකයි. ඒකට හේතුව තමයි ළමයි අර මෙන්න මේ සත්‍යතාව අගුව නිසා තමයි සිද්ධිය වෙන්නේ. දැන් ඔයා ඒක හිතන්න කිව්වොත් මම වැඩේ පටල ගන්නවා. මම ඒක නිසා මෙන්න මේක මකලා කරන වැඩේ බලන්න. මේක මකුවේ හැටි ළමයි දැනටමත් රෙඩි වෙලා ඉන්නවා ඉන්පුට් දෙක. මොකද්ද? කලින් අවස්ථාව يعني මේ පළවෙනි මේ අවස්ථාවම යන්නේ කලින් මේ දෙක තිබ්බනේ 0.1යි කියලා. හා එතකොට මම මොකද්ද කරේ? මං කරේ මෙයාට එකයි දැම්මා. එතකොට මෙතන එකයි එනවා. මේක මෙතෙන්ට යනවා. මේ බිංදුව මෙතෙන්ට එනවා. එතකොට 0.1යි. ඒ කියන්නේ බිංදුව තියෙන ඕනම අවස්ථාවක මෙයා එක වෙනවා. 1.1 නම් බිංදුව වෙනවා. 1.1 නම් බිංදුව වෙනවා. එහෙනම් අපේ කිසිම විදිහක අරක වෙනස් වෙන්නේ නැහැ. හරිද? කිසිම විදිහක මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි ගොඩ ඉස්සෙල්ලා වගේ තමයි. මේක මෙමරි අවස්ථාවට ගිහිල්ලා තියෙනවා. හරිද? මේ දුන්න ඉන්පුට් දෙක සේව් කරගෙන ඉන්නවා ලස්සනට. මාසි. මොකද තත්ත්වය මොකද? තත්ත්වය කිමද? කිය. තත්ත්වය කොහමද? චැට් එක දාන්න. චැට් එක දාන්න. දැන් මෙමරි විදියට ගත්තේ වෙන එකක්. ඒතර මම මෙතන මේ ලියලම දාන්නම් ඉවරයි. ආ බෑ. ඒක බෑ ලිය. මෙහෙම ලියමු. S සමාන 1යි R සමාන 1යි කියලා කියන්නේ. මෙමරි කියන අවස්ථාව. කො චැට් එකේ දෙන්න බෑනේ චැට් එකේ දෙන්න 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 ටක් ගන්න. හරි වැඩේ හරි. දැන් හරි දැන් හරි. දැන් එනවා දැන් එනවා දැන් එනවා දැන් එනවා. හරි. දැන් මම මේ අවස්ථාව ඉවර කරනවා. මේ අවස්ථාව ඉවර කළා. හරිද?
දැන් මං එනවා දෙවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාවත් අපි වෙනස් අවස්ථා ගමු. දැන් මේකේ S එකයි R බිඳුවයි ගත්තේ. මම මේක ගන්නවා S බිඳුවයි R එකයි. S බිඳුවයි R එකයි නම් මෙන්න S බිඳුව ගත්තා R එක ගත්තා. එහෙම වුණාම එක මෙතෙන්ට එනවා බිඳුව මෙතෙන්ට යනවා. ඔයා දන්නවා කිසියම් අවස්ථාවකදී බිඳුව තියෙනවා නම් අවුට්පුට් එක එකයි. ආ මේ බිඳුවත් එක තමයි එතකොට හිතන්න වෙන්නේ. සියම් අවස්ථාවකදී බිඳුව තියෙනවා නම් අවුට්පුට් එක එකයි. ඒ කියන්නේ වෙන මොහොත අනිවාර්යෙන් එකයි. එහෙම එක වෙච්ච ගමන් මේක මෙතෙන්ට ගියා. එකයි එකයි නම් බිඳුව. වැඩේ හරි. අපේ අර මේකට කණ පිට එනවා කියන කතාව හරි ගියා. එතකොට Q ඩෑෂ් එකට බිඳුව ආවා. මම මෙතන ලියන්නම්. Q ඩෑෂ් එක බිඳුවයි. Q එක එකයි. හරිද? ඊට පස්සේ මම මෙයා මතක තියාගන්න ඕන නිසා අවුට්පුට් දෙක කොහොම තියෙද්දිම මොකද්ද කරන්නේ මේ දෙන්න එක කළා දැන් මූ එක කරා මූ එක කරා. එතකොට මොකද වෙන්නේ දෙන්නම එක කළා දැම්මා. එතකොට මොකද වෙන්නේ මේක මෙහෙම වෙවිලා මෙතන ඉන්නවා. මේ බිඳුව මොකදලා තියෙන්නේ මෙතෙන්ට ගිහින් ඉන්න. හරි. එතකොට බලන්න මොකද එකයි එකයි නම් බිඳුවයි මේ එකයි එකයි නම් බිඳුවයි ඊට පස්සේ එකයි බිඳුවයි නම් මේ එකයි බිඳුව අවස්ථාවක් ගත්තොත් එමේ එක එකයි වැඩේ හරි. එතකොට බලන්න මම මෙතන කරේ S සමාන එකයි R සමාන එකයි. එතකොටත් අවුට්පුට් දෙක වෙනස් වෙන්නේ නැහැ. Q' සමාන එකයි Q සමානයි බිඳුවයි. එතකොට මෙන්න මේ දෙක කිසිම විදියක් නැතුව කිසිම අවුලක් නැතුව තිබ්බා. එතකොට ආ මේක අවුට්පුට් දෙකත් මට ලියන්න පුළුවන්. මට කියන්න මේ අවස්ථා දෙක තේරුණාද කියලා දැන්. දැන් මොකද තත්ති චැට්ටේ දැන් ආ මේ දෙවෙනි අවස්ථාවේ අනිත් පැත්ත දා යාවු සුරි සුරි දෙවෙනි අවස්ථාවේ මෙන්න මේ දෙක මාරු වෙන්න මෙන්න මේක මෙන්න මෙතන ලියලා තියෙනවා ඒක අර අතෙන් දි වැරදුන මේක ලියලා තියෙනවා මේකමයි මෙතන ඉන්නේ මම මේක කියද්දි හරියට කිව්වේ දැන් මොකද يعني ඒක මීටර වුණා කියලා කියන්නේ සෑහෙන දෙයක් මේක ඔගොල්ලෝ අල්ලන් ඉඳලා තියෙනවා දැන් මං හිතනවා තේරෙනවා කියලා හරි ඊළඟ අවස්ථාව මම ගන්න. ඊළඟ අවස්ථාව තමයි මොකද්ද? S සමානයි බිඳුවයි R සමානයි බිඳුවයි. ඒ කියන්නේ මෙතෙන්ටත් බිඳුවයි ඉල්ල මෙතෙන්ටත් බිඳුවා කියන ළමයි. මේ බලන්න. ඔහේ හරි පැත්තක බිඳුව තියෙනවා නම් අනිවාර්යෙන් එහා පැත්තේ එක එන්නම ඕනි. මෙතෙන්ට එක එන්න ඕනි මෙතෙන්ට එක එන්න ඕනි. එහෙම ආවොත් මොකද්ද? එකම දෙක පැත්ත එන්න බෑ. මොකද හේතුව මේකේ අනිත් පැත්ත හරි මේකේ අනිත් පැත්ත හරි තියෙන්න ඕනි. මේක ඉන්වැරි. ඒ කියන්නේ මෙන්න මෙයා හරිද දැන් ඉවරයි නැන්දකින් ඉවරයි දැන් මොකද අත කියන ළමයි ආයි බරක් කියලා දෙන්න එක බාර මේක පාස් පේපර් ඇවිල්ලා තියෙනවා පාස් පේපර් වල ඇවිල්ලා තියෙනවා සිලබස් එකෙත් තියෙනවා ඔයාලට උගන්නලා නෑ නේද ඇයි උගන්නලා මම දැන් අහන්නේ මේකයි ඇයි උගන්නලා නැත්ති දැන් මේ 23 වුන් අහන්නේ ඔය 23 කියලා කියන්නේ දැන් කොහේ හරි ඔයෙත් පන්තියකට ගිහිල්ලා තියෙන හරි අනිවාර්ය මේක උගන්වලා නැහෙනි මේක උගන්වලා නැහැ කියලා කියන්නේ සිලබස් එකේ තියෙන දැන් පෙන්නවා හරි විභාගයට ඇවිල්ලා තියෙන විභාගේ පාස් පේපර් වල තියෙනවා 2019 ඉඳලා බලනකො එක තැනක් හරි අහලා තියෙනවා දැන් දෙකක් විතර අහලා තිබ්බද හරි උගන්වන්න නැත්නම් මේක ඉගෙනුවත් තමයි මේ ළමයි බය වෙනවනේ ළමයි බය වුණාට පස්සේ හිතනවා මේ සර් කියලා දෙනවා තේරෙන්නේ නැහැ එතකොට නිකන් ළමයි අඩුවේ අර එහෙම මානසිකත්වයක් ඉන්නවනේ ගුරු සෙට් එක. ඒකයි ඕක කියලා දෙන්නේ. මට නම් කොහොමත් එකයි. හරිද? මොකද මට බෑ මේ මගේ හෘද සාක්ෂි නනුව මේක උගන්නන්න නැතු වෙන්නේ. මොකද මන් දන්නවනේ අයිලන්ඩ් රැංක් එකක් අපු ඉතින්. ඒක නිසා ඒකක් ගන්න නම් මේ ටික කරන්න ඒකක් හරි බී එකක් හරි සී එකක් හරි මගුල හරි කරන්න. සිලබස් එක උගන්නන්න ඕනේ කියලා. හරි. වැඩේ හරි. ආයි පාරක් කියලා දෙන්න පොඩි කක් කියන්න බං රේසන් කරන්න බං පොඩක් ආයි පාරක් එක පාරක් කියලා දෙන්න. හරි. මේක ලියා ගන්න පුළුවන් අනිත් ඇට මම පොඩක් පාරක් කියලා දෙන්න. මේක ආයි බලන්න රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න. හරි. බලන්න. දැන් මේකේ
එස් එකයි ආරට බිඳුවයි නම් මෙන්න එක එස් එකයි ආරට බිඳුව. එහෙම වුණොත් එහෙම මේක ළමයි අපිට දැන් ගන්න වෙන්න මොකද්ද කිසියම් ආදානයක් බිඳුවයි නම් ප්‍රතිදාන එකයි. ඒ කියන්නේ දැන් මේ මෙතන බිඳුව කියලා තියෙද්දි කොහේ හරි කියන්නේ මේක ළමයි එකත් එක්ක අපිට හිතන්න බෑ. ඇයි ඒ එකත් එක්ක බිඳුවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අවුට්පුට් එක එක වෙන්නත් පුළුවන්. එකත් එක්ක තව එකකුත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් බිඳුව වෙන්න පුළුවන්. ඒක නිසා මෙතන තියෙන එක අපි දන්නේ නැහැ නේද? මෙතන තියෙන එක දන්නද මෙතන කෙනෙක් කියන්න බෑ. හැබැයි අපිට කියන්න පුළුවන් NAND ගේට් එකක් නිසා බිඳුව එක ඉන්පුට් එකකට හරි ආවොත් අනිවාර්යෙන් එක ඉන්පුට් එකකට හරි ආවොත් අවුට්පුට් එක එකයි අනිවාර්යෙන්. ඒතකොට මේක එකයි. මේක එකයි නම් මේක දිගේ මේක ගියාට පස්සේ එකයි එකයි නම් මොකද එකයි එකයි නම් බිඳුව. හරි. හරි. ඒතකොට ඔන්න වැඩේ හරි මේ මෙතන තිබුණේ. හරි. Q ඩෑෂ් වැඩේ හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මම මේ දෙක මෙන්න මේ දෙක ආයි එක දාලා මෙමරි කරලා දානවා. ඒතකොට මොකද වෙන්නේ? එක දාලා මෙමරි කරපුවාම මේ දෙන්න ඉන්නවනේ. මේ දෙන්න මෙහෙම ඇවිල්ලා මෙතෙන් දෙක එනවා. මේ දෙන්න මෙහෙම ඇවිල්ලා මෙතන බිඳුව එනවා. බිඳුව එකයි බිඳුවයි එකයි. අතන බලන්න. එකයි එකයි නම් බිඳුව. එහෙනම් මේ කතාව සාර්ථකයි. මේ කතාව ඇත්ත. එක තමයි. ඊට පස්සේ ඔහොම ගන්නකො අනිත් කතාව. අනිත් කතාව තමයි මේක. S බිඳුවයි R එක. S බිඳුවයි R එක ගුණාම බිඳුවත් එක තමයි හිතන්න වෙන්නේ. මොකද බිඳුවත් එක නම් අපිට හිතන්න පුළුවන්. බිඳුවවත් එකයි. බිඳුවවත් මෙතෙන් දෙකයි. ඒක මෙහෙම ඇවිල්ලා මෙතෙන් දෙනවා කියන්නේ එකයි එකයි නම් බිඳුව. හරිද? ඔන්න කතාව. මෙතන හරිනේ. ඔන්න. හරිද? වැඩි හරි. Q ඩෑෂ් බිඳුවයි Q එකයි. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මම මේක දෙකම එක කරලා දාන්න. මේ දෙකම අයින් කරලා මේකත් එක කරනවා. අවුට්පුට් එක තියෙන නිසා මේක මෙහෙම බහලා මෙතෙන්ට එනවා. මේ බිඳුව මෙතෙන්ට එනවා. එකයි එකයි නම් බිඳුවයි. අර තියෙන්නේ එකයි එකයි නම් බිඳුවයි. එකයි බිඳුවයි නම් එකයි. එහෙනම් මේ කතාවත් හරි. ඊට පස්සේ ඊළඟ අවස්ථාව ගත්තොත් මේක සම්පූර්ණ අයින් කරලා දාලා දෙකටම බිඳුව කියලා දැම්මොත් මේකටත් බිඳුව කියලා දාලා මේකටත් බිඳුව කියලා දැම්මොත් ළමයි බිඳුව කොහේ හැටි තියෙනවා නම් අනිවාර්යෙන් අවුට්පුට් එක එකයි. ඒ කියන්නේ මේ ගේට් එකේ ඉන්පුට් එක විදිහට බිඳුව වෙනවා නම් මෙතන ඉන්න ඕනේ බිඳුව. මේ ගේට් එකේ බිඳුවක් වෙනවා නම් මෙතන ඉන්න බිඳුව. එහෙම වුණොත් අපේ තර්කය කැඩෙන නිසා අපි ඉන්වැලිඩ් කියලා අවස්ථාවක් ගන්නවා. තර්කය කැඩෙන. ඒකත් හරි. තව එකක් නැහැ නේ. S2 එකයි R2 එකයි කියලා කියන්නේ අපි මේ වෙලාවේ මෙමරි කියලා ගන්න. ඒ අර මෙමරි කියන බටන් එකට යොදාගත්තේ ආ. වැඩේ හරි. එතකොට මේක පුරවනවා නම් හරි. මේක පුරවුවොත් එහෙම S2 R2 එකයි කියන අවස්ථාව ගන්න. S2 R2 එකයි කියන අවස්ථාවේ Q ඩෑෂ් බිඳුවයි මේක නේද මං කිව්වේ S බිඳුවයි R එකයි කියන අවස්ථාවනේ බිඳුවයි එකයි වැඩිය SR let table දැන් මොකක්ද තත් කියන ළමයි දැන් මොකද තත් හොඳටම තේරුණා අලුතින් වැඩේ හරි. දැන් මේකෙත් අරමුණ අරගම තමයි SR ලැච් එකේ අරමුණ ඒක තමයි. දැන් මේක අරමුණ මොකද? මේකේ අරමුණ ගත්තොත් එහෙම මොකද්ද? වෙනස් ආදාන මතක තබා ගැනීම. OPC යදී ලොජික් ගේට් පාඩම ඉවරයි. කොහෙවත් මගේ ඇරියේ නැහැ. කොහෙවත් නැහැ. කම්ප්ලීට්ලි ඉවරයි. දැන් ප්‍රශ්න ටිකක් කරොත් ඔයාලට කම්ප්ලීට්ලි මේ පාඩමට අදාළව කිසිම අවුලක් නැතුව පේපර් ලියා ගන්න පුළුවන්. අපේ 20 දෙනෙක් කට්ටිය මේ ක්ලාස් එක ගන්න නිසා ඒක උනොත් කොහොමත් අවුලක් නැහැ. 24 කට්ටිය ඉතින් ඔහොම යන්නේ. පාඩම ඉගෙනගෙන යන් තාම තියෙන්නේ. හරිද වැඩි. ළමයි ආයි බලන්න මේක පාරක් මගේ දැන් උගුරත් ලෙෆ්ට් වෙලා තියෙන්නේ ගෑ ගහලා. මේක ලියා ගන්න. තියා ගන්න. ඉලියර්ද පිටතමල් හරි දෙල ඉවරයිලු ළමයි මේ මම ඔයාලට මේ වෙද්දි විෂය නිර්දේශය කියලා ටියුට් එක දීලා ඇති විෂය නිර්දේශය කට්ටි 24 කට්ටියට මේක ඇති හැම කෙනා ළඟම
නැත්තං innai.lk එකට ගිහිල්ලා වඩ විෂය නිර්දේශය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් සතුටින් ප්‍රකාශ කරනවා මොකද්ද ලොජික් ගේට් පාඩම කම්ප්ලීට්ලි ඉවරයි. ලොජික් ගේට් පාඩම කියලා කියන්නේ 7 වෙනි පාඩම. හතරවෙනි පාඩම ඒකේ ඔයාට කතා කරන්න තියෙන හැම එකක්ම කතා කරලා තියෙනවා. කාට හරි يعني ඔයාට මේක සම්පූර්ණ සිලබස් එකේ තියෙනවා, අතේ තියෙනවා, ඔයාට දීලා තියෙනවා. සහ ඔයාට ඕන ඉන්ටර්නෙටින් බලන්න පුළුවන්. කොහේ හරි තැනක් මට මම කොහේ හරි තැනක් මිස් කරා නම් ඒක මට ඕල් අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒක කළ යුතු දෙයක්. හරිද? ඒක කළ යුතු දෙයක් කියන්නේ මගේ සබ්ජෙක්ට් එකේ නෙවෙයි. හරිද? ඔයා කොහේ පන්ති ගියද? හරිද? ඔයා ආගේ පන්ති ගියද? හරිද? ඔයාට අයිතියක් තියෙන ඔයා ඉගෙන ගන්න දේවල් කම්ප්ලීට්ලි ඉගෙන ගන්නවාද කියලා දැනගන්න. හරිද? මොකද හේතුව අර බයිලා කියනවා වගේ නෙවෙයි. හරිද? ඔයාලා දන්නවනේ. දැන් බයිලා කියනවා නෙවෙයි. දැන් මම නම් මම අනිවාර්යෙන් මම අනිවාර්යෙන් මොටිවේෂන් වෙන්න ඕන දේවල් ඔයාලට කියනවා. සහ මොකක් හරි අම්මැලි නම් පොඩි වීලුවක් කරනවා. හරිද? එන පැය දෙකක් වුණොත් විනාඩි 5ක් හරි 10ක් හරි ලොවෙත් තානි කියනවා. හරිද? ඒක හරි. ඒ වුණාට මම පැය දෙකක් ගන්නදි පැය එකමාරක් කියවන්නේ නැහැ නේද? හරිද? එතකොට සිලබස් එක කම්ප්ලීට්ලි ඉවර කරලා තියෙන්නේ. ඔයාගේ මේකට අදාළ. ඔයා වෙන පන්ති කොහේ ගියත් අයිටි නෙමෙයි මං කියන්නේ. වා අනිත් සබ්ජෙක්ට් වලට කොහේ ගියත් ඒ ගුරුවරුන්ගෙන් පවා මං කියනවා මට ඇරෙන්න. හරිද? ආ ඒ ගුරුවරුන්ගෙන් අහන්න ඔයා සිලබස් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඔයා සිලබස් එක බලන්න. සිලබස් එක කම්ප්ලීට්ලි ඔයාගේ ටියුට් වල හරි ඔයාගේ තියෙන පොතේ හරි තියෙනවද කියලා බලන්න. හරිද? ඒක නැත්තම් ඔයා විභාගෙට ගියාට පස්සේ ඔයා දන්නේ නැති ප්‍රශ්න එන්න පුළුවන්. කියන්නේ මම සිලබස් එක කව කරගත්තා. ඒ කියන්නේ මම මේකනේ මං ඊළඟ කාලේ කරපුවා. මං ඊළඟ කාලේ කරේ මේ සිලබස් තුනම print කරා. ඔයා දන්නවද මං ETSFT IT කරේ. මම මේ සිලබස් තුනම print කළා. අරගෙන මේ වේල ළමයි මාතෘකා තියෙන. දැන් මේ බලන්නකෝ. මේ බලන්න. මේ වේල තියෙන මාතෘකා මම ඔබට පෙන්නන්නම්. දැන් මේ බලන්නකෝ අවසාන කොටසනේ අපි දැන් කරේ නේද? මේ බලන්න. දැන් බලන්න මේ අවසාන කොටස කරේ. හරිද? මේ තියෙන මේ පහ පටන් ගන්න මෙතනින් ඈ මෙතනින් තමයි පහ පටන් ගන්න. දැන් මෙන්න මේ කොටස තමයි අපි කරේ. මේක බලන්නකෝ මේ අන්තර්ගතය කියන කොටසේ මේ මෙතන මොනවද තියෙන්නේ? මේ මාධ්‍යසක සුම් එකකේ තනුම් එකක අර්ධාකාරකයේ පූර්ණාකාරකයේ ප්‍රතිපෝෂණ ලූපයේ පිළිපොල්. දැන් ඔයාලට ෆුල් ඇඩ හාප් ඇඩ ෆීඩ්බැක් ලූප් ෆ්ලිප් ෆ්ලොප් SR ලැච් එකේ දෙකම කියලා දෙලා තියෙන්නේ. ෆ්ලිප් ෆ්ලොප් කියන්නේ මේක ඈ. මෙතෙන් කියලා දුන්නේ. හරි. දැන් ඔයාට පුළුවන් මේ ටිකට ටික් එකක් දාගන්න. මේක කම්ප්ලීට්, මේක කම්ප්ලීට්, මේක කම්ප්ලීට්, මේක කම්ප්ලීට්. හරි. දෙමේ ඔයා ඕනනම් උඩ බලන්නකෝ මේකේ තියෙන නිර්මාණයේ සඳහා සත්‍යතාව වගු තාර්කික ප්‍රකාශන යොදාගෙන ආදාන තුනක් දක්වා. ළමයි අපි ආදාන තුනකට වඩා තියෙන ප්‍රත්‍යතාව වගු ගැන කතා කළා. අංකිත පරිපථ නිර්මාණය කරා. ආදාන හතර ඒවා නිර්මාණය. දැන් මෙතන ගත්තොත් එහෙම අයික්යන්ගේ ගුණිත ප්‍රකාශන හරි මේ කතාවක් කියන. ඊට පස්සේ ඒක කොහොමද කියලා දුන්නා. සොප් ගැන පොස් ගැන. බූලියානු න්‍යායන් භාවිතයෙන් ගන්නලු කානෝ මැප් භාවිතයෙන් සුළු කිරීම මේ දෙකම කියලා දුන්නා. මේවා කම්ප්ලීට්. මේවා ටික් දාගන්න. හරි? ඔයා ඒ ඔයාගේ ඔයා සිලබස් එක කවර් කරනවා කියලා කියන්නේ හුදෙක් මේ ඔයාගේ පාඩම ටියුට් එක පාඩම් කරනවාවත් එහෙම දෙයක් නෙමෙයි. හරිද? සිලබස් එක කවර් වෙනවා. සිලබස් කවර් වෙනවා කියලා කියන්නේ ඕකට ටික් දාගෙන ඔයාගේ සිලබස් එකේ කොහෙවත් තැනක් ඔයාට බෑ කියලා අහුවෙන්නේ නැති තැනට. හරිද? අන්න එතෙන්ට වැඩ කරන්න. එතෙන්ට වැඩ කරොත් ඔයාට මං වගේ ත්‍රිමත් ළමෙක් වෙන්න පුළුවන්. නෑ එහෙම නෑ. හරිද? මේ මොකද්ද? ත්‍රිමත් ළමෙක් නෙමෙයි. මං කියන්නේ ඔයාට පුළුවන් අයිලන්ඩ් රැංකයක් ගන්න. හරිද? කියන්නේ ඕනම එකකට පුළුවන්. හරිද? ඔයාට පේපර් එකට ගියාම දන්නේ නැති දේවල් එන්නේ ඉතින් මේ සිලබස්ේ තියෙන දේවල් දන්නේ නැහැ නේ ඔබ මේකේ. හරිද? ඔන්න වැඩේ හරි. එහෙනම් ළමයි අදට ඇති මොකද ඇත්තලද? මම හැමදාම අහනවා මොකද ඇත්තේ? දාන සැට් එක මොකද ඇත්තේ? අමාරුම දේවල් ටික කියලා දුන්නේ. අලුතෙන් ආපු ළමයි ඇත්තේ. හරිද? පළවෙනි දවසම ආපු උණු ඇත්තේ. පළවෙනි ආපු දවසට ආපු උණු කොහොමද බුදු සරණයි කියලා. උන් තායි බලන එකයි තියෙන්නේ. මොකද ඇත්තේ? දෙමක් තමයි. ඒක අහගන්න පුළුවන් මගුලක්. හරි. අද ප්‍රස්තේ අයට ගෞරවයෙන් බුදු සරණ. ප්‍රස්තේ කට්ටිය ගැන ප්‍රස්තේ කට්ටිය හිතන්න එපා ඈ. අද දන්නේ මෙහෙම එකක් තියෙනවා කියලා. පෑනක් තියනවා. හරි.
හරි ෆස් දේ කට්ටියට කියන්න ඉතින් ආයි ඉතින් අමාරුම තැනක් කරේ ඈ සෝරිම තමයි ආයි බලන්න මුල ඉඳලා කරන්න එහෙනම් අතල නවත්තමු එහෙනම් ගිහින් එන්නම් දාන්න දාන්න පහ දාන්න පහ අද අලුත් තමයි දන්නේ නැහැ මේ දාන්න පහ හරි හම්බෙලා දාන්න පහ මිසල්ට ආව රෑන්ක් ටික දාන්න එනේ අපේ පන්තියේ උන්ට ඔක්කොටම රෑන්ක් දාන්න පුළුවන් හරිද මේ මොකද හේතුව රෑන්ක් එකක් දාන්න උගන්වනවා මේ කියන ඕනම මට්ටමක නේද රෑන්ක් එකක් දාන්න පන්ති ඔක්කොම දාන්න රෑන්ක් එකක් වෙයිද පුළුවන් හරිද රෑන්ක් එකක් දාන්න හරි ඒ තුනක් ගනින් හරිද නැත්නම් අඩුම ID වල B එක අඩුම ගනින් 100 එකෙන් පහළ නම් අදාළම නෑ මට B ගන්න නෑ උගන්නන්න නෑ හරිද B හරි A හරි තමයි හරි එහෙනම් රෙකෝඩින් එක නවත්තන්න මොකක් හරි ප්‍රශ්න අහනවා මම ඉතින් ඒකට උත්තර දෙන්නම් එහෙනම් අපි රෙකෝඩින් එක නවත්තන්න